ක්ුුණ ස්ශ්‍රීණිය බුද්ධර්මය පෙළපොත සම්පූර්ණයම ආවරණය වන විදිහට සියලුම පාඩම්බල වැදගත්ම කරුන්ටික වෙතරක් ඒක අන වාර්විභාගවලදී හැදෙන ප්‍රශ්නමොනාද මේ සම්පූර්ණ පෙළ පොතෙම හෑම පාඩමකින්ම ඒ වගේම ඒවට උත්තරමනාද කියලා කතා කරන විඩියෝවත් එක් තමයි ඔබ මේ සම්බන්ධ වෙලා සිටන්නේ ක්‍රියේටූ තින්ක එස්සල් කියන ුුප් මාර්ගත අධ්‍යාපනික නාලිකාව ඉදිරිපත් කරන මේ පාඩම් එකතු අධිකිරමීම ඔ ඉ. තාමත්ම පහසුවෙන් වාර විභාගවලදදි ඒවාගේ තමයි අධ්‍යාපන පොතු සාතික පත්‍ර සාමානි පිළ විභායේදී. ඉතාම හොඳ ප්‍රතිපඵලයක් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගණට පුළුවන් දැන් පළබිනි පාඩමටයන් මුල් පාඩම මුල් පාඩම තමයි බුදු සිරිතානුවයමු අභියෝග ජයගනිමුූ කියන පාඩම මේ පාඩම ඉත්තාම වැදගත්වන මුලින් මහම වෙන කාරණය තමයි. අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්න පරමාදර්සයේ චරිතයකු මද තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කියන කාරණේ එළඟට මොකද මේ පන්සාලස් වසක් කියන කාරණය. වැදගත්මකාරණය මේක තේරුමිසල මතකදන්ට පන්සාලිස් කියන්නේ හතලිස් පාක්. වසක් එකන අවුරුදු හතලිස් පාක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය. කියන්නේ අවුරුදු හතලිස් පහක්ද. එහෙම කියන්න හේතුව තමයි බුදුඋනාට පස්සේ බුදුරජාණන් වහන්සේ ජීවත් වනේ අවුරුදු හතලිස් පහක් බුදු වනාට පස්සේ අන්න එකත් මතක තියාන්න විභාගිට මේ කාරණය කොත්තන දිහරි ඇහෙන්ට පුළුවන්නිඉතාම් බද්ධිමත්ව මේක ඔබට වැටහෙන නැත්තම් කමෙන් තරුවේ කමෙන්ටත් දාලා අහන්ඩ තවත්කරුව පැදිලි කරගන්නඩ අවසේෙනම් ැන් ඊල්ළඟටියා වෙන මෙතෙන්ට මේ තමයි ඊළඟ වැදගත්කාරණේ අතිසය දුස්කරාභියෝගයක් තමයි බුදුරජාණන් වහන්සේ මොහුණ දුන්න ලෝතුරා බදගත්වයටට පත්වීම කියන කාරණේ ඒ ළඟට වැදගත් කාරණය තමයි මේ තියෙන්නේ. මේ සියලුම අභියෝග ජයගණඩ බුදුහාමුදුරෝ යොදාගත්තේ කුමක්ද කියන කාරණය එම ැත්තම් මේ අභියෝග ජයගණඩ උපකාරවුණනේ මකක්ද දුරජාණන් වහන්සේට ඒක හොන්ඳට මතකතියාගණඩ ඒ යොදාගත්තදී තමයි. අධ්‍යාත්මික ශක්තිය මේ අධ්‍යාත්මික ශක්තිය කොහොම ඇති වුණේ අර සංසාරය විධාත්මල පාරමිතාහෙන් පිරී ආනේවි දිහට ගොඩනා ගත්ත අධ්‍යත්මි සක්තිය තමයි ුදුරජාණන් වහන්සේ තමගේ අභියෝග ජයගන් හදාගතේ මේක කටි පසන එකට ඇහෙන්ට පුලුවන් දැන් යාලයි කො හස්සේණීය නිසා සාමානි පෙල ලියන නිසා යාල අනිවාරෙන්ම මේ කතාව දන්නවා මේ මොකක්ද කියන කියලා. ඊළඟට මෙ මේ අනේක ජාති සංසාරං කියන ගාතාව නියත වසයම විභාගට කොහෙන් හරි කැරකිලා ්‍රශ්නයක් හැදින මේ ගාතාව සම්බන්ධය ඒ අයිකයන මෙ රාධ්‍යාත්මයක ශක්තිය උදාගත්ත බව අභිෝබජයගන්ඩ පලමු උදානවායේ ප්‍රකාශ වෙනවා මෙන්න මේකත් මදකදයාන්න පලමු උදානවා කියය බුදුරජාණන් වහන්සේගේ එතකුට සමහරට ගතාව මුල් පිවෙතරත්ද දෙන්න පුළුවන්නේ අනේ ාති සංසාරං කියලා වෙතරත් දෙන්න පුළුව එහ නැතම්. Herbertට සමහரට දිනපலாம் මට මத்தகைයි கிසිயம்வா.औවறுද්දක සාமானපළ භාகி ාல තිබ மூල් පதே ලියන්ඩ බුදුරජන් වහන්සේගේ ප්‍රථම உදාන வாගේ மூල් පதே லிියන්ඩ වගේ ප්‍රszන ක காලා තිබ හැමැත් ूල් පදදි. එ එකකුට තගතතියාගන්ඩ මේ මුල් පද දෙක කියන්නේ මේ පදයක් නෙවේ අපි අදහස් කරන පදයක්නෙවේ ගාතාවක මුල් පදයකිව්ත් එහෙම මුල් පේලිය තමයි ලියන්ද ඕනනි. දැ මුල් පද දෙක ලියන්නික වුවත් අනඒක ජාති සංසාරං එක පදයයි ගාතවල ඉළඟට සඳාවෙසං අනි බිස මෙන්න මේ පේලි දෙකම ලියන්ද. ඕනි අන්න එකත් මතගතතියාගන්ඩ ඉලන්ට මේ ගාතාවේ තේරුම ගත්තාම පස්සේ මතකතියාගන්ඩ ඕනි වැදගත්ම කාරණය තමයි මෙන්න මේක. මොකදදේ. ුදුරජාණන් වහන්සේයට මුහුණ දෙන්ඩ සිදුවන ප්‍රධානම අභියෝගේ ඔන්න මේක මතකතියාගන්න විාගට හොන්ඳ ප්‍රශ්නයක් ඇහිඩ පුළුවන් වැදගත් තැනා. මොකද ප්‍රධානම අභියෝග එක හොන්දර මද යාන මට කේට පශනටහට පුලුවන් හෙම නැත්තං එක අර දෙවන ප්‍ර්න පත්තරේ අහනුවෙන් ප්‍රශ් දාහ බදුරජාණ වහන්ේ මුහුදුන්න ප්‍රධාම අභියෝග කුමද වගේ අහන්ඩ පුළුවන් රචානා ප්‍රශ්නවලදිී තර එක දෙක කොටස්වල නේ ඉතින් එනිසා මේ හොන්දරමද ්‍යයන්නේ එලාට කටි පසනක්ව හට මුල් පේපේ හන්ඩ පුුවන් දන් අපි බලමුකු මොකද ප්‍රධානම අියෝග වුණේ මෙන මේක හොඳර මතකදයාන්ට පංච හොදර මතදන්න පංචස් කන්දයහෙම මේ බාල වචනේ ගොඩක් ළමයි වරද ගන ප උපාධානස්කන්දය ඒ වචන්නේ හොඳර මදගතියාන්ට පංච උපාදානස්කන්දය නැති ගෘහ නිමාණය කරන අදෘුස්්‍යමාන බලවේගය හඳුනාගැනීම තමයි ඔන්න ඒක හොඳට මතකතියාන්න බුදුරජාණන් වහන්සේ මුහුණද දෙන්නඩ සිද්ධ වන ප්‍රධානම අභියෝග ප්‍රධානම අභියෝග බුදුරජාණන් වහන්සේට හොන්දට මතකදයාන්ට පංච උපාදානස්කන්දය නැමැති ගෘහේ නිර්මාණය කරන අදෘස්්‍යමාන වූ බලවේ හඳුනාගෙන ඇැතිකිරීම ඒ හොඳට මතකතියන් දර්ුේමාණ බලවගගේ මකද තෘශ්නාව එකත් හොඳට මත යන මෙති මෙන්න මෙතන තියනවා ෘ්නාව තමයි ඒ අදුසේමාන බලවවෙගේ හරි ඒකත් කොහි හරි ප්‍රශනකට හොඩ පුලුවන් හරි ඒක මතකතියා ගමු ඉළඟට වැදගත් කාරණය මෙන්න මෙතන එනවා ඉටි ප්‍රශ්නය මාර දුවරු නම්කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් තන්හා අරත රග හරි. කාරණයත් මතකතියා ගත් තා ඊළඟට මෙන්න මේක අපි බල මේ තියන මේ මාර බලවේග ද මෙන්න මේකත් විභාගෙත ඇහෙන්ද පුලුවන් කොහොමද මාර බලවේග විධසවරූපෙන් ක්‍රියාත්මක වෙනෝ විධසවරූපෙන් විධ ආකාරවලින් ඇතුර විභාගක කොහොම මේ කහණඩ පුුවන් හනවනම් මාර බලවේග ක්‍රියාත්මක වන විවිධ සවරූප තිබේ ඒවායින් තුනක් නම් කරන්න වගේ ප්‍රශ්නයක් ඇහුත් මොකද්ද ලියන්නේ මෙන්න මේ තික මතකති යන මේ තියෙන්නේ ඒ விවිத சூறுප ටகை. கත්த்தமாයි තාார்றுண மாධය இல்லළங்கට තවතින කුසගන්න ුසතකම දඩබගති මේ දවසலத்தி ටனை கம்மலிக்கம இங்கට பிரச்சந்த සිத்துவிலி விலங்கට ஈசிාව පலிගනීම கම්මලිකම් අලසගම් ඔක්කොම තිෙනනති මෙ මේවා මෙලින් කොටස් ීපැකරතිෙන මේ තමයි மொனாද ප්‍රධනබவேக மாறபලவேග ක්‍රயாාත්මක වන விවිத சூறு. ඒවා මොනාටද හේතුවෙන්නේ ජයග්‍රහණ අඩ පනකිරමට ඔන්න ඒ මතතියාගන්න විශසෙන් වැදගත්ව අයටට රචනා පපස්්නකට හම උත්තර ලියනකොට ඉතාම වැදගත් මේ කාරණය අනි වාරෙන්ම ආදර් ගැ ලියනකට එහම බදුරජණන් වහසගේ චරිතයෙන් අපි ජීවිතර ගතයගේ ආදර්ස එහම ියනකොට විසසිෙන් ජයගත්ත අියග ජයගත්ත ආකාර ගැන ියනකොට ඉතාම් වැදගත් මේ කාරණය හරි. ඟට අපි බලමු ඊළඟට වැදගත්ම කාරණය මොකක්ද කියලා මෙන්න මේක මොකදද මේක කියන්නේ අනිමිස ලෝජන පූජාව මොකද අනිමිස ලෝජන පූජාව කියන්නේ බෝධීන් වහන්සේ දෙස තමන්ට බුද්ධත්වය අවබෝධ කිරීමට උපකාරුණ බෝධීන් වහන්සේ දෙස සතතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම් මේ කාරණය ඔන්න මෙතන තියෙනවා මෙතැනින් ඉතාම බැද ඔයාලා මේකාරණය ඉතාම හොඳ දන්න නිසාම මේක තරම් විස්තර කරන්නේනෑ මෙතනින් අපිට ගණඩ පුලුවන් ආදර්ශයඒ හොඳට තකද ආන්ඩ මෙන මෙතැදීමේතින් එකතමයි කළගුණ සැලකීම ආදර්ශය අනි්‍ය මේ පාරිසරික අර්බුද අවම කිරීමට අපිට මේ යො ගණඩ පුළුවන් කියන කාරණ ඒ හොඳට මතකතයා ඉතාම කටිං වැඩි විස්තරවසින ඒ කාරණය මතකතියා තා ඊළඟට මෙන්න බැද්ධගත්ම ප්‍රශ්නය නවා ගොඩක් අය ධාන එකනෙ. ගොඩක්ය අද්‍යිනය කරලා නැති ඇත්තටම දන්නේ නැති කාරණය තමයි මේ තියෙන්නේ. බෝසත්වරයකුගේ පරම අබිලාසය කුමක්්ද කියලා ඇහු ොත් හොඳට මතකතියාගන්ධ මේකට උත්තරෙලියන්නේ කාරුණු දෙක් ඇසුරින් කරුණු දෙකමකක්ද. හලමුව මේ බලන්ඩ පලළමුව එකක්දේෙනවා දෙවුණු තවයි එකක්ත්වේවා පලමුමකදරන්නේ ධර්මය අවබෝධ කරගන්නවා. කෞද්ද තම රි බෝසත්වරෙකේ පර්ම අිලු අිලාස තමයි මුලින් තමන් ධර්මය අවබෝධ කරගන්නබේ දේක තම කර යමේ අපිව්වකිීරනේ අපිට මේ පැත්‍ර කිට්වෙන්ට බෑ නමුත් මේ අපිගරගත කරුණු ඉදිරිපත් කරන්නේ තමා ධර්මය අවබෝධ කරගන්න මුලේ ට පස්සෙ දෙවුණනුව තින්න්නේෙ බලඩ දෙවුණු කියලා කරන ත දෙවුණුො කදරන්නේ. බෝදධත කරගත් ධර්මේ ලෝකයටට දේශනා කරලා එයාලසරින් මුදුවන හරි ලෙසසිනි පලවිනියට තමන්දර්මය ඔබොද කරගන්න ඉළඟට අවබෝධ කරගත් ධර්මය ලෝක යටට දේශන කරලා එයාලක් සසසිරින් මුදෝන තමන් සසරින් මදර අනිත් අඇය සසිරින් මුදන ඕක තමයි ෝසත්තුවයකුගේ පරමාවිිලාසහි කියන්නේ පරමගන්නේ ප්‍රධානම වැද්දගත්මා අරුණ තමයි මේක ඒක අනිවාරෙන් මතකදයාන්ට වෙනවාම නෙනි නැත්තම පාඩ මිරගනගේ ඇති වැඩක්ම. ැඒ හොඳට මදක තියාගමු අපි ආම වැදගත් කාරණයක් ඔය ඊළඟ කාරණය මෙන්න මෙතෙන්ට අප එනකුොට එන්න මොකක්ද දැන් අපි ඔය කලින් කතාකරේ ප්‍රධානම අභියෝගේ ඊළඟට අපි දැන් කතා කරන්නේ තනතුරු ප්‍රධානය කිරීමේදී අභියෝගලට මුහුණ දින සිද්ධෝන මේ වැදගත්ම කරුණේ දැන් ඔන්න බුදුරජණන් වහන්සේ මුහුණ දුන්න තවත් අභියෝගයක්. ඇයි තනතුරු ප්‍රධානය අභියෝගයක්ැ වුණේ අභියෝගැකුණේ මෙන්න මේකායි. අපි වලට මතකද කෞ්ද මේ හාදුරුව තනතුර පිරණමනකුට බුදුරජාණන් වහන්සට මෙනමේ චන්න හාදුරුම තින්නේ. චන්න හාමුදුරු විරුද්ධ වනා මොන අවස්ථාවේදීද මෙ කෝලිත උපතිස්ස කියන දෙදෙන මතකද. කෝලිත උපතිස්ස කියන කවද පරිබ්‍රාජකයෝ දෙන්නේෙක් එකනේ බෞද්ධ වනව උපතින්ම අන්‍යාගමක කියෝ කියැන්නේ එකයි. ට බෞද්ධ වනවේ මේ දෙදිනාටනේ බුද්ධවාසනය අග තනතුර දුන්නේ. දැන් මෙතනති විරුද්ධ වෙන්නෙන් ඇත්ද බෞද්ධ අය පැවිදිවෙලා හිට බය විරුද් වනා. එතකට චන්න්නහාන්තර තමයි විශේසේම බුදුරජාන් වහන්සට විුද්ධව චෝදනා ක්‍රේමිති නේ කාරණය. එතකුට මෙන්න මේ අවස්ථාව කොහොමද බුදුහාන්දුරු මේකට මුහුණ දුන්නේක් තමයි මේ මෙතන මතක යානදින තවත්කාරණයක් තිනවා අට මෙන්න මේක. මෙතනි පැහැදිරිි වෙන කාරණයක් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තනතුරදී මේදී. සොයා ැලවූ මකද කියන කාරණ මෙතින්නේ මොකක්ද කුසලතාව එතනදී මෙනම් රජාපශ්නවට ලස්සන්ට යනපු්‍රමේ බා මොනාද. ගෝත්‍රය කූේ හිනිලේ එහෙම නැත්තම් තමන්ගේ සමී පෙතේ ද මේ කියන කරනු මොනවත්්‍යවිෙන හොය එක්ක දෙයි කුසලතාවේ තනතුරට ගැලපෙන කුසලතවතියනවද එයාට ඒ අදල බුදුසන තනු ලැබන එක හොඳ දාරනය තමයි කොලි උපසේදෙන අ්‍යයා ගමිකිව නමුත්. දල්සුන අගතනතුරු පිරිනැමුණේ ඒද දෙෙනනාට කියන කාරණය එක හරිම ලේසි මතකතය අන්නනේ ඒක හොඳට මතකතයා ගමු නයාදර්සය මෙතර තියන ගිහි සමාජයට අතාදර්ශයක් කියලා හරි ගිප පැවිි සමාජයට වෙතරක් නෙවේ කියලා වීළඟට මෙන්න තවත් කාරණය ඇතියනවා. මොකදද මේ මෙතින්නේ සමහර භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියක් අභියෝගයක් වනා මොකද්ද මේ අවස්ථාව. මේ අවස්ථාව තමාර ගෝෂතාරාම භික්‍ෂූන්ගේ කලා හය මතකද මේ කතාව ඉතාම ලේසිී මතක් කරගමු ඉතාම කෙටීම මතක් කරගමු මොකක්ද වැසිගිලි පරිහරණයේදී මතකදක භික්ෂුන් වහන්සේ නමක් වතුරුටික් ඉතුරු කරලාවා ඉතිං මේක අනිත් භික්‍ෂුන් වහන්සේලා ගැටුමත් කරගත්තයි කතයකට මෙත භික්‍ෂු වහන්සේලා දෙ පිරිසක් කට ධර්ම දහ විනිිය දර කියලා. තුට මේ දෙපිරිස අතර තමයි ගැටුම ඇතිවුණේ ඊට පස්සේ මොකක්ද සිද්ධ වනේ මේක බුදුරජාණන් වහන්සේ කිව්වත් බුදුරජාණන් වහන්සේ ගේ වචන යාන්නතු භික්‍ෂුණන් වහසලා දිගටම වාදවාදකර දැන් මේ අවස්ථාව ඉතාම දුරදිගබල්ල විමසුම් සීලිව බදුරජාණන් වහන්ේ පලාග්‍යානේඒ එක හොඳර මතක යාන්න බුදුරාණන්හසේ පාර්ලිය වනේට වැඩම කරය අවස්ථාව දැන් ඒකින් කියන්නේ ගටලට මුහුණද දෙන්න ැරව බදුජාන් වහන්සේ පාර්ලි වනට පලාාගයාානවෙයි මොකක්ද කර ඒ උපක්‍රම සීලි ක්‍රියාවත්තමයි. ඒ සිදුකරේ ඒක උපක්‍රම සීලි ක්‍රියාවක් කියනක පැදිලිවිනි කොතනින්ද ඊට පස්ස මකද සිද්ධනේ ගිහි අය දානම දන ැතු හිට භික්‍ෂු වහසලාට අන් ඒ අස්ථාවේ භක්ෂන් වහන්සේල සිදන බදුජාණන් වහන්ේ නැමත වඩම්මාගෙන. එඩ පාර්ලීය වනයටට ගිහිල් අයිතකො ඇතෙකුගේ සහ හඳුරකුගේ උපකා ලබමින් තමයි පාර්ලි වනේ බුදුජන්හස ය කාල වැඩ සිටිය ඔන්න පාර්ලීය වනේ වැඩ සිිය කියන ඔය කාරණයක්ත් කොත නිහර පශ්නෙට ඇහන්ඩ පුලුවන් අපඒ එකත් හොඳර මතකතියා ගම ඉළඟට මෙන්න මෙතන වැදගත්ම කාරණයක් මේ හම්ුවෙනවා මේ අවස්ථාව මොකක්ද මේ අර සිදුවමඋුණවස්ථාව බුදුරජන් වහන්සේ මේ පාරය මතකරපු කාරය ාතාාට විාගට හෙඩපුලන් සමගාහත විද මොකද මේක තේරුම සමගිවන්න විවාද නොකරන්න එකහඩ පුුවන් ගතාව දී තරු හුපුලන් මග හෝතම විදත යන්නේ අර්ථයමකදග ලැවුත් සමගවන්න විවාද නොකරන්න ඕකත් විවාහහි ප්‍රශනයක් විදර හෙඩ පුුවන් මෙතැින් බී ංඟට අපි බල හරි මේ තිීන ළඟට වේරජාපුරේ වස් විසීම මෙන්න මේක වැදගත් ප්‍රශනයක් විදිහයට හැඩ පුලුවන් ඒමකද බදුරජාණන් වහන්සේ තත් අලාභ සිදුවිච්ච අවස්ථා යෙන කියන කාණය කියැනෙ බුදුරජාණන් වහන්සේටත්ර ආහර පාන නොලැබුණ අවස්ථයි කියෙ කට්ටු ආහර වලඳන්න සිද විච් අවස්ථාවකට හොඳ උදාරණය මයි මේ වේරජාපපුරයේ වස් විසූ කාලේ හරි ඒ විවාාගට ප්‍රශ්නයක්ක දිට අහන්ඩ පුලුවන් අපි මතගෙන අර මොකදද යව නැමැති. ආස්්‍රයන්ට දින අහර තමයි වේරංජවි බුදුරජණන් වහන්සේට වලදන්ට සිද්ධනේ ඒකාරණය තමයි මෙතන මත කරන්න ඊලඟට මෙන්න මෙතර ද න සිව් පස නම් කරන්න කිය හෝ බාගට ප්‍රශනය ඉතාම් ලේසි පශ්නයක් කුණට මේ අමත වෙල ති නවා සමහරයට ඉතින් සවන්න එක්මට මතකරගම මොනාද සිවූ පසේ චීවර පිඩ පාත සේනාසන ගිලන් පස හරි. ඔන්නේ කියන කාරණය අපි තනින් අවසංරලා ඊළඟට ම මේ පාඩ මේ වැදගත් කාරණය මොකක්ද කියලා හොයාගෙන මෙ මේ වචනෙත් මතකතයාගම පොඩ්ඩ අපි බුදුරජාණන් වහන්සේ ගතකරපු ජීවිතය ආල්පෙච්ච චාම්සරල ජීවිතයක් කියන කාරණයඉතාම වැදගත් කාරණයක් ඊළඟට අපි බලමු මේ පාඩ මේ වැදගත්ම කරුට වෙතර අපි මේ සොයා බලන්නේ කෙටි ප්‍රශ්න. දන්න පුලුවන් තැන්ටික ම ඉතාම වැද ද හරි චර පිට පස්සන මෙතනින් පාඩබෙන් හැහිට පුුවන්නේ ඒඊළංඟට දැන් අපිතතාගන රාචනා පශ්නකට මේ ප්‍රශ්නය භාග අහන්නේ මේ පාඩමි අහන්නේ මෙන්න මේ කොට සතම අදාළ වෙන්නේ එක හේතුවා අ කලින්කිිව කරනු උදරණ විදිීට වාලවදාගනද පාඩම මේ කනුටි ඔක්කොම වාට අන්න්න වාරයෙන් මතකයි විාහග ලංගවෙලා බැල බලපු ගම සම්පූර්ණ පාඩම අනි වාරෙන්ම කවර වෙලා ආවරණය වෙලා තියෙනවා මෙෙනමටිකසිිශ්‍යයකුට දුරජාන් වහන්සේ අභියෝග ජයගත්තා ආකාරය ආදර්ස කරගත හැකකි කකිසිේද කියන ප්‍රශ්නයහිම හෝතුන් කොහෙ අව තවයි කතාවතමයි මේ පඩ ිහ නහනි. අන්නේ කියන අදහසට උත්තර යතිනෙ මෙන්නම මෙතන මේ තින මොනද විශසේ මෙති හිරුම් කටයතුවල නිර්ත වනකුට විධ ාධක කම් කටලුවෙනවා ල්ළඟට ඒකාරේ නිමරනකොට කොහමද ආරම්භේ විතරක්න මේ පවත්වාගෙන යාම් අසසා ආරම්භේ පවත්වාගෙනයාම්ම අසසාන හො මත ප්‍රස ස අ ියෝග. එල ෝක හමස්ථාව න විාග විදාාරනයක් දිරගත්වතු ාගේ ආරම අවස්ථාව කිය ඉගන්න කාල. එවගේම ඒ උත්සාහ පාඩම් කරගෙන යන කාලේ තුළ. එළඟට අවසාන විභාගට ඔන්න මෙන්න කියලා සමහරව ගගේ වෙත්ල හම මියන අවස්ථා තිනවන අනන්නේෙකම අවසානය මේ කියන හැම අවස්ථාවකම අවධානයෙන් හටයවතු කරන් ෝනි ඒන හෝනවස්ථාවක බියක කෙල්ල. පු තිගේ සාතකරන්දර හොඳ ඔබෝධය ධිස්ානයක් තින්දන කියන කාරන තමයි මෙන්න මෙතන ටේ මතක්කරන රචානා පස්සමට තා වැදගරන ඉළඟට පුද්ගලයකුගේ පෞරුසේ විශේෂ ලක්සයත් තමයි කොයි තරම් අභියෝගාවත් ඒවා මැඩගෙන ඉදිරිට. අනඒක කියනක ලස්සට යාගගේ රචා පශනට ලියඩ පුළුවන් ල්ලඟට මේ බලට අභියෝගයක් කාවන් පස ියෙන් පලා යන්න කියන කාරණය අරාලිය වනේ බුදුරජාණන් වහන්ේ වැඩමකපු කාරණ හොඳර ගලපලා ඒක උත්තරයක්ක් දිට ලියන් ලුව. ළඟගට හරි ඔච්චරයි ඔන්නටක අනිත් පැත්තිං අපි කෙටින් තව කියට පුළුවන්තිමේයට බුදුරජාණන් වහන්සේගේ මේ අභියෝග ජයගැනීමේ ගුණය අපේ ජීවිත ආදර්සට ගණඩ පුළුවන් මෙලෝ සාර්ථ කරගඩ විතරක් නෙමේ මේ පොති තින කුණු කියැනිමම් මෙතිනේ පරලො ජීවිතයයා ගන් තයෝදාගන්න පුළන් අවාසාන නිව අවබෝධ කරගන්න යෝදා ගඩ පුලුවන් කියන කරණ දිරිපත් කරළ ලස්සනට උත්තේ අවසන්න කරන්න පුල්ලුවන් ඔන්න ඒ පාඩමෙන් හැදෙන්ඩ පුුවන් ප්‍රශ්මටික ඔක්කොම අපිතා කර දැන් අපි දෙවන පාඩමට මු දෙවන පාඩමෙන් කියන්නේ මොනාද බුදුගුණ අනන්තයි කියන. කාරණය මේ පාඩ මේ බුදුගුණ අනන්තයි කියන කාරණය ගැන කතා කරනකොට. මුලින් හමුුවන බුදු ගුණය තමයි ගිලනුන්ට උපස්ථාන කිරීම කියන. ගුණය දැන් මේ ගුණේ ගැන කතා කරන කොටට අපි මෙන්න මෙත්තන මේ බලන්ඩ වැදගත් කාන ඇති නො මොකද මේ ව්‍යාදිදුක කියනෙලා ඇහුවත් මොකදල න උත්තරි ව්‍යාදිදුක යනු කුමක්්ද. එකට උත්තරි හරිම ලේසි පැහැදිලී මොකක්ද මේ ඉදිරී තියෙන්නේ කායික හා මානසික රෝගාබාද වැලඳීම තමයි ව්‍යාදිදුක විදිහට හඳු වනේක හොඳට මතදයාන්න ඉළඟට මේ ව්‍යාදිදුක වැලදින කාටද ව්‍යාදිදුක වැලඳෙන්නේ. සස්සර සැරිසරන හැම දෙනටම ඒ අතවත් මතගදියාගේ ඊළඟට තවත් වචනැතිව මෙන්න මෙමද. ගිලනෙකු කියන්නේ කාටද. ගිලනක කියන්නේ කාටද. ඒක හොඳර මදගතියාන්න රෝගියූ තැනැත්තා. තමයි ගිලනකු විදිහට හඳුන්වන්නේ ඔන්න ඒ කියන කාරණය අපි මතකතියාගත්තා වැදගත්ම කරුණු අත්තරේ ඊළඟ ටාපි බල්ලමුූහරේ. වෙන්න තවත් වැදගත් කාරණයක් අපිට හමුුවෙනවා. ඒ තමයි, ුදුරජාණන් වහන්සේ රෝගීන්ට දැන් ෛද්‍යවරු බුදුරජාණන් වහන්සේ අතර වෙනසමය පැහැදිි කරන්නේ බුදුරජාණන් වහන්සේ රෝගීන්ට උපා කරනකුටට උපකාර කරනකුට වැද්දගත්මකාරණය තමයි මහාකරුණාවෙන් තමයි ඒ කාය කරේ ඔන්නව වචන හොන්දට මදග ධාන් රචානා ප්‍රශ්න වලදී විශේස ලස්සට උත්තරේ ලියන් පුුව. හරිදැන් මෙන්න මෙතන රෝගීන්ට උපකාර කිරීම ගැන කතාකරාම පූතිගත්ත තිස්ස දෙරුණු හන්සේ කතාව අපිට මතගැනි මේක උදාහරණයක් ඇතකට ඒක වාලට ලියන් පුළුවන් මේ සම්බන්ධ කටි ප්‍රශ්න ඇහෙනකොට ඔන්න තිස්ස තමයි හාදුරුන්ගේ නම්ම ඉතින් ආසාරලයේ විාල බිබි ඇතිව වුණ ඉට පස්සේ වන වූ සිරුඩක් ඇති තිස්ස ගෙන අර්ථයෙන් තමයි පූතිගත්ත තිස්ස කියන නම මේහාන්දුරන්ට පට බැඳුනේන්න මේක හොඳට මතක යන්න කිරිප්‍රසනයක් හැදෙන්ට පුළුවන්. ැක් දගත් ැන වෙන්නේ වැදගත් කාරණය වෙන්නේ ඒක මෙතන ඊළඟට තවත් වැදගත් කාරණයක් අපිට හමු වෙනවා මොකක්ද හරි මේ හදුරන් කාරය තමයි නින්තිේමට මොකක්ද සිද්ධුවන මෙ මේක මතකදයාන්න කායිකවසෙන් සුවයක් ලබාදීම වෙතරක් නෙමේ ඔන්න වෛද්‍යවරුන්ගේ බදුරජන් වහන්සගේ වෙනසක් මේ පැහැදිල්වෙන්නේ වෙනස පැහදිි කරන්න කිව්වොත් එහෙම කියන්නේන නමුත් ඒක රශ්චා ප්‍රශ්න වදී ලස්සන් ලියන්න්න පුළුවන් වගේ වි හයි ට පසන වලද මේ කතාව ඇහන්ට පුළුවන් එතුට මේ පතිගත්ත හාන්දුරුට කයික සු ලබාද නිකහොම ේහදදුුනා නාවල රෙදිටි චී රටි හෝදල සුවපත් කලලා පිරිසුදු කර. එල්ලන්ට මානසික වසයනුත් බුදුරජණන්හන්ේ සුවපත් කරනවා අයිදිරටා වෙසා. ඒක කරගුහොමද සිත පහන් කිරීම සඳහා ධර්ම දේශනා කරන ධර්ම දශ කරලා කෙලිස් නිවාගන්ඩ උපකාරන අන්තිමේට රහත්වෙනවා මේ හාන්දුරු. ඒක මතකතියා ගමු. ඊඟට ඔන්න අ්‍ය අනිතුධාරණය දරබාදයකින් පෙළුණන භික්ෂ වහන්සගේ කතාවලට මත ගැතිනේ ඉතාම කටින් ඒ කතාවයාට මත්තක ඇති මංහිතන ධර්ු උදරබාධයක් වැලඳී වැලදිලා අරහාදුුරුව වගේම පති ගතති සහන්දරුවගේ මේ හන්දුරු ඇැදේීම ඇතිල්ලා හිටිය. ඉති භික්ෂණ වහන්සල උපකාරය නැහැ. කෝහරි බදුරජන් වහන්සේ මෙන්න මේ වෙලාවේ තමයි. ොඳට මතක තියාගන්ඩ මේක වැදගත්ම කාරණයක් මෙන්න මේ ප්‍රකාසම මහනෙනී ඔබබට දැන් මවක නැත පියකු නැත ඒ න මේ පැවිදුුණට පස්සේ ඉතින් ඒ නිසා ඉිනිකාට උපකාර කරගෙන ජීවත්වෙද කියකිවවා අනිත්කාරණය. ගිලානෝපස්ථානයේ බුද්ධ පූජාව බවට පත්කරපු ගතාව මේක අනිවාර්යයි ඔන්න මතක තියාගණ්රුවනි ප්‍ර්නයක් හැඳ. ලු ිලාලන පස්ථානේ බුද්ධ පූජාව බවට පත්කරයි කියැනමකක්ද. යම්කිසිකෙන ගිල්නකට උපස්ථන කරනවාන ඒ ඒක බුදුරජාන් වහන්සට කරන උපකාරයක්කදට බුදුරන් වහන්ේ පහැදිරිකර. ඒ එතන මතක යාන්න ඕනේ. ඊළං කාරණය මෙන්න මෙතන ප්‍රශ්න ගොඩක් හැදන්න පුලුවන් තැනම්. මකදදෙයි! නේ බලන්ට. මහා කාශ්‍යව මහරාතන් වහන්සේ ඔන්න රෝගිවිච්ච අවස්ථාවක්. මේ අවස්ථාව විභාගයට ප්‍රශ්නයක් නැගෙන තත්ත්වබවට පත්වෙනෙ කොහොමද මේ හාදුුරු රෝගි වෙලා ඉන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මහකාසේ හාාදුුරුන්ට පිහිත වෙද වැඩිය කොහට්ටත කියලා හඬපුුවන්නේ කොහෙටද වැඩිය පිප්පලි ගුහාාවට පිප්පලී ගුහාාවට ඒක හපි මතක තියාගත්තා එලාට තවකතාව මේ බලන්න්න. බුදුරජාණන් වහන්සේ මහාකා්‍යප හාන්දුරුවන්ට දේශනාකරපු සූත්‍ර හන් පුුව මොකක්ද දේශනා කරපු සූත්‍රය ස්ත මේ පිප ලිගහාාවට වැඩමරලා දේශනාකරපු සූත්‍රය තමයි මේ තියන්නේ සප්ත බොජ්ජංගය ඒ හුන්දට මතතයන් සප්ත බොජ්ජංගය හරි. ඔන්න වැදගත් කාරණයක් අපි එතන මතකතියා ගත්තා ඊළඟට මුගලන් මහතෙරුන් වහන්සේ ගැෙන කතාවක්යෙනවා මෙතන මෙතනදි මතකතියාගන්ඩ මේ කලන්දග නිවාප කිය ස්ථානයට තමයි බදුහන්දුරු වැඩමකරී මුගලන් හාන්දුරන්ට. උපකාර කරන්ට එකත් මතකතියාගේ හරි දැන් ඔන්න ඒදකටලෝගන්න එපා මුගලන් හාහදුරුට පහිටවෙන්ඩ වැඩකු හද කලදකුණවාප. හරි ඊළඟට මහාකාශ්‍යපා මහරතන් වහන්සේට පිහිටවීමට වැඩී පිප්පල ගුහාවට සත්තබෝජ්ජංග දේශනා කරයි හහිද එහිදී බුදුරජණන් වහන්සේ හරි ඒ කාරණය ඔන්න ඉවරයි ඉතාම කටීන් අපි එතන ඒ වැදගත් කරුණටික මතක් කරගත්තා මෙතන ඒ තරම්ම වැදගත් කරුණක් අපිට හුවන්නේ නැහැ මේ පෙළ පොත ීරු වැදගත් නෑ ගෙනකෙනනවෙේ නමුත් මේ විභාග වෙලා ඉතාම වැදගත් කරටක වෙතරක් අපි විාගෙ ලාං වෙලා මතක් කරගනිසා තම අපම පවසන්නේ එළඟට අසරන සසරන්න ගුණට බුදුරජාන් වහන්සේගේ ගුණන්. හරි මෙන්න මෙතන මතකතියාට මේ තියන්නේ ප්‍රශ්යක්හ ඇහෙන තැනක් මොකද. බුදුරජාණන් වහන්සේ මහකරුණු සමාපත්තියෙන් වැඩ සිටියේ දවසේ කිනම් යාමේද. ිනම් මොහොතේද වගේ ප්‍රශ්නය කැහොත් ොක දුත්තරරි පැසුල යම්කිසා ආරම්භේදී පැසුලු යම්කිසා ආරම්භේද වචනය මතක තියාන්ඩ තර්කවිතර්ක කරකරීන්ඩ වසන මේ වෙලාී පැසුලයම්කි තම ආරම්බේදී තමයි බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් වැඩ සිටිය. ඒ කරම් මතක තියාගන්ඩ ඕනිමයි විභාගට්‍රශ්නයක් හැදෙන්ඩ පුල්ලූවාං හරි වළඟට තවත්කාරණයක් බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබ්ේ කවු්ද මනුස්්‍යය තරක් හෙමනවේ විශනි රචාන පශ්න වට මේ බලන්න. හෞද දිව්‍ය ද්‍රහ්ම ආදී වෙතරක් නවේ මනුස්්‍ය අදී වෙතරක් නවේ තිරිසන් සත්වූත් බුදුන්හසේගේ උපකා ැබවවා කියනකාරන මත දයන ඒකු ධාරන පස පි හමන. මතගතයක්ත් අයින්ට මෙන්න මේ තැන වැදහ ප්‍රශ්නයහා පෝ නේද. මේ මොකක්ද නිබ්ාද්ධ චාරිකා මොකද නිබාදධ චාරිකා ගයන්නේ ඉතාම කෙටිං එක්මටක් මතකර ගම විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් කරම්භයා පිහිටවීමට වැඩ කිරීම කිවත් සම්පූර් ෑ අත්තේ කොම ොත්තරක කිය ඩ ුදුරාන් වහන්සේගේෙනනකොටස අනිවරෙන් සරටය දන්ුව. හැම හමරන්න නනේ බදුරජාණන් වහන්සේ තමයි විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසාක් කරම්භයා පිහිටවීමට වැඩම කිරීම නිබද්ධ චාරිකා වෙන්නේ එක හොඳ මන්තය අපි වගේ කෙනෙක් ගැහ කියෙලා එක නිබදධ චරිකාවෙන්නේ නෑ හරි ඔන්න ඊළඟට අපි බාලමු හරි මේ තියන ප්‍රශ්නේ වැදගාත් ප්‍රශ්නයක් මෙදැන්තිෙන මොකදම මේ ප්‍රශ්නය තමයි අසරනවානු කවුරුන්ද. හරි ඒ මං අන විදේ නමු විාග ටාන්න ම ේ ඕ වෙන වි හැට පුල හැබැ අසරනයෝ කියන කදගල න්තද අ මාරණෙොහ ඇහුවත් කාරන උත්තරෙලියන්න්න පුලුවන්න්නේ. ක දගරුත්තේ භව කතරේ අතර මංව තිටන සියලුම දරලාද මේ අන්න මතක ද අට අසරනය ැනම සල්ලි ැති මුදල් නැති ජීවත්ව විදිියක් නැතිය නේ බදුරන් වහසේ පැහදිි කරන්න අසරනයෝ විදිහට බුදු හම අසරනය විදිරි සලකාන කවුද භාවව කතරය අතර මං විච්චාය කියන නිවන් දැකපු නැතිය. ඒ හැමෝමත් අසරනය විදිර තමයි බුද්හමේ සලකන්න හාරි. එක ඔන්න එතන පැහැදිලි කරගත්තා. ලළඟගට බදුරන් වහන්සේගේ අසන සරණ ගුණේ නිසා මොකක්දයාලට කරන අසරණයට ධර්මබෝදය ලබාදෙනවා කියනකාරන තම පි මතක තියාන්න්නෝනි දැන් අපි බලමුකෝ මේ වගේ විශේෂ පුද්ගලයෝ බුදුරන් වහන්සේගේ මහාකරුණාවේ උපකාරෙන් පිහිට ලබපු අයකවද කියලා ඒ අතර ඉන්නවා කෞද්ද කවුද මේ සත්හැවරිදි සෝපාක සත්හැවරදි සෝපාක ඔන්න උදාහරණයක් ඒක මතකතියාගන්ඩ ඒ ගැන කතා කරනකුට අරපියාගේ මරණයෙන් පස්සේ ගොඩක් දුකම් කටලුවට මුහුණ දෙෙනසුදුනා අර සෝහොම් බීමක හෙම දහලා තිබ්බ විිතින් මෙ පැවිදි වෙලා මේ සෝපාක සත් හැවරදි සෝපාක පැවිදි කරලා කායික සුව වගේ මාංසික සුවඇත් ලබා දුන්න කිය කාරණය තම ඔතන හැදිරිි කරන්න ඉළඟට සුනීත සුනීත කියන්නේ සැඩොල් කුලේක උපන් වන පහත් කුලේක ඉපදුනායටත් බුදුරන් වහන්සේ පිහිට වුනා කියන කාණය ඔය තහරු කරන්නේ සුනීත දැන් සුනීත කසර සෝදගෙනෙ එතකොට මේක ලස්සන්න උත්තරයක් ලියන්න පුුවන් වචනයක් මෙන්න මෙතර දේෙන මේ බලන්ඩ මෙතින් මෙන්න මේකොට සනිවාය රශන පශන දිියන්ඩ හරීම ලස්සන උත්තරයක් වෙන අනිවාරය ඔබේ උත්තරි බුදුරජාණන් වහන්සේ සුනීතට උපකාර වුණේ කොහොමද භෞතික පරිසරේ කසල පමණක් ඉවත්කිරීමට නෙමේ. බෞති පරිසේ කසල් ඉවත් කරන්න වෙතරන්න නෙම උපකාරවුණි බවගමනය හමුවන කසලත් අලුකර දමන්ඩ සුනීත තෙරුන්ට හැකිවුණේ බුදුරාණන් වහන්සේගේ උපකාරය නිසා කියන ඔන්නඔ කාරන්නේ ලස්සන් විභාගටලිවුවොත් එහෙම එකයන රචජන පශසන එක දහෙම ඉතාම හොඳ ලකුණකට එක හේතු. වෙනවා විභාග පරික්ෂකරයාගේ නිස්ස කරයාගේ හිතදිනා ගන්ධය එක. අරමවාට නොයිලන්ට නිකසලූ නිර්වාණාබෝධය ලබා දුන්න කෙන කාරණ මෙතැති නොයිල්ලඟට තව ප්‍ර්යක් වන්න මෙතන එනවා. මතකද සොරුම් අති වැ අමතකවීමකින් වැටල තිබ්බා මුදල් පොට්ටි පොදයක් ආ තමන්ගික්කුම් පුරීඉතිං ගොවිය අසරන වුණනා මේ ගොවිය හොරෙකු බවට සැක කරනවා ඊට පස්සේ ඒකට පිහිට වනේ බුදුරජාන් වහන්ස කර සාර්පයකුසාරආනන්තරපය දුටවාද ඔය කියන දීර් කාතාල් මෙතර තින මංගිටක ඔක්කොම් පහැදිලි කරන්න මෙතන යාල විසේ දශ ආරනය කරලා ඉන්න කියලා හිතන නිසා තමයි මං තාම කෙටින් මේ කරන්ක පැදිල් කරන්නේ දැන් ඉළඟට තත්වදකත් කාරයවිවාාහ දී ප්‍රශනයක් හැදන පුළුවන්තරනක් මෙන්න සත්ඇැවිරදි වයේදී යක්සේකුට බිලිවීමට නියමව සිරිකුමාරවරු දෙන්නේෙ කෞද කුමාරු දෙන්න දෙන්නෙක් නම්තරන්ග කියලා විහටහඩ බලොත් සත්්‍යඇවදිවේදී ක්ෂයකුට බිලවීමට නියමතව සිි කුමාරු දෙනෙුට බදුරන් වහස පිට ඕන එකුමර දින කවද. එක්කරෙක් තමයි ආලෝක කුමාරයා අනිත් එකෙන දී ගයු කුමාරය, ආලෝක කුමාරයයා දීගය කුමාරය එච්චර ඒතන, ඉළඟට තවකතාවත්තියෙනනවා මෙන්න රජ්ජ මාලාව අපි දැ විදේශ වලට ගිල්ල පීඩාවට ලක්වනය දකිනො ඒගේ තමගේ ස්වාමිදුව ලොක්කු පීඩාවකට පත්කරාවේ රජ්ජු මාලාාව කියන මේ අස්සරණ කාන්තාව ඉතිං ඇයටත් පිහිත වනේ බුදුරජාණන් වහන්සේ කියන කාරනය තමයි මෙතන පැහැදිි කන නිලට තවත් උදාාරනතියෙනවා හරි මෙන්න මෙතන බාණ් මේ බලට් මියයාමට පෙර මියයාමට ආසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ පිහිත වුණායි දෙනෙක් එකක්නෙක් නම් කරන කල හටි කියන පුළුවන් එතන න්නවා එකයි දෙකයි තුනයි හත්තර දෙනෙක්ම ඉන්නවා මේ බලන්ඩ මට්ටකුන්ඩලී චත්තමානවක පේසකාර දියනිය අනිත් කවද ඉලෑන්ට බාහියධාරු චීරිය. මේ කියන ඔක්කොම මරණාසන්න ොහතේ තමයි පිහිල බ ද ධරනෙක් දදි ට්ටුඩල තා මතකන මටතකුන්ඩට කිසින් පිත්දහම කරගන්න බැවුණ න්න රහසන්නව න්නවා ගෙදර පින්නන්නේ ඒවස බුද හ ුදුහන්ුරෝ කරවා මහරනව බැලුව නිබදධ චරිකා ේදු කැනවිසේ පුද්ගල කරභයා පිට වෙන ගේ හිල්ල වැඩිය වැඩම කරලම කද කර ඒ මට්ටකුන්ලේ දිසාවට බුදුරැසහිදවා ඒද කලා පැහදිලා සතුරෙන් වැන්ද තරයි දිවිය ෝක ඉපදුරදක්කද පිහිටවි හැමීමේ හිිර මේ චත්තමාමාවක පේසකරදනිය බාහි ධාරු චී නයටත් පිටඕනේ ඉතාම් ලස්සන කතන්දර ඒව කතා කරන්න වෙලාවනවෙමේ අපි බලමු ඊළඟට මොකක්ද හරි අපි අ කලින් කතරන බදදුහදු මිනිසුන්ට තරන්නේ රිසත්තුන්ට තොප කාර කියලා ඒකට හොඳ උදාහරන ඇතින මෙන්න මෙතන රචර පසනයට ඇ. හොන්ද කාරණය කඊළඟට හිිටි පස් නවරදි ඇහෙන්න්ඩම පුලුවන් තැනත්තවයි මේක හොඳට මදක තියාගම අපි උදේ නිරයිතුමාගේ බද්‍රපතිකා ඇතින්න. බුදුරන් වහසේ පිහිට වුණක්ොහොම පිටිුුණු මේ රජුරු හැකියාවතියන කාලේ මේ ඇතින්නට ඇතිනගින් වි වැඩ පල කරත් නමුත් වසිරක ට පස නොසල කහරරි ඇති මේ කරන්න එපාහලා බදුරුවන් වහන්සේ මඟ පැවීම නිසා කළගුණ සැලකිීමගේ පැහැදිලිරපු නිසා රජතුමා නැවත්ත බද්්‍රවතිකා ඇතින්නට හොඳටසාතුදපයම් කර අන්නකින් බද්්‍රවතිගා ඇතින්න සුවසේ ජීවත් වනා මිය නතික් ඊළගට තවත්තු ධරන තමයි බුදුරන් වහසේ තරිර සතුන් ර කාර. අර ගැණියකුට උප මා ගැන්ඩියකුට උපරපු අවස්ථාව ළමයි ගොඩ හිප දෙනෙක් අර හිංසා කරමින් ඉන්න අවස්ථාවේ ගැනඩියාව මුදා හරිින්ද බුදුරජණන් වහන්සේ මඟ පෙන්නවා හරි. ඊළඟත බුදුරජාණන් වහන්සේ බුදුඋනාට පස්සේ තමඟ ජීවිත කාලය වන පන්සාලිස් වස කියන්නේ අවුරුදු හතලිස් පහ ඔන්න අර කාලින් කතා කරපු කතාව මේ විදියට ය නැවත මත් වෙනවා අපේ රචා ප්‍රශ්නව ලියන්නපුුළො දුරජණන් වහස වැලසිරි පන්සාලිස්වාසම කැපගල. අසරනයටට පිහිටවීම සහක කියන තවන්ත ේටි වාසනයට පිහිටවීම ග රචන පශනැක මවත් ියලවුල අසාසන් කතාව කියන්නට ල පසලස් වසම කැප කළි අසරණයට පිහිටවීම කියන වා්‍යන්නේ වාරෙන් අවසාන ලියන්දම ඕන බුදුයන් වහන්සේ. යැන ියනකොට හරි ඉල්ලකට අපි බලමු පුරිසදම්ම සාරතිී ගුණය ගැන මොනාද අපිට කතා කරන්න තියෙන්නේ මෙත්තැන බලමවාි හරි. දම රතිී ගුණේ යන්නේ අදහස් වන්නේ කුමක්ද කියන කාරණයක්ත් මෙතන ප්‍රශ්නයක් විදිට අහිතතාම සරලකාරණයක් වෙන්න පුළො උඹබ දන්න අනිවාවරම මනුෂ්‍ය තිරිසන් යක්ක්ෂ දේව බ්‍රහ්මාදී සියලුම නොහික්මුණු. ඒ වචන අනිවාරයෙන් ඉදිරිටෝ දඩුවනි නොහික්මුණු පිරිස හික්මවා ගැනීමේ ගුණය බලය තමයි පුරිස දම්ම සාරති ගුණේගැනේ මේ නොහික්මුණුකිවේ ඇයි වෙන අයට, වෙන්න ගසිම ගෙනෙකට මෙල්ල කන්න බැරියා තමයි බුදුහඳුරු මෙල්ලකේ අන්න ඒක තමයි පුරිසදම සාරති ගුණේ කියයනන්න පිදන්න අංගුි ම යෝගේ විධ තින් දාහරය අගලි මාල්ල ඉතින් මේ අංගුලි මල් අහින්සකංගුලි මා අංගුි මල බවට පත් වුණ ගරුවරයාගේ පවිටු ක්‍රියාව නිසා ඉතින් කිට පස මොකක්ද සිද්ධ වනේ මුළු කෝසල රාජ්‍යම බියෙන් ඇලලීගයා ආන්තිමේට මේ අහිංසකේ කංගුලි මල්ල. බවට පත්කිරීමේ විපාකය විදිහට ඊට පස්සේ ඒ ගුරුවරයා විසින් නොමගවන අහිංසගංගුලි මාල බවට පත්තුනත් අංගලි ාල නැවත අංගුලි ලාල අතන් වහන්සේ බවට පැවතිවූ පත් වනේ මේ තුන් ලෝකට ගුරුවරයා වන බුදුරජාණ වහන්සේ නිසා යිතින් බදුරජාණ වහන්සගේ ගුරුකම කවදාක්වත්වරදින්නේ. නෑ අන්න එකට හොඳ මුදාරණය තමයි මේ තිය ඉතින් බුදුරණන් වහන්සේ මේ සඳහා අයි දාගන්නේ සහටම වන කෙනෙක් ෙල්ල කරන්න දමනය කරන්න දඩුම ගු අයද වන්න පුුව නීතිෙන්න්න පුුවන් නම බුදු හන්ද්‍ර ොදාගත්තේ මොකක්ද මෛත්‍රී ගුණේ මෛත්‍රී ගුණේ එක හොඳර මතකට යන්න ලස්සද රජචා පාහන උත්තරියන්න්න පුලුවන්ට ඒළඟට අපි බලමු මේ ආලවක යක්ෂය ඔයිනේ තවත් පුරස දම ගුණේ ගැන කතා කන්න කොට තාව කියැන අනිත්තයටට මෙල කරට බැරි නොහික්මුණු පුද්ගලයන් දමනයකිරීම ආලෝක යක්ෂයා දමනය කිරීමත් උදාහරණයක් විදිහට වායාලට ගන්නඩ පුුවන් ඉළඟට ේවදත්ත තෙරුන් ගත්තම් පස්සේ ය උදාහරණයක්ක විදිට තවත් උදාහරණයක් කජාසත්ත රයිතුමාගේ ඇත්තලේ සිටියේ මදකපුුණු නාලාගී හස්ති රාජය බුදුරන් වහන්සේඉදිරියට ව්වා තමාමඊල්ළට බුදුරන් වහන්ේ ජීවිත නතිකරන්න උසාගත් දේවදත්ත තෙරුන් කියන කතාව තමයි මෙතන තිෙන්නේ කෙසවතත් අවසානය වැදගත්මකාරණය තමයි මේ නාලාගිනී හස්ති රජයා පවා මෙ මද මෙකැනමේ රා කල පෝලා මේ මත්කර ලවත් බුදුරන් වහන්සේ මෛත්‍ර ගුණේ ඉදිරයේ ධනින් වැටනාා ඉතිං ඒක මහා අරුම කුදුම දෙයක් එකට හේතුව තමයි බුදුරන් වහන්ේ අනන්ත බුදුගුණ ඒ එකයි අනත බුදුගුණ ගැන මේ පාරමය අපිතා කරන්නේ. හරි ඊනඟට බලමුක අපි මෙතෙන්ට මොකද වැදගත් කාරණය අපිට හමුුවන්නේ මෙෙන මෙතන සච්චක නිගන්ටයා ගැන කතාාවෙනවා මොකක්දේ ඒ කියනෙ හරි. වාද කිරීමට රුසී කපනෙක් තමයි ඒකාල හිටපු මේ සච්චක කියන නිගන්ටයා. ඉතින් බුදුරජාණන් වහන්සේ හොයාගෙන බුදුරන් වහන්සේගේ කීර්තිය පැතිල තිබ නිසා මං දැන් විවා කරද එතෙන්ට යනන්ග කියලා බදුරන් වහසේ ම පිටතාව නමු බදුරන් වහන්සේ දිරි සූරයා ලෝකය හමුවේ කනාමැදිරේ ලිය විය කියනවා වගේ කියන සූරයා ලෝක ඉදිරිී කනාමැදිරීලිය පේනෙ නෑනි. ඉතින් ඒ වගේ තමයි මේ සච්චක නිගන්ටයා ඔන්න පරාධ වනා කියෙන කාරණය මෙතන තිනවා එකත් හොඳරමක දෙ යන්ද ප්‍රශ්නයක් අ හන්ට පුුව. නිගටනනාත සාස්තෝරයා අුාමිකතම උපාල ගෘහපතිය එකත් විභාගට හන්ද පුුවන් පාලි ගෘහපතියාගේ ගුරුවරය කවුද එහැමනැත්ම් නිගටනනාත පුත්ත ශාස්තෘරෝරයාගේ අනුගාමිකේ කියල අමහරක් දෙට පුුව එතන උපාලි ගෘහපතයාගේ නමත්තියෙද පුළුවන් ඇතුවු මතදන් නිගන්ටනාත පුත්ත ශාස්තෘෝරයාගේ අනුගාමිකෙ තමයි මේ උපාලි කියන කවුද ගෘහපැතියා. ඊළඟට බලමු. ඊළඟ වැදගත් කාරණයමොකක්ද කියලා මේ පාඩම බල මෙතන එනවා ප්‍රශ්නය හරිමේ තියන මෙන මේක. අමාාවතුර අමතුර ලිින්ි කව්ද දැම් මේ විදිට දමන කතා විස්තර වන සාහිත්‍ය කෘතිමේ එකකෘතිය තමයි අමාමතතුරක යන මේ අමාතරක කෘති ලි කවද ගුරලු ගෝමින් විසින් ඔන්න පෙ පොේ යන ප්‍රශ්න හැ ළුවන්තැන්. ඒක මතකතියා ගමුව අපි මෙන මේකත් පොඩක් මක යනමින මේ දාහතර වන පරිච්චේද ආරම්බේදීගෙන එක ඒක හේතු දමයි දාහත්තරවන පරිච්චේද ආරම්භේදී තමයි මොකේද මේ අමතතුරකින් කෘති ගුලුුව මනිවිසි රචත අමතුර ක කියන කුති දාහතන පරිච්චේ රම්ෙදදි තමයි මේ දම කතා ගැෙන විස්තර කරන්නේ මෙතන දින් ගොඩක් අ ගැෙන විස්තර තියෙනවා ඒතික දැන් කතා කරන්න වෙලාව නෙමේ හරි. එ ඔන්න යාලට භාගිට හන් පුලුවන් බුදුරජාණන් වහන්සේගේ මේ දමන කතා පිළිබඳව සඳහන් වන සාහිත්‍ය කෘති දෙකක් නම් කරන්න කියලා ඇතකුට අමා වතුර බුත්සරණ කියන පොද් දෙක මතකතියන්න ඉතාම ලේසි ඒ කරුණ දෙක මතකතියාන්ඩ ඊළඟට මේ හරිමේ තින් තවත්කාරණයක්. බුදුරජාණන් වහන්සේ මේ විදියට අන මේ දමන කරට බැරි අ අනිතෑ දමනකරන් ම මෙල්ලරට බැරි නොහිෙ ුණ පුදගලයන් දමනකිරීම සඳහ යෝදාගත්තේ හොඳට මතදයාන්ට ආධ්‍යාත්මික ශක්තියයි ගුණෑ. ආධ්‍යාත්මික සශත්‍යය හා ගුණ බලය ඒ මතකතියාගමු. අපි ඊළගට හරි මෙ මෙතන් ද නට පස රජා පසේ අවස්්‍ය කරුණු. මනද ඒ කරුණු අපි උදාහරනයක් විදිර ගත්තොත් එහෙම දැම් බුදුරයන් වහන්සේගේ මේ නොහික්න පුද්ලයන් දමන කිරීම ගුණ ප්‍රකටවෙනි කොහොමද එයා බුදුහන්දරුව අවිය අදෝදාගත්තනැඩ පරසු වචනය උදාගත්තන ඉතා මයිරන අපි ආදර්සර ගන්න කොහමද දෙ කියන රනය පැදිි ශ්ේක්න ශිෂනායක විදිට කටයුතු කරන්න අස්ථාව ලැබෙන අයියගේ විද අස්ථාවලනනායක විදිරට කර වස් ලැබ නායක විදිර කටතු කනට කහොමද ප්‍රධාන වසය වචනේ පරිස්සකරග වශචන වැර නොත්. ට කෙනෙ ජීවිත වර්දින පුළ අගති අගුලිමල් අහිසකගේ ීවිතෙත් වැරදුනේ ගුරුවරගේ එක්ක වචනයක් දෙකක් වැරදිීත නිසා මිනි මරු බවට පත්වනාා සිං මේකෙන් පේන්නේ වචනය වැදගත් ම බුදුරජාණන් වහන්සේ වචනය හික්වාගෙන මෛත්‍රී ආදරයෙන් කරුණාවෙන් කතා කරපු නිසා බොහෝ අය එකට මෙල්ල වුණා ඒක රා පශ්නවලදි වැදවත් කරන්නයක්ම මතකර ඉට තාදීගුණේ ද මෙත නද මුලි මෙැහිෙන ප්‍රශ්නය තමයි තාදී ගුණේ යනු කුමක්ද කියෙන ප්‍රශනේ ඇහ එතකොට මතක තයාරන බදුරජාණන් වහන්සේගේ මොකදද අටටලෝ දහමින් කම්තාදී ගුණය කියන්නේහ එතුළටලෝ දහම නම් කරන්න වල්ට මතක තේන්්‍ර අනිවානය ලාබාලාභ යසා ඇස නිදා ප්‍රශංසා සැප දුක ඔන්න ඒකාරණය හරි ඊලට මේ තාව ප්‍රශ්නයක් එතර හෙන්න පුළුවන් මොකක්ද තාදී ගුණයට එහෙම ැතම අටලෝ දහමින් කම්පානුවේ ගුණේ හඳුන්වන තවත් තුමති නොම ගද අකම්පය ගුණේ අකම්පය ගුණේකම්පනුවම ගුණේ අරරි ලෙසි අකම්පිය ගුණේ එම නැතම් තාදී ගුණේ එකම ගුණයක් හඳුන්වන්නේ හරි දැන් ඊළඟ පස්න ගත්තොත් තාමේ තියන මෙතන බුදුරජාණන් වහන්සේට බුද සත්කාර වගේම පාඩු සිද්ධ වනා කිය රණය හරු කන්න දමයි මේ මෙතන යන්නේ එතනදී අපි පැදිලි කරන්නේ මොකක්ද ලාබ සත්කාර පොද සත්කාර ලැබුණා ප්‍රභූන්ගෙන් කියන කාරණේ තහුරුගන්න හොඳ කරුණු දෙක් තිෙනවා තකතියන්න කොසල් මහා රජතුමාගේ අස දුස මහදානය අනිවරෙන් මතකතියන්ට අස දුස මහදානය පිරි නැම වේ කියල පශ්නයක් අයි ඉට පස්සේ යටින් කේටිකාරුණු ටිකක් දිරිපත් කරයි එතකුට අපි. පොසොල් මහාරජතුමා තමයි අස දෘස මහාදානය පිරිිනැම ඒක අනිවාර්ෙන් මත තියාගම ඊළඟට බදුජාණ වහන්සේ උපකාරළ ප්‍රබුවරු ගැන මතක් කරනකොට මතක තියා ගම අපි අනේ පිඩු විසාකා කියන සිටු අනේ පිළු සිටතුමා ඒවගේම විසාකා සිට දීනය ඇත තවත් ප්‍රශ්න හැඳන පුල මෙන්නම මෙතන අනේ පිළු සිටුතුමා තමයි ජේතවන ාම දිීප දිළේ ඒගේම පූර්වාරාමය විසාකා විසින් ඒකත් මතක තියාගන්ඩ. වැදගත් කෙටි පස්න ඇහන්ඩ පුළුවන් තැන මේ අපිට හමුණ එළඟට අපි බලමු වැදගත් කරුණු තවමුණද ඉතාම කෙටීම් හරිමන්න මෙතන මේක මතක තියාගම අපි අර දොලස්සනි වස්කාල ගැන කතා කරන්නේ අන්න ඒකෙ වැදගත් දිගුවත් තමයි මේ තියන්නේ ඒ මොකක්ද බේරංජාවේ වස්විසීම සඳහා ආරාධනා කනේ කවුද කියලක ටි පස්සන ැහුණුත්ස්කාලේද දොස්සන වස් කාලද ඔන්නව ප්‍රශ්ිකානිවාර මතකතියාගන්නඩ න ඉලට වස්තුන්මාසයක් වැඩන්න ඇති බුදුරජාණන් වහන්සේට මේ බමුණ ආරර්ධනා කරට බමුණට අමතකුණා ඒ වස්තුන්හන්සේ අවසන් වෙනකම්ම මොනාද. මේ බුදරම ික්ෂු හ බුදුරන් වහසරතු ික්ෂු වහන්සේලාට ධදාන වා ද දෙන්නට අමක වුණ ඇති බදුරාන් වහන්සේට ඒකාලවල න්න සිද්ධුණනේ අස්වයන්ට දෙන යව. නැති කට්ුක ආහාරය කියන කතාව මතකතියයාන්න එලාට තවත් අහන්න පුළම් බුදුරජාණන්හන්සේට යව නැමති කටු හාරය වලන්දන්න සිද්ධ වනේ නම් කීවනි වස්කාලේ ද දොලසුනි වස්කාේ එලාට කොහේදීද වේ රජාවේ ඒක මත යාාව ලාට ආරධනල කවද උද්ේ මුණ උද බුණන හොඳ මදයාන් විභාග පශ්න කඇහෙන්ද පුලුවන් තැනක් ඒ මෙන බුදුරන් වහන්සේ නිින්දාහසකරපු දැන්ව කියල සංසාකරපයන මෙ නිින්දා කරපු කියෙනෙක් තමයි මේන්නේ සුප්පිය කියන බ්‍රාජකයා මතකතියාගමෝ අපි අපි බල්මු ඊළඟ වැදගත් කාරණය මොකක්ද මෙතියන්නේ තවත් වැදගත් කාරනය බුදුරාන් වහන්සේ එම නැත්තම් බුදුවරෙක් ලෝක පහලවෙනි ඇයි කියන රන ඔන්න ඒ ප්‍ර්න උත්තර දෙනවා මනිස් වර්ගය ඉදිී යෙන මහා ගැටලුවට විසදුම් ලබා දෙද එම නැතම් මහා ගැටලුව හොයලදෙන මිනිස්සුන්ට තින මහ ගැට හෙලද ඒ ප්‍රශනයක් වි තවතැක හන්නට මොක් ිනිසුන් හා ගැටලු දුර හන්ස සලකරන්නේ එමකදද. සසර දුක සසර දුක එක මතදට එකත් ඉතාම වැදග ප්‍රශ්යක් හැල්පුලුවන් තැෙනක් දැ මෙතන ති කියන්නේ බුදුරජාන් වහන්සේර පහසරොය වෙතරක්න බුදුජාන් වහන්ේ පසංසාරපය තින්නවා කිය කාරන ැනවේ අටලෝ හමින් කම්පන නගක දක්නෙලා නිද පසන් සගෙනින් දැ මෙන මෙතන යස වාර්ධනය වනෑවරින් බුදුරාන් වහන්සේට ප්‍රශංසාකරපය මේ ඉන්වා එක තමයි අන්‍යාගමිකයනු තින්වා හෙමය කව. කී පොට්ට පාද මේ මතක යානේ තුන් දෙෙන විවාාගට අහන්ඩපලම ුදුරාන්හන්සේ පසංසාකරපය ආගමිකයෝ තුන් දෙෙක් නම් කරන්නට දෙන්නේෙක් නම් කරන් වගේ ඇහත් සෝනදන්ඩ චාකී පොට්ට පාද වගේ මේ බ්‍රහ්මණයෝ පරි රාජකයෝ. ඊරඟට බුදුරජාණන් වහන්සේ ප්‍රසංසා කළ උතුම තවයින්නවා වෙනය මේ අනිත් අය රජවර හොන්න බදුරන් වහන්සේ රාජක පසන්සා. කරපු ඇයම නැත්තාම් අබුදුරන් වවාහසක සේවයාගේ කරපු රජවරු කෞද කොසල්ර අයිතුම බිබිසාර රයිතුම මහා රජවරු ඉළඟට තව කවුද අනේපිඩු විහකා කියන මේ ස්්‍රාවක ්‍රවිකාවන් ඒ මතකති අනනිඉතාම කීටයෙන් අනිවරෙන් කෙටි ප්‍රසන ඇහ ොත් ඉත්තාම ලීසි උතර යඳු මෙන්න මෙතන ප්‍ර්නයක් මෙන්න ප්‍රශ්නයක් හැගිලතිනවා. නමුලෙන් අහුනේ නැත්තම් මේ එක වැහිලලාෑනවතාවපෝඩේ එම කක්්ද මෙතන තියෙන කාරණේ. අටලෝ දහමින් කම්පානොුවීමේ කටයුතු කම්පා නොවී කටයුතු කිරීමට යම් කිසිකරකුට පුළුවන්නම්. ඒක දියුණෝට හේදුවක් වෙනවා. දියුණෝට කාරණයක්. කියලා මොන සූත්‍ර දේශනා කරන්නේ මහා මංගල සූත්‍රයේ. ඒකත් ඉත්තාම වැදගත් ප්‍රශ්නයක් හැදෙන්ඩ පුළුවන් හොඳම තැනක් තමයි ඒ ඒකත් මතක තියාගෙන, දැ ිත ෙටි ප ස ේ ප හ රජචන පශන මක් දහැන පුළුවන් අටලෝ හම කම්පා නොවී කටයුතු ීම ීත සාහතකග හැකි එෙම ැත බ ීවිත ගතහැ දස ොක්ද අටලෝ දහමින්. පානුුවේ ජීවත්වේ මෙමැත්ම ුදුරන් වහන්සේගේ තා ද ගුණේ ශි්‍ය ජීතර ගතහැ දසමකද න්නවඔ ඔයවගේ කරුණක් තමයි. කොහමර ඇහුණ තහන්න ඔය කතාව බුදුරන් වහන්සගේ මේ කම්පානොවේ ගුණේ අපේ ජීවිතන ආදස කරන්න කොහම දෙන්න කාරය තමයි කොහෙ අහුව තන්. එ එකකට මත තියානුට කොම දි ත්රේ ලියන්නේ ලියන් ෝනි කාරය තම. ඉස්සල්ල බදුරන් වහන්සගේ ගුණ කියන්න මොක්ද කියන කානය පැහදිි කර ට ිය න. පන ච අවස්ථ හි ැක හරන විදිර දක් වන් ඕ ප සංසාකර අවස්ථා ඉ දකර පවස් න ච වස් ා ලබ නවස්. පැදිලි කරලා ඊට පස්සේ මෙන්න මේ කියන කරුණු ියග පැදිිරනවාේ උදදාරනයක් තික ැ අපිත් විවාහගල සමත්වෙන්ට පුළුවන් නමුත් ඒවා සමත් ව කියලා ැන් ජීවිත අසාර්ථකයි කියල ජීත නැතිරන අවස්ථතිාව අන්නම කරන්න නෑ කියලා අපිට සමත්වට පුළුවන්ගේගේ ජයග්‍රහණ කියවා හැමදාම ලැබන්නේ නෑ සමහරවිටඒ පරාජබවට පත්වෙන්ඩත් පුළුවන් මේ වසා දරාගෙන කටයුතු කිරීමට මානසික සක්තියක් ගොඩනගාගඩ. ඕනි කියන කාරණය තමයි ඔබ පැහැදිලි කරන්න ඕනි විභාගෙදී ඉතාම සරලයි ලේසි හැබැයි මේ කියන කරුණුටක ඇතුළත්වෙඩ ඕනි අවසානයේද අපි පැදිි කන්න කපුළුවන් අපි වගේ ඇතු තරන්නේ බුදුජාණන් වහන්සට අරලෝද ම හුණ දෙන සිදන තිගේ නිසා අපි එක තේරුම් ඇරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ගුණයන් දියුණු කරගන්නඩ උත්සාගන්නඩ ඕනි කියන කාරණය අපි රච්චනා්‍රශනය අවසානය ලස්සනට තැක් දි ල හො ාව න ාව ඩ න දග ස ති ට හ. ේරු න මෙැන රි ඒළඟට බලක අපි. ඊළඟ පාඩම තුංවැනි පාම ඉක්මනටම අවසං කරමු. මට පෙර ඉදිරි පැත් කරපු, අපි විඩියෝ ඉතාම වේගෙන් ඉදිරිපත් කර මේ තර කරුණු ඇත්තට මහුුණේ නැහ දැංහැබැයි කරු සියල්ලමාවරණය වන විහයට තමයි කාරණේ මේ විඩියෝ ඉදිරිපත් කරන ඉති ඉනිසා ීඩියෝතියයක් දික්ුුණාට, මේක ඉතාම උපට පලදායි මයි නියත වසේමොබට ඒ ම සා මාර්ථය. ලැබෙන වාමයි මේ වීඩියෝව සම්පූර්ණයෙන් අධ්‍යනය කරොත් නං එකයනෙ විභාග දවස්සෙත් අඩුන් වසෙන් උදෑඇසන හෝ ඊට කලින් දවසේ හෝ මේ විඩියෝ අධ්‍යිනය කරනන්න ඉත්තාම දගත් න අබලන්ේ පටම වැදග කරන බුදුර දම්පුර දදිවි මග ගනිම සපුා කියන කාරණ යට ගත්තන් පස ෙන් මෙත පශන හැඳර ම දම පරීන වචනය අදහස මෙතනතියෙනවා මේකත් වැදගත් පරතෙර. කියක තමයි එතරින් අදහස් වන කියන ගංගා මුහුද ඒ සමුද්‍ර ඒවගේ දවල්ල පරතර තමයි මෙතන පාර කියන්නේ යි පාරමිතගැනතාගන්නන්නේ ඒකයි කිය එලාන්ට නිවන ඔන්න දැන් අනිත්තක සසරේ පරතෙට යාන්ට බුදු දහමය අදහස් කරන්නේ ගංග යටත තර දවෙෙන. එත ට බුද්ධහම පරතර තමයි සසර පරතර සසරේ පරතර කුමද කිය හන්ඩුලලා මොකත් සසරරි පරත්තර එක කියන සසරින් කෙලවර වන්න එහමන තම් සසරෙන් ගොට වෙන්නේ. ද නිවන්නවපුද කරගත්තම නිවන මයි සසර පරතෙර ඒ මතක තියාගම අපි එළඟට තවත්කාරණයක් මෙන්න මෙතන තියෙනවා පාරමිතාාවල අර්ථය ගැනකතා කරන්නකොට මොකදද. නිවනට පමුුණන පිළිවෙත් පාරමිතා විරට හඳු නමනාද නිවට පමුුණන පිළිවෙත් ඒකත් මතකතියාගම අපි ඉළඟකාරණය ඉළඟකාරණය මොකදද පාරමිතා කියන අර්ථකි පැත්තින නිවට පමුුණුව නිසානි පැත්තිෙන් බුද්ධත්වය පතන ෝසත් තුරපුරුණන උතුම් පි යන අර්ථයෙනත් පාරමිතා කියලා කියනවා පාරමිත කියඇතියෙනවාද පාරමිතත් දහයත්යවා. එනි සයිවට දස පාරමිතා කියලත් කියනවා. වෙලට බුද්ධකාර ධර්ම කිය කියන තු විභාහිට අහ මට බුද්ධකාරග ධර්මතුනක්නම් කර කියලායි ඇතු දසාර්මිතාන්න බුද්ධකාර ධර්මුණනාද කියලා උඩගුම් ල යන්නේ බුද්ධකාර්ග ධර්ම කියන්නේ දස පාරමිතාවලට ම තම යිනි හරිමිලේසි දාන පාරිතාව සීල පරමිතාව යිස් කරම පරමිතම මේ පාරමිතාටක වල අනිවාරම දන්නවා මෙෙන මේ වචටිත් මක යන්න සහරවිට සමරර්ලම මෙම ලිව කියල ගැටලුවන්නේ දැ සත්‍ය පාර්මිතාව කියලා ලිවත්කයි සශ්ච පාරමිතාව කියල ලිවත් ගැටලුවක් නෑ මෙ තා පාරමිතාවහෝ මයිතරි පාරමිත කියලා ලිවට ගැටලුවක් නෑ හරි. ඒ අප එතින් අවසංකරම ළඟට මෙන්න ගාතාවතියන වට දස පාරමිතමත වෙනවන දාන සීලංචනක්ම්ම පඥාාවවිරන පචමන් කියන ගාතාව පාඩන් කරන හිටියෝොත් ඔබට කිසිම ගටලුව නතු ඉතාම් පහසුන් උත්තරලයායට පුුවන් දස පර්මිතා න කිරම දීලට. කරුණටි දැගඩුනි ගාව ැනගත්ත බැ මන්න මේ කරුණක් මොනාද ගුණධර්ම පුහුණු කරන්න පරමි තගු දධර්ම පුහරු කරන කෙනෙක් අංග පහකින් මේ කරු පහක් සම්ූන කරඩ ඕනි ොනාද කරු පාහගෙන විාගද හඩපුළුව. එතුට අත් රට කරු තුනත් තියවා තන එකතුක ග්ඩෝනනි ජීවිතයට එකතුර ග්ඩෝ නි කරු දෙකක් තියෙනවා ඒ ොනාද කිය හ් පුළුව. මෙතන අත්හැරීමට අයත් කරුණුතුු ඉක්මට මතකර ගමු තන්හාව මානය මිත්‍ය දෘෂ්ටිය මේවා අත්හරෙන් ෝනි තන් හා මානය මත්‍යයා දුෂ්ටියය එකතුර ගැුනාාද කරුණාව උපාය කවුසල්ලය මේ තික අනිවාරයෙන් මතක තියන්න විභාගත ඇහෙන්ඩ පුළුවම්ම කරුණු දෙකකිලකට මෙතන තව විවාාගට හඳ පුුවන් කාරණයයක් තමයි මේ තියෙන්නේ මීතියෙන් එෙමනාද බලන්න. මේ තමයි. තුන්තරාබෝධියය විභාගට අහන් පුල තුන්තරාබෝධ නම් කරන්නග නෙතිකට මග යාරන්න නනි සම්ම සම්බුද්ධ පච්චයක බුද්ධ අහන්ත බුද්ධ. සම්මා සබද් පච්චේ ුද්ධ අහන්ත බද් ැන තුන්තරාබෝධිය ඒ මතක තියාගණඩ විභාගට හැඳපුුවන් අනිත්්‍යක තමයි මෙතියන්නේ පාරමිතාවක් එක පාරමිතාවක් තුන් වැදෑරුම් වෙනවා ඒ කොහොමද. එක පාරමිතාවක් තුන් වැදෑරුම් වෙනවා ඒ කොහොමද. පාරමී උපපාරමී පරමත්ත පාරමී විදිහට ඒළඟට විභාගට තවත්කාරණයක් අහන්ඩ පුළුවන් එන්න මෙතන මේ බණ්ඩ මෙතිනේ තුන් වැදෑරුම් වෙනවානේ එක පාරමිතාවක් කෙතකුට පාරමිතා දස පාරමිතා කී වැදරම් වෙනවාද ඒත් විාග හන්ඩපුලුවන් ෙට පස්නය තිදට දස පාරමිතා තිස් වැදෑරුම් වෙනවා ඇතකට එක පාරමිතාව තුන් වැදැරුම් වවැෙන නිසා හරි ඊළඟට මෙන්න මෙතන දෑ මුදාාරනයක විදර අපි අනිත්‍යව මේ විදිර දීර්ගතා ක ඩොරන්නේ. න පරමිතාව තුන්න්නආකාරවෙන්නේෙ කොහොම දාන පරමි දාන උපාරමි දාන පරමත්ත පාරම. හරිඒතික ච්චරයි. එළඟට මේ ලේසින් අපි ඉතාම ගතින් කතාගලොත් මේ පාරමිකයන්නේ සාමාන්‍යෙන් අදාළ ගුණධර්මය පුරන්ඩ බාහිරවස්තු කැප කරනවා කියෙනක. එලන්ට දා උපාරමී කියන්නේ අදාළ ගුණධර්මය පුරන්ද සරීර ආවයාව කැපකරනවා කියක දාන ධාරනෙම මේ පරමත්ත පාරමි කියන්නේ ඒ ප්‍රබේදෙන් කියැනමොකක්ද. ීවිතය වඋනත් කැප කරන ඒ ගුණධර්ම සම්පූර් කරන්න කියන කාරණ ච්චරය කතා ගැන්තියන්නේ ඉළඟට අපි බලමු වෙන එතන පසේ බුද්ධත්වය පතන බෝධිසත්වයන් වහන්සේලා පාරමි සම්පූණ කරන්නේ කොහොමද පාරමි උපපාරමී කියන ප්‍රබේධ දෙක ඇතුව එතරයි ගැන් එක පාරමිතාවත් ප්‍රබේද දෙකින් එතකුට පරමිතා දහයම විසි වැරමම් විදිහයටටම සම්පර්ණ කණ පස ුද්ධත්වය පතන බෝධිසත්වරු එලන්ට අරහත් පලය පතන බෝසත්වරු සම්පූර්ණ කරන්නේ මේ පාරමී කියන මූලික ගුණධර්ම දහයි වෙතරයි. එක හොන්දර මතක තියග ලාන්ට සම්මා සම්බුදධත්වය පතන ෝයෂත් තුරතමයි අ ප්‍රබේධ තුනම පාරම උපාරමය පර්මත පර්මිගෙන ප්‍රේද තුනම සම්පූණ කරන්නේ. ළඟ ප්‍ර්ටිිය වැදධර්ම කාණනයට දාන පරමිතාවව ගැන කතාගනුට මෙතන හමෙන වැදගර්මකාරණය තමයි දානේ එහෙම නැත්තම් දීම දන්නඩ පුළුවන් ආකාර දෙකත් තිෙනවා එකක් තමයි පූජාවක් විදියට අනිත්තක තමයි අනුග්‍රහයයක් විදිහ ඒ හොඳට මතක දයාගම අපි වැදගත් කාරණයක් ඊළඟට අපි බලමු හරි මේකත් මේ පාරමිතාවතරලින්ි විදිට තන්නහ මාන මිති අ දෘෂටින් තුර වෙලා කරනාවෙන් ප්‍ර්ඥාාවමින් යුක්ත වඩෝනි කියන කාරණෙ පි මතගතියා ගම ඇකගුණ මයි දාන දාන පාරමිතාවක් වෙන්නේ න එළඟට මෙන්න උදාහරණ දයවා දාන පාරමිතාව දාන පාරමි වසෙන් ධාන පරමිතාව බෝෂතත්ව වන් වහන්ේ පිරියූ බවට උදාහරණය තමයි බෙස සත්‍ර ජාතකගේ. ඉල්ඟට දාන උපපාරමී වසයෙන් ධන පරමිතාව පිරු ආකාරයට උදාහරය තමයි සසිවිජාකය සසජාතික තමයි න පරමත්ත පාරමි වසයෙන් දාන පරමිතාව සම්පූර්ණු කරපු ආකාරයට උදාහරනයක්කු දින දක්වන්නට පුුවන් ජාතකෙ වෙන්නේ ඔන්න ඒ. ධන පරමිත වෙලාට බලමු සීල පාර්මිතාව ගැනගතා ගන්නකුට සීල පාරමිතාව තරවි දිහිටම තම හැබ මෙතන ප්‍රශ්යක හෙර තනත්වීම ඒ සීල යනකු මද කියෙ හඳපුලන්නේ සීලේ කියනමකද කයවච්චනය දෙකෙහි සංවරයේ කයි වචර දෙකේ සංවරේ සීල එලට තව ප්‍රශ්යක කහඩපුලන් මෙන්න මෙතර මේ ප්‍රාණගාත අදත්තාදාන කාම විත්‍යචාර කියන්න බොනාද කායික සීල සංවරේක හොඳට මදකතියාන්න කයික සීල සංවරයට අත් නොන්නේ වන්නේ කියලාහටුපුලන් කරම හතරදීලා ඉතින් මේ කරනතුරන මතක තිනු ප්‍රාණ ගත අදත්තා කාමිත්‍යාචාර කියයන්නේ කායක සීල සංවර ඊළට වාචක සීල සංගරය මක්ද එෙමනැත්තම් වචනයෙන් සිදුවන වැදි හත්තර. ො අද බොරුකීම කියේලාම්කීම පරුසවචනකීම හිස්වචනකීම අනි වාරෙන් මතක තියාන්නන මේ කරුණුටික වච්චනෙන් සිදුවන වැරදි.රි එහමනැත්තම්වාචසික සීලේට ඇත්වවෙන්නේ මෙම මේ බොරුකීම කියේලාම්කීම පරුසවචනකීම හිස්වචනකීම කියන වචනෙන් සිදුවන වැරදිවිලින් ඇත්වීමම්. එක තමයි වාචසික සීලය කියන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ වැදගත්කාරණය. ල පාරමිාව තර විදිහටම පීවර තුනත්ති වන සීල පාරමි සීල උප පාරමි සීල පරමත්ත පාරමි කිය එනට සීල පරමිතාව අප බෝධිත්වන් වහසේ පම බෝධ සත්වන් වහසේ පිරු බවට උදාාරනයක් වන ජාගක තමයි සල විමංසා ජාතික ඒකා අපි මතකතියාගම්. ඊළඟට අපි බලමු නෙක්කම පාරමිතාව මෙතන දීත් වැදග ප්‍රශනයක්වෙල නක්කම පාරමිතාවයන කුමද යන ප්‍රශ්නය එක උත්තර ොක්ද නෙක්කම් පරමිතාව යන මොකද. පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආසාාවෙන් ඉවත්වීම ප්‍රතිපදාව. පංච ඉන්ද්‍රියන් පිනවීමට තියෙන ආසාවෙන් ඉවත්වීමේ ප්‍රතිපදාව යනු කියලා නෙක්කම පරමිතාව නකට සතද්‍ය ාරමිතාව විති පරමිතහර නක් පාරමිාව හොඳ මතතියන පච ඉද්‍රියම් පිනවීම තියන වා වත්වීම. පංච ඉද්‍රියන් ඇනමද ඇසකනනාාසේ දව සාරීරේ ටික මතකතතියා ගම අපි. ළඟට මේනනික්කම පාරමිතාව නක්කම් පාර්මි නික්ක උප පාරමි නික්කම පරම පරමිවිදිහයට සම්පූර් කරන්න ඕන ඒළඟට නක්කම පාරමිතාව පිරු ආකාරය අපම බෞදධෂත්්වන් වහසේ දැක්වන ජාතිගේ තමයි මක්කාදේව ජාත මකා දේව ජාතකය එකපි මතකතියන්න ඕන්. ඉළඟට සිස්ස ජීවිතයටට එහෙමනැත්තම් අපේ ජීවිතර ආදර්සකරගන්නේ කොහොමද මේ පාරමිාව කියල කතරන කොට රජානා පශසන වලදදි විශේසේම මතකතියාන්ට අසමිත තන්නාවෙන් තොර වෙලා. ල්ෙචතාවෙන් යුක්තව ජීව ඕන එහම ැත්ත මහිච්චාව වන මේ විහර ප්‍රශනයක් දදි හදත්තුල හිච්චතාවන කුමන්දගේකෙන මහිච්චතාව කියනමකද අසීමමත ආසාාවගේ යුක්තවීම. අසීමි ආසාාවන්ගේ යුක්තවමා කියෙන ආසාාවන් සීමාව නෑ. එක තම මහිච්චතාව කියන එක විරද් පදේදමයි. අල්පෙච්චතාව අල්පේච්චතාවකනන්නේ ආසාවන් අඩුයි කියන කාරණයතකුට සෞඛ්‍ය සම්පන්නව සහැලු මනසකින් ජීවත්වවෙන්න නම් කෙනෙකුට සියන්ට තරන්න වේ ඕනම කෙුට මහිච්චතාවන්තුරව අල්පේච්චතාව කියන්නේ ආසාවන් යම්තරමකට අඩුවෙන්. ආසීමිත ආසාාවන්ගේෙන් තොර වෙලා ජීවත්වෙන්න්න ඕනි කියන කාර්නයතමයි ඔබ රච්ා පශනේද හ තහවරු කරන්න ඕන ඊළඟට අපිත්ට එන්නේ මොකද ප්‍රඥාරමිතාව. ැන් මෙතන වැදගත් කාණය තමයි ප්‍රඥාවයනු කුමද කියලහු ලේ ප්‍රඥාවගන මොක් දත්තම මොක්ෙ ීතයින අතරම අපිවාගේ ප්‍රශඥාවවිතරගන් නමතු ගට වස්සීදීට පොතේ තිෙන කාරණය අත්මතක දෙයා ගම ජීවිතය ලෝකයේ පිබඳ ඇතිත් අත්තු යතාතත්වය වටාගෙනනීම න පළිබඳවද ජවිත හා ලෝක පිබඳ ඇතත්වටහා ගැීම තමයි මකක්ද ප්‍රඥාව විදිට හඳුනේ ඊලාන්ට ප්‍රඥාව දෙව දෑරුම්ේ ඒ මොනවාද කිය විහට ඇහුවත් මොකක්දලීන උත්තරේ ොඳට මතගතියාගමු ලෞකික ප්‍රඥාවයි ලෝකෝත්තර ප්‍රඥාවයි. එමනත්තම් ලෞකික ලෝකෝත්ත්‍ර විදිහයට ප්‍රඥාව දෙව දෑරුම්බෙනවා එක වැදගත්ම කාරණයක් ඊලංකාරේ ප්‍රඥාව දියුණු කරගන්න ක්‍රමතුනක ඒ මොමනවාද කිය හු. ஞ உු කරගන්න කමතුண மொනவாது කියලා ஆண்டுපුலුවන් ඒවා மொනවාது, එකත් தයි சிதாாமைය. ්‍රඥාව ින්තාම මේ ප්‍රඥාව ගැන සිතීමෙන් ඕන දුණුර ගනීම. එළඟට තවත් නෝන දියුණුකර ගනීම ක්‍රමයක් තියෙනවා සුතමය ප්‍රඥාවේ කියනි කියවීමෙන් නෝන දියුණු කර ගනීම පොත පත කියවීම හමැත්නම් ගුරතුමට සන්දිීමමේතු විබහට අහ්ඩ පුුවන් ගෘත්තුමට සන්දීමෙන් පොතපත කියවීමෙන් නෝන දියුණුකර ගැනීම කිය උත්හර ඇතින් දෙන්න පු චින්තාමේ ප්‍රඥාව සත මේ ප්‍රඥාව භාවනාව ය දිහෙතුක ුත්තරීමමගද. ුත්ත මේ ප්‍රඥාව සුත මේ ප්‍රඥාව ගැ ගුතුමාර සන්දීමේ එහම ැත්තම් පොතපත කිව් කියවීම නුවන දියුණ කර ගනීම තමයි සුතම ප්‍රඥාව කියැන්නේ භාවනාවේ ප්‍රඥාව කියනමොකක්ද භාවනාවෙන් නුවන දියුණු කර ගනීම. එතුර විබහයට අහඩපුලන් තෙවදෑරුම් නුවවන දියුණු කර ගැනීම ක්‍රම. එම නැත්තම් නුවන දියුණු කර ගැනීම, තෙවදෑරුම් ක්‍රම. දක්වන් ඩ එතකට මතක තියාගන්න ඩි චින්තා මේ ප්‍රඥාව සුතමය ප්‍රඥාව භාවනාමය ප්‍රඥාව කියනකි ළඟට මේ දැන් අපි මේ කතරග ප්‍රඥාරමිතාවනි ප්‍රඥාරමිතාවත් ප්‍රඥාර්මි ප්‍රඥාව පාරමි ප්‍රඥාරමත පාරමි විදිර න්නා කරමෙනවා එළඟට උමග ජාතය තමයි උදාහරණයක් වෙන්නේ ප්‍රඥාපාරමිතාව පිරූ බවට අපම බෝධිසත්වන් වහන්සේ ඉතිං එලන්ට මෙතන කෙට විේ රජා පන වද මොකක්ද මෙතන වැදගත්වෙන ලියනකොටට පොතපති කියලලා දැනහලා දැනයිගෙනෙන දැවත්ෙන් පුළුවන් ඒවාගේ තමයි නුවන නිමසල කට යතු කරන්නටන් ව ර්මශවනය ධර්ම සසාකච්ඡා බගේ දේවල්ලින් අපේ ප්‍රඥාව නෝන දියුණුරගන්නඩ ෝනි පුුවන් කෙන කාරණය තමයි මෙතන පිකතු කරගන්න ඕෝනි එළඟට වීර පාර්මිතාව ගත්තුත්. වීර කියයන මොකක්ද කිය හන අනි පාර්මිතවල වගේම වීර කියයන මොකක්ද ඇතර උතුම් බලාපොරොත්තුක් එතවට මතක යා නොන තන නොප්පසු බට උත්සාහ මොකට උස්සා කරන්නනන්නේ වීර පාමිතාව ෙනන ත ගනට උතු බලා පොත්ව ද හොක කරන්න ෙනක උ සාරන්න පුලවා කෙ ජවිත වටිාද නැත කරන්න උත්ස කරන්නපුලුව කෙ වටිනාකම නතික කරන්න නනිදගල පහස කර කටතු කරපුන් ඒ එක වීරියනෙේ උතුම් බලාපොරොත්තුවක් ඉටු කරන්ද ගන්න උත්සාහ තමයි මොකද වීරිය කියන්නේ. එළඟ වැදගත් කාරණය මෙන්න මෙත්තන හුවේල. මේ තියෙන්නේෙ. යම්කෙසි කාය කාරම්බේදී ඇතිකරගතයුතු වීර ආරම්භධාතු මේ වන අනිවාරයෙන් ඇහෙන්ද පුලුවන් මේ ඔ භාගට සාමානි කළ විවාාගල කීව අවස්ාව ද හැති ආරම්භාතු ගනමකක්ද යම්කිසි කාරය ආරම්භේද තික ගණඩන වීිය වේලට යම්කිසිේ කාරයක් කිරීමට ඉදිරි පත්වීමේදී ඇතිකර ග්ඩෝනි ීරයමකක්ද නික්කම දාට අනිත්්‍යක තමයි යම්කිසි ක්‍රියාවක්ක නිරත වීමේද යම්කිසි ක්‍රියාවක නිරත වීමේදී ඇතික ගණ්ඩෝනි වීරයමකක්ද පරක්කම ධාතු. මේ තමයි වීරය පියවරතුන වීරය පියවරතුන කිය මොනවාද ගරහට පතු ත්ත්‍රරියනවා ආරම්බාතු නික්කමදාතු පරක්කමදාතු. හොන්ඳට මතකතියාන්න මේවා ආරම්බධාතු නික්කමදාතු, පරක්කමදාාතු, මනද වීරයේ වීරය පියබද තුන. ීර පානම තව ප්‍රද තුන කරබදෙනවා ීර පාරම ීර උපාරම වීර පරමත් පරම විදිහයටට ීර පරමිතව අපමා බෝධි සත්වන් පිර පවට්ට දාහරණයක් වන ජාතකයමකක්ද වන්නු පත ජාතකය වන්නු පත ජාතකජ. ඟට අපි බල්ලමක් සාන්තිවාදී සසාන්තිජාතක සසාන්ති ජාති හරි දැයි විභාග රහන් පුලුවන් සාන්තිය කියන මොකක් දෙ එෙමනැත්තම කන්ති යනුකුමත් කන්ති ගැනමොකක්ද සාන්ති ැනමොකක්ද ඉවසීම ඔන්නේ කාරණය මතකතියාද මොනද ඉවසන්නේ අටලෝදහම අටලෝදහමින් කම්පාන වීන්නඕන ගන්නකතම ඉවසීම කියලා කියන්න නේළඟට මොකදද මේ පාරමිතාව ඉවසීම කන්තිපාරමිතාව කන්තිපාරමිතාව ත්‍රවිධාරමෙනෝ කොහොමද න්තිපාරමි න්ති උපාරමි කාති පරමත පාරමි විදිහට හරි ඒ කාරණය ඊළඟට සාන්තිපාරමිතාව පිරු අයුරු අපම බෝධි සත්වයන් වහන්සේ දැක්වෙන ජාතකමකද සාන්තිවාදී සාන්තිවාදී ජාතකයිය ඔන්න ඒ වැදගත් කාරණය ඇතිවර ඊළඟට සත්‍යය පාරමිතාවට ගියොත් සත්‍ය පාරමිතාව ගැන කතා කරට සත්‍යය ගරුක වෙන කිය මොකන්ද කියෙන කාරණය අප අනිවාර්ම ැන ගන්ඩ පේ සතති ගරු නෝොගැමකදසිහි කිසිවෙකු රවටනින මුලා කරණනේ සත්තතිකරකු කටයතු කරන ච්චය අදහස ො හොර මත යාන්ට සත්තති ගෙන අදහස නමුත් අපි ප වචන ලින්ගුවය ගැුරු අදස් යනවා කිසියකු නොවට මුලා නොකර සත්්‍යීකරකු කටයුතුන ගැකිෙන සත්‍යයවාදවීම කියලා. ඉළඟට මෙතන දී වැදගත්වනකාරය මෙතන වැදගත්වන කාරණය තමයි මෙතින ආකාරර්තුනක් තිෙනවා. සත්ති පිහිට කටයුතු කිරීමේ ආකාරතුන දක්වන්න තියෙනවා ඇතර මොනාද වා ජුෂ්චර්චයෙන් වැලකෙනවා පොරොන්දු කඩන කිරීම ඇත්තකීම ම ටික අනිවාරය මතතියාන්ට මොනදම ආකාර තුනකින් සත්‍යය පිහිටවනල. එෙම තම් සත්‍යය පහිටන ආකාරතුන සත්‍යයේ පිහිටන ආකාරතුන්. දුෘෂ්චර්තයෙන් වැලකිෙනවා පොරුන්දු කඩකරන්නේ නෑ ඇත්ත කියනවා ඔන්නොටි මතරකයන්න ඉතාම් වැදගත් කරුන්න ඔතන සත්‍ය පාරමි සත්‍යය උපාමි සත්‍යය පාර්මත පාරම ිටහට පාරමිතව තුන්ව දැනු මෙන සත්්‍ය පාරමිතාව වටක ජාතගේ. වට ගාතකින් තමයි හෙළිවෙනිීම කද අපම බෝධෂත්වයන් වහන්සේ සත්‍ය පාර්මිතාව පිරු බව. ඒඟට අපින්නේ අධිස්ථාන පාර්මිතාව කියන මොක්ද දෙකලදෙන අධිස්ාන පාමිතාව කියැනමොකද අධිස්ානක කියැන්නේ යම්කිසි අරමුණක් ඉටුකරගද ගත්ත උත්සාහේ අත් නොහරේ ගැන අරමුණ ඉට වන තුරු ඒ උත්සාහෙ ඒ වීනය පවත්තගන්නවා යම්කිසි අභිමතාර්ථයක් උපදවාගන්න ඇතිකරගත සිත ඉටුකරගඩ ඇතිකරගන්න න හිතක් ම මේ කරනවා කියලා අන්නේ එක ඉතු වෙනකං ඒ සිතුවිල්ල වෙනස් කරන්නේ නෑ කියන එක මෙතන දී. කකන අධස්ාන දිහට ල්ළඟට අධස්ාන පරමිතාවත් අධිස්ා පාරමි අධිස්ාන පරම අධිස්ාන පරමත පාරමි හට තුන්ාර වෙනවා. වෙළඟට තේමිය ජාතගෙන් තමයි හෙළිවෙන්නේ අපම බෝධිසත්වයන් වහන්සේ අධිස්ථාන පරමිතාව පිරූ බව. වෙළඟට මෛත්‍ර පාරමිතාව ගැන කතාකරොත් එහෙම මෛත්‍රය කියන්න මොකක්ද හිතවත් බව. කාටද හිතවත් වෙන්නේ. ුත්්‍යය ූපත්තයවා කියලා මේ මෙතන මතක් කළත් තියන සුවපත් වෙත්වා කියන්නේකි කියන්න මකද අපේ ආගම අපේ බාසාාවට අපේ රටඉන්න ටරන ඕනම සියුම සත්වන්ට මෛත්‍රයේ දක්වන් ොඩිකෙන් කාරණනය කියන්නේ මෙ මෙතන මෙතින වැදගත් කාරණය මොකක්ද පියවර තුනත්තිනෝ මෛත්‍රී මෛත්‍රීයේ පීවර තුනත්ති නෝේ මොනවද කලාහන්ඩ පුළුවන් අර කලින් අවස්ථාවල දි වගේ මෙතට මොකක්ද අපි ලියන්නේ උත්තර විදිහට ඒඒ පීවර තුරු තමයි මෛත්‍රී සාගත කායකාරුණ මෛත්‍රී සාගත වචීකරම, මෛත්‍රීසාගත මනෝකර්ම. මොනාදමි මෛත්‍රී පියවර තුන. මෛත්‍රීසාගත කායකරම, මෛත්‍ර සාගත වචීකරණ, මෛත්‍ර සාගත මනෝකරණ, එච්චර ඇමතක අනදනෙ ෛත්‍රපාර්රමිතාවවත් තුන්නාකාරමණ කොහොමද මෛත්‍රපාරමි මෛත්‍රී උපාරමි මෙත්තා පරමත්්‍ර පාරමි විදිහයට ඉළඟට. මෙන්න මෙතන ජාතක කතා දෙක්තින මේක පොඩ්ඩක් මතක තියාගන්න මේ කොහිංහරි ඇහන්ඩ පුලුවන් ප්‍රශ්යක්කු දිහත එතකට කොහොද මතක තියාගනන්නේ හා කපි මගමානෝක මයයි දෙබනේ එන්සා ලේසි. මෛත්‍රියත් මහ මය නෙවේ පට ගන ඉසරයි කොදයක් එදෙන නමුත් එකට සූරූපයකයින්නේ ෛත්‍රි පාරමිතාවට උදාහරය තමයි මහා අපපි මගමානෝක. මෛත්‍රිපාරමිතාව විරූ බවට බෝස්ධාරන් වහන්ේ උදාහරණ ජාකදික තමයි. මහාකපි. මගමානෝක මෛත්‍රී මහාකපි මගමමානෝහරි හොඳට මතර යාන්ද කරුණුතක විභාගයට ඇහුණොත් ඉතා පහසු ලියන්ද ඉලගට උපෙක් සාරම ඉාව අපි කැමැතිවුනත් අකමති වනත් මේ කරනුට අන්නේ වාරෙන්ම ඔබ දැනගත යුතුමයි දැනගෙන යා යුතුමයි විාගතයට තිය නිසා අකමැතිවුටත් කරන යන්නෑ විභාගලන් වෙලා මේ කරනුටක අනි වායෙන් මතක්කගණඩෝනි උපෙක් සව ගැනමකද උපෙක්ාව ගැන මැදහත් බව උපෙක් සාව ගැන්නේ මැදහත් බවමකද මැදහත් බව කියන්නේ පුදගලයකුට හමනැතම් වස් වට විස සෑල්ම කුත්නෑ අමතු පිළිකුලකුත්නෑ ඔන්නොක කටිය මතක කියැ හමනැත්තම මටලෝදහමින් කම්පා නොවීම කියනකාරණයත් හරි. ඟ ද්බලමු මෙතන මේ කියන්නේ මොකා දෝපෙක්ෂ පාර්මිතාව ත්‍රවිධාකාරයෙන් සම්පූර්ණ කරන්න පුළන් ඒ එකොමද උපෙක්ෂ පාරමය උපෙක්ෂ උපාර්මය උපක්කා පරමත්ත පර්මි ලෝමහන්ස ජාතගේ ලෝමහන්ස ජාතගෙන් තම එළිවෙන්නමකක්ද අපම බෝධි සත්වයන් වහන්සේ උපෙක්කා පාර්මිතාව සම්පූර්ණය කළ සම්පූර්ණ කළ බව. ඊළඟට අපියන්නේ ආඩමේ අවසාේ වෙත පාඩමතන වසන් තම ැති මතකරගත්තොත් බුද්ධරම බුද්ධකාරක ධර්ම හත් න පරමිත සම්පූර්ණ කරනකට කරුණු පහක් සලග ඩ ොනද ජීවිතරයෙකතු කර ගන්ඩෝන නෙවෙ. ඇත් ක ගණ්ඩෝ නි මොනා හාව න ති ත් කග ඩ හොට තුර කරනු කරු ම ක යන ජවිතරය එකතුර ග්ඩෝනි කරනුග මයි කරනාවයි ප්‍රඥාවයි. හැම පර්මිතාවක්ම න් ආකාර වෙනවා කොහොමදේ පරමි උපාරමි පරමත්ත පාරමි විදිහයට ඟ තුන්තරා බෝධිය ගැන කතා කරාබි බුදු පසේ බුදු මහරහත් යන තුන්තරා බෝ ඉළඟටි බලමු. ඊළඟ පාඩම ඉළඟ පාඩම තමයි හතරවනි පාඩම සමාධිගත සිතක මහිම කියන පාඩම. ඉතාම ඉක්මනිින් අපි මේ පාඩමත් කතා කරලාව සංකරමු මේ පාඩ මේ මාත්‍රකව තමයි සමාධිගත සිතක මහිම මේ පාඩේ ඔය මුල්ටිගේේ මේ මෙතර පැදිිරන්න ක්ද අපේ අඳම් පැළඳම් ශරේ නිතරම අපොවිතව වෙනවා ඇතින් හොද පිසුතු කගන්න න. හැයි හිතත් අපිරිසුදු වෙනවා ඒකත් පිරිසූගන්න්නඩ ඕනි කියනකාරණටමයි ඔය මුලින් කතා කරන්නේ මුල් විස්තරටිගේ. මෙන්න මෙතන දිතමයි ප්‍රශ්න හැදද ආරම්භ වෙන්නේ. මෙන්න ගාතාවත දුරංගමගේ චරා අසරංග හසය චේ තන් සංග සන්. තාවමතක යන ොක්කන් හාර බදඳන මේ එකක තේරුමත් අනිවාරෙන් මටකතියානොනි මේක ඉතාම වැද්දගත්ම තැන තමයි මේකති අනිවාරයෙන් කටුපාඩන් කරගන්නඩ ඕනිගාතාව ඉතාම වැදගත් ඉළඟට මෙන්න මෙතන විභාගේ ප්‍රශ්යක් හැදන තැන ආරම්භ වනාා. මොකද මේ බුදු දහ මෙහෙම නැත්තම් බෞද්ධයාගේ පරම අපේක්ෂාව මොකත් පරම අපෙක් සව තමයි නිවන් අවබෝධ කර ගැනීමන නිර්වාණාව බෝධ ය. ඒ මතගතයානට ඒ වැදගත්කාන්න ඊළඟට වැදගත්ම කාරණය අපිට මෙන්න මෙත්තන අහම වෙනවා මොකක්ද ඒ මෙතියෙන්නේ දිවාරෑ දෙකිහිම භාවනාවට යොම්මු කළ සිත් ඇති බුදු සව්වෝ නිරතරූ ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරද. ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරන්නේේ කව්ද කියන ප්‍රශනය හඳ පුලාා එකැන බුදුරජණන්හස දේශනකරපුවාකාරයට පිකවරක්ෂණ දෙරනවෙේ ුදුරජන්හසේදේසනකර දේ ප්‍රබද ීවිතග කරන කුද. දිවා රෑ දෙකෙම ගැන වල් රෑහ දවස පුරාම මොකක්ද වෙඩ ඕනනි භාවනාවට යොමු කළ හිත තියෙනවනම්. අන්න ඒ බුදු සබූ තමයි ප්‍රබද්ධ ජීවිතයක් ගත කන ඒ හොඳට මතක යන්නේ බාගෙට ඇහන්ඩ පුළුවන්මයි මෙන මෙතර දින ප්‍රබුද්ධ ජවිතය ගැන ොක්ද කියලමින් ප්‍රබුද් ජීවිතයම මොකක්ද ප්‍රබුදධ ජීතය ගැන්නේ මතකදයාන්ට අලසකමින් උදාසයනකමින් අසාහනයෙන් තොර ජීවිතයටගෙන ප්‍රබුද්ධ ජීවිතය කියලා. එරට මෙතන පැහැදිලි කරන්නමොකක්ද සිතකිිලිවෙන්නේ මොනාගෙන්ද කිය එක සිත කිලිවෙන්නේ මොනාගද කෙලෙස් වලින් එතුට භාවනාව යොදාගන්නේ මේ කෙස් දුරු කරන් ද කියන කාන තම ඔත්තනව එකටින් පැහදිරි කර තියනෙ දැම්න්න මෙතන වැදගත්ම කාරණය මතු වනවා භාවනාව කියලා හඳුුව නමොකක්ද භාවනාව කියන්නේ කුස ධර්ම දියුණුකිරීම තුර මේ කුස ධර්ම දුණු කරන අභ්‍යාස භගට හන්ඩක් තුළුවන් කුසල ධර්ම දියුණු කරන අභ්‍යස කුමත් භාවනා නුමද කුල්ල ර ද නුරන මානසික ්‍යාස. දැ මේ අභ්‍යාසය මෙන මේ විදිහට අදහස් තුනකින් යුක්තයි. එමට තම මේ කුසල් යන්නේ මෙත තින ඇතන කුසල් යන්නේ ඒ එක මතරතියන්ට කුසල්ල යන්නේහි පළම අදහසකු මද්ද විභාග රැහුණොත් නිරෝගී. එලට කුසල් යන්නේ දෙවන අදහසමකක්ද නිවැරදි. කුසල් යන්නේහි තුන්මන අදහසමකක්ද දක්ස කුසල් යන්නේ අදහස් තුනකි ඒවා මොනවාන්ද. එතකට නිරෝගී නිවැරදි දක්ස. මෙත නද මතකතියාන්න මේ නිරෝග කියන්නේ කායක නිරෝගිතාව නෙවෙයි මොකද මානසික නිරෝගිතාව. මානසික නිවර්තිීතාව මානසික දක්තාව එතු හොට මතතියන්න මේ නිෝගී නිවැති දක්ෂක කියන්නේ කුසලයන්න්නේ අදහස්. හැබැයිඒ කියන්නේ මානසික නිරෝගතාව මානසික නිවැතිතාව මානසික දක්ෂ බව. එටික අනිවාර්රැයි මතකතයාන්්ඩු ඕන. සිත රෝගි වෙන්නේ මොනගද. හිත රෝගි වෙන්නේ කෙලෙස් නිසා. ඒකාරණන්නේ ඔන්න මතකතයාත්තා සිත රෝගී වෙන්නේ කෙලෙස් නිසා. ඒ කෙළෙ සිවත් කරගන්නට තියෙන ක්‍රම විදේ තමයි භාවනාව දැම් මෙන්න මෙතෙන්ට එනවා භාවනාවේ ප්‍රධාන ප්‍රබේද දෙකකි ඒ මොනවාද භාවනාව දේ‍යකාරය ඒ මොනවාද ඒවා නම් කරන්නෙ ඇහුවෝත් සමත භාවනාව, විපස්සන භාවනාව, සමත භාවනාව, විප භාවනාවල්ළඟට අපි දැම් බලමු සමත භාවනාව කියන්නේ මොකක්්ද කියලා. විවාාගට අහන්ඩ පුලුවන් ප්‍රශ්නයක් තමයි මෙන්නම මෙතැත්තින සමත භාවනාව හැඳවීමට ඔදන තවත් නම් දෙක මොනාදේ තවත් නම් දෙක. ඒ නම් දෙක තමයි චිත්ත භාවන අනිතක තමයි සමාධි භාාවන ඇතියන ඉදිරිදි අපි හමයිනවා දැන් ලන් කනෙ ම මේ සමතයගෙන වචන තේරුම. අර්ථ අර්ථකහි පැත්ති නොමේ සමතයන්නේ මෙතින් මටික අනිවාර විාගට හ එකත් තමයි සමතයන් දහස සංසිින්න්දවීම එහමැත්නම් සංගුර කිරීම සයන්න මෙන්න ඔක්කොමන්සාත් ලෙසි අනිතක තමයි සමධාන කිරීම. මෙික මකතියන සමත යන්නේ අදහස් ඊීළඟ කාරණ කෙස් සතුරම් පංච නීවරණ විදිහට හඳන්න නොභාවනාවෙන් සිදු මෙ ගැනීම මේ සම භාවනයන් සිදු කරන්නේ මොකක්ද මේ නීවරණ යටපත් කරන ඔන්න මතකතියන වැදගත් කරන්නේ දැන් පංච නීවරණ නම් කරන්න විාගට හබොත් චාන් ව්‍යාපද ති මිද උද ච්ිකුච ි මේ තේරුන්ති ගනි වාරෙන් මතක යාන්න නනි දැඟක්බලම කාමච්චන්ද නීවරණය ගැන අපි දන්නවා දහයි පොතේදී මේ නීවරණ වෙනමම ඒවට වෙනමම උපමා කතරකර දැම් මෙත බලට ටවටික දිගස් නොම කතාම ගද. ඇසටරමුණුව ව මි කත්්ගල මතක යාආ නිවාරෙන් ඇත සබ්ධරමුණ වෙන්නේන ඇ ඇසට ඇහෙන්න ඇසට පේ නොමනාද රූප ඊලකාරණය කණටර්මුණුවනි වනාද සප් නාසේට ගන්ද එක මතකතියාන්න මේ ගන්ධකයන්නේ සුවන්ද ගද ඔක්කොම එකට. එනට අදිවට රස. කයට ස්පර්ස ඉටක මතකතතියාගත්තා ඒ වැදගත් කරමුටික එතන. ඊළඟ වැදගත් කාරණය මෙන්න මෙතන මේ බලන්ඩ. සාමාන්‍ය පල සූත්‍රය හොතර මතයාන්ට සාමාන්‍ය පල සූත්‍රය තමයි මේ කාම්න්ද නීවරණය. මෙන්න මේ විදිීට දක්වල තින්නේ කොහම දක්වල තිේ නය ගැත්තියෙකු නයැහිමිට බැඳීමක් ඇත්ද.වාහලෙකු මෙෙන් යටත් වෙනවා. අන්න ඒවගේ තමයි කාමච්ඡන්දය තියෙන කෙනා ගේ සමාධයට බාධ සිදුුවෙන වාහෙමනැත්තම් කාමච්ඡන්දය නිසා වහලෙක් බවට මිනිහ පත්වෙනවා කොහොමද උපමාව සාමාන්්‍ය පළසූතරය දක්වල තින්නේ නය ගැතිීකු නයහිමියට බැඳිනිි කොද ඇතනව අයි ගැතියා නැහිමියට තින් බය ජීවත්තෙන්ට පැය කොයිල්ල නය ල්ලව අතිීලාන්ටයටටහත්තුවෙල වාහෙක් වගේ ජීවතවෙනවා නයිල්ලු තිවර ඒවගේ තමයි මේ මචද නිවර්ණය කියලා පමා කල දන මොකේද සාමං්‍ය පලසූත්‍රයේ සාමන්‍ය පලසූත්‍රයේ ඊළට ව්‍යාපාද නීවරණය ගැන කතාකරුත් ව්‍යාපාදී කියැන තරහ කරෝධය ඒ ගැන්න මෙතන අපි බලමු සාමාන්්‍ය පලසූත්‍රඒ අදහසක් දක්වල නෑ මෙතනන ඒකාරණය හරි ඉළඟට අපිහි නම් බාලමු තින මිද්දය මෙෙන මෙත්තන වැදගත් ප්‍රශනයක් හැදෙන පුළුවන් තින මිද්ද කියන්නේ අකුසල ජෛතසික එකක් නෙමහි දෙක් ඒක මතකතියා ගන්නඩෝනි තින. මිද්ද දැ මෙතන බලමු අපි තින මෙන්න මේ දෙක තමයි හරිම භයනක වචන ටක තියනිසා ටිකොට බලමු තින කියන්න මකද සිතකයි දෙකෙහි අලස බව. තින කියන්නේ සිතකයි දෙයක අලස බව. මිද්ද කියන්න මොකක්ද මිද්ද කියන්නේ තාව වෙන අදහසක්. මිද්ධ කියන්නේ සිතෙහි සිතෙහි රෝගී බව අකර්මා්‍ය බව. තිනකිව්වේ සිත්ත කය දෙකීම අලස බව. මිද්ද කියන්නේ සිද්ධෙහි ආකර්මණ්‍යය බව රෝගී බව මිත්්ත ඒ අන්න්‍යවාරෙන් මතක තියාගම ඉලාට මෙන්න මෙතර තවත් කාරය ඇතිෙනවා තිනමිද්දේ දුරු කිරීමට කරන්්ඩෝනි මොකක්ද කියලා අහන් පුළුවන්න්නේ මේ ප්‍රශ්න කැන්තෙනන තිනමිදේ දුරන්ට මතද කරන්ඩෝනිි ආරම්භ ධාතු නික්කම ධාතු පරක්ම් ධාතු දි අපියර කලින් විරේගෙන ගතකි වීරේ දෙන්ඩෝනි ආකාර්තුවන ඒකර ේද ො තින ෙද දුරන්න රම්බ දාාතු නික්කම ාතු රක්කම ාතු ට ත ල්ලන්ට විදියාව ෙනස්කිරීම පමණද හර ගැීම තිනමද දුරන්ඩ ඒතු අයි ගැන තකයිදෙහි අලසබ අලසගමන දු ච ද න මයි. තේ පවතින නොසුම් බාව විසුරුණු තිය සෙලවෙන ගතිය උද්ද්ච වෙන මෙතන දෙක්නේ. සිතේ පවතින නොසුන් භව විසුරණ ගතය සෙලව තතිය උද්ච්ච විදිරහඳුවන කුක්කුචකයනමකක්ද කුක්කුච්චකයන්නේ කළ නොකල වරද පිළිබඳ තැවෙන. කළ නොකල වරද පිළිබඳ තැවෙන සවභාාවේටකෙන. කුක්කුච්ච කියලා ඒනන්න සාමාජ පලසූත්‍රය දක්ව තින ත දයන්න පුළුවන්ද ක්ොම සාමාජ පසූත්‍ර මතකතයා ගත්තු ඒකක් ති සුව සාමානජ්‍ය පලසූත්‍රයේ. නොසන්සුන් වූ හිත කොහොම දොක්ුමා කලතියන්නේ සිරගයක දුක් විදිින්නකු ඒක මතක්‍යයන් වෙනවා. මේ ක්ස සිතිලිෙක් ු දච්ච කුක්කුචැතට මේ නොසන්සුන් ව සිත සාමානජ්‍ය පසුත්‍රය දක්ව ලතිනන්නේ කොහොමද කියලා හඩ පුළුව. එතකට කරුණු හතරක් දක්වා යටින්. රගේක දුක්වි ඉන්නකු දීරකමයි ඔන්න නොවන්සුු සිත සාමාන්‍ය පලසූත්‍රය මක සත්‍රයේ සාමාන්‍ය පලසූත්‍රය මේක නිත්‍රමහලයන්න්න කීබෝතාවක් කය හලයන් විභාග ලංවල අනි්‍ය වාරෙන් හන්ඩ ඇකුට සම්පර් විශේ නි දේ ලපසකම ආවරන වවා අමතර ද ලන්ට විිච්චාව ගනම ග විසිිචා ගැන සැකේ. මේකත් මේ අපි ඔය හිතන අනිත්සැකයන් නෙවෙයි මෙතන මේ දක්ව හොද මතයන බුද්ධහම දක්වන සැකේ විචිචා ගැනමකක්ද බදුන් දහම් සගුන්. අනිතක තමයි පෙරාත්ම ඒෙම ැත්තම් ඊළඟාත්ම පෙරබාව පෙරාපරගැ ඒකප පෙරබාවේ ඊළඟාත්මය තිබු නද පෙරබවේ තිබුණද කියලා සුවන විශවාසනය. ඊළඟාත්ම තියද කියලා විශවාසන ති. ලාලන්න ්‍රසික්ෂාව ත්‍රිසික්ෂමනද සීල්ල සමාධය ප්‍ර්ඥ. මෙන්න මේ කියෙන අට තැන් අටයි නෙකට ඇයි බුදුන් දහම් සගුන් කියෙනකුට ඔන්න තුුණයි. එලාට පෙරාපරකුවම දෙකයි පහයි ත්‍රිසිසාාවතුනයි අටයි. එට ැන් පිබඳ ැකට තමයි විිචාව ය ඒක හොඳට මනදයාගම අපි අට තැන් සැකේ ඔන්න ඒ විබහට හිද පුළුවන් අනිත්කාරයම කදහ මේති සාමාන්‍ය පලසූත්‍ර ඒ දක්වලති න එ හොම දක්වලති සාමාජ පලසූත්‍ර වනක අතර මං වන්න කෙනෙක් විදිහයට තයි සාමාන්‍ය පලසූත්‍රයේ දක්වලතින විචිකික්චාව සැ. වන අතර මංගුණ කෙනෙක් විදිහට විචිකිච්චා නීවරණය හිල්ලඟ ටපිපාලමුකෝ ඉමට ඔන්න දැන් අවසන් ඒ ගැඹුර කරුණුටික දැන් ඉලන්ට වැදත්මකාරණයෙන පුද්ගල චරිත පුද්ගල චරිත හයක් පුද්ගල චරිතවර්ග කියා ගැනගන්නවද හයක් ගැනෝගන්නවා බුදුධහමේ ඒ මොනාද පුද්ගල චරිතවර්ග හය රාගදෝසමෝහ සද්දා බුද්ධි විතක් රාග දෝසමෝහ මෙතිේ රාග දෝස මෝහ සද්ා බුදි විතක්ක කියල මත යැලේ රග දෝසමෝහ සද්දා බුද්ධ තක් කීපවරක් කීපවතාවක් කියල මතකදයන්න එතකුට ඔන්න ඒ කාරණය හරික. රිත්ත හය රඟට මේ තින කර්මස්ථානක කියති නොද කමටහන් කියත්ති නොද කමටන් ගැන බාවනාවට දෙ අරමුණ භාවනාවට දෙ අරමුණ කියන කමටහන් කියති නොද හතලියයි අතලියයි ඒක මතකතියා ගත්තා ඊළඟ කාරණය මෙන්න සමත භාව වැඩීමෙන් ලැබෙන උසස්ම පලමනාද උසස්ම පල දෙගත්තියෙන සම භාව වැඩීමල් ලැබෙන උුසස්ම පල දෙක දක්වන්නඩ කියලා කියනවා අඇතකුට උසස්ම පලයක් වන්නේ කියලා පංච භිෂ්ඥාතියන්ට පු හැමන මස්ස සපත්ති තියට පුල වෙනත් කරුණුත් දෙ එක. එතුර මත යන්රෙන් පංචාභි්ඥා අත සමාපාති සම භාව හොඳේ විදසන භාවන දැඟිලටනවා විදර්සන භාවනට මේ කතා වදල් නෑ. විදර්සන භාව වැඩිමල් ලැබෙන උපරිම් පලේ තම නිවන සම භාව වැඩිමල් ලබෙන උසස්ම පාලත් දෙක. තමයි උසස්ම පල තමයි පංච අභිච්ඥා අස්ත සමාපත්ති. එක මතකතියාගඩනි කීප වතාවක් කියලා හරි අනි වාරෙන් වැදගත්වනවා හරි මෙන්න මෙතන රචනපශ්නවට වැද්දගත්ම කාරණය මෙතන දයන්නේ මේටික මතකතියාතන මේ කියපු කරුණු වලින් අහ රචා පශසනේ තම ලසිින් ප උත්තරලියන්න පුොම තිෙන්නේ ශ් ජීවිතයට භාව භාවනාවෙන් තියෙන සමත භාවනාවේ තියෙන ප්‍රයෝජන් ටික මතක සක්ති වැඩි වෙනවා එක අරමුණක සිටීමට පුළුවන්ගේ කියෑනෙදේ පන්තීද ුනත් පාඩමක්කු ගන්න ඒ පාඩ ගැනම ත යොම් කරන්න පුළු ලාට ගටු විදීම හැකාව ඇතිවෙනවා එලාන්ට වහා අවෝධ කරඩික්මට තරම් ගන්නඩපුළන් කියන දෙයක් අනික විසීමේ සක්තිය වැඩි වෙනවා ජයම් කිසි දෙයක් පිළිවලට කරන්න පුළුවන්. මේ තමයි සම භාාව ස්සේකුට ගන්න පුළන් ප්‍රයෝජන විදිහයට මීටක් තියෙනවා මි මතතියන මෙම දර්සන භාවනාව විදර්සන භාවනාවට විපසන භාව කියලත් කියරවානේ. ගඟට විදසන භාව හඳරන සහවත්නම් මොනාද මෙන්න්නමටික මතගතතියා ගම බි අසන භාව.ඉතාම වැදගත් මේ කරුණු ප්‍රඥා භාව එහමනැත්තම් ත්‍රල්ලක්ණ බාව කියන්නේ විපස්සන භාවට හෙමත් නැත්තම් විදර්සන භාවනාවට හරි ඒක මතක් කර ගණ්ඩ ඕන ඒක මතකතියාගමු ඇයි ප්‍ර්ඥා භාවනාව කියන්නේ මේ විපසන භාවෙන් ප්‍රඥාව දියුණ කරනන්නේ සානිත්‍යක ්‍රරිල්ලක්ෂණ පිළිබඳව වටහගන්න නිසා තිරිල්ලක්ෂණ බාවනාව කියලත් කියනවා ඒක මතකතියා ගන්්ඩ. ඟට බලමු අප ීවිත විග්‍රහ ක ලාතියන කොහොමද විදර්සන භාවනාව තුළ කිය හන්ඩ පුළුවන් එතකට විදර්සන භාවතුළ ජීවිතය කොටස් දෙකට ප දෙනවා කොහොම කිය හඩ පුලුවන් කොමද රූප් නාම රූප විදිහරමතින්මටික මතකදහන්ඩ මෙතින්නේ පංචස්කාන්දය රූප වෙදන සංඥා සංකාර වෙන්නා හරි ඊළඟටතා අපපි බාලම්මු ඊළඟ වැදගත්කාරණ මෙතන තින්නේ අර රචා පපශනට වැදගත්වනකාරනය එක නවසන් වසෙන් මේක විදර්ශන භාවනාව ප්‍රයෝජන ඇතරමක තිීකකිවොත්තෙම අර සම භාාවෙන් කිව පයෝජික ක්කොම මෙතැද අදාලායි මේක විශේෂකාර්ය තමයි නිවන්න අවබෝධරගනීමට හිතපාලි කරගැනීමට බොහෝ සං උපකාරවෙනවා විදර්ශන භාවනාව කියන කාරණය මෙතනදි. අබි මතක් කරගන්නඩ නි්‍යාප බලමු ඊළඟට පස්වෙනි පාඩම දහසරනි පෙළපොතෙත් මේ ආදස් වච්චරිත තියෙනවානේ දැ මෙතනදි කතා කරන්නේ කවරු ගැනද රේුකානේ චන්ද ඉමල හාන්දුරු ගැන අනගරික දරම් පාලතුමා ගැනයි මේ වගේ ඩමල ශේසි බට භාගගේද කට සටහ ලියන් මයි එන්නේ ඇතුරට අපි වැදගත්ම කරුණුට ඉතාම ගිටි මතක තියාගෙන ඉන්න ඕන කට සටන් ලියන් කට සටන් වලට තරන්නේ වේ විශසම කෙටි ප්‍රශ්නත් ඇහෙනවාේ පාඩක් වලින් ති ඒනිසාඒ කරුණුටික අනිවාරෙන් මතක තියාගන්න වෙන ඕමයි රේරුකානයේ චන්දර්මල හාන්දරුන්ගේ ගිහි කාලය ගැන අපි කරුණු හවෙලා බැල්ලූ ෝතුන් රූබෙල් ගුණවර්ධන තමයි ගිහි නාමේ වෙන්නේ එක මතක තියාගත්ත ඉළඟට රබෙල් ගුණවර්ධන කුමරාගේ කුමරුවාගේ පුත්කුමරාගේ දෙමවපියෝ කෞද දොන් බස්තියන් පවුලිස් ගුණවර්ධන කියන්නේ කවුද පියා. ඊළඟට මුනසිංහගේ පොඩි නෝනා කියන්නේ මව කාගෙද රූබෙල් ගුණවර්ධන කියන පුත්කුමරාගේ හරි දැන් ඊලාන්ට බලමු අපි ඊළඟ වැදගත් කාරණය ඉමනටම මොකදද අපිට හමුවන කියලා මේ තියෙ වැදගත් කාරණය ඒ තමයි මේ බුරුම ජාතික යු විනයාලංකාර කියන හාන්දුරු නිසා තමයි ඇත්තටම පැවි්ද ලබාගඩ මේ පරෝබෙල් ගුණවර්ධන නැමරි උත්කුමරාට හැකියාව ලැබෙන්නේ කීදනෙක් පැවිදිවෙනවාද විසි හද්දෙනෙක්. විසි හදදෙනෙක් එකට පැවිදි වෙනවා මේ යු විනයාලංකාර කියන ආන්දුරු සමීපේ ඒ කාරණය එත්තන මතකතියා ගමු ඊළඟත මෙන්නඇ මෙතන මියන් මාරය හෙමනැතම් බුරුම රටට යන කතාාවකොත් තියෙනවා ඒ වගේම වෙනත් භාසාාවන් ඉගෙන ගන්න අපි බල්මු ඒගෙන අධ්‍යාපනය සම්බන්ධෙන් කතා කොට මේේදේ ්‍රිපිටකගේ ත්‍රිපිටගේ නම් කරන්නඩ සූත්‍ර විණය අභිධර්ම ඒටික මතකතියාතාත් ත්‍රිපිටගේ වෙතරක්න ඒ වගේම භාවනවත් ගුණ කරනවා මේ හාන්දුරු න්නව කියන වැදගත් කරුණුටි තරදියාන්ඩ විසසෙන් කටී ප්‍රශ්නවලට වගේම රචනා ප්‍රශ්න වලටත් ඒවගේ කෙටි ප්‍රශ්න එල් ඉදිරිපත්වන කෙටි ප්‍රශ්න ඒවට අපි උත්තර ලියන්ඩෝ ටික බලාගන්නොනනි එරට අපි බලමු අභිධර්මය ඉකර ගන්න කතාව තියෙනවා මෙතන පහලට ඇවිල ටික පොත්පත් ගැෙන කතාගනෝට පල්ලමු ගන්තය පළමු ග්‍රන්ථය ්‍රේරුකාණය චන්තය මළ හාන්දුරු ලියපු පල්ලවෙනි ග්‍රන්ථේ තමයි නිර්වාණ විනිශ්චයඒ එකත් මතකද අගනේ ප්‍රශ්නයක්ක්විදිරහන්නපුළුවන් නිර්වාණ විනිශ්චය නිර්වාන විනිශ්චය එලාට පොත් විසි පාහටත් වැඩිරචනා කරලා තියෙන කියනවා තියෙනවා කියන කාරණය අපිට මෙතන තියෙනවා මේ පටම මේ මෙ මෙතන වාාන විස ප්‍රශ්න කිහිපයක් හැගවෙලාදන එකත්තම මේ පොහය දදින ග්‍රන්තෙ ි කාඩද කියන කාරණේ කාට පොහෙ දින ගන්තෙලිල්ලි පහෙවත් සමාදන් වන උපාසක උපාසිකාවන්ට සිල්ගන්න ආකාරය පැහැදිරිි කරන්න. එමනත්තම් පොහය දවස්තුල සිල්ගන්න ආකාරය පැහැදිරිි කරන්න ෘතිමොක්ද කිය හටත් කුල ර පොහ දනය කියෙන ුති ළඟට මේ තවත් පොත්තිේවා ධර්ම නිශ්චය ධර්මසේ නිශ්චය කියන්නේ මොකක්ද සමාජයේ තිබ ප්‍රශ්න බුද්ධහම් පෙළිබඳ විධ ප්‍රශන තිබ්බ. ඒගේ ප්‍රශ්න සියකට උත්තර තමයි තියෙන මොකේද ධර්ම විනිශ්චයකත් හොඳට මතකදයා ල්ලා තවත් පොත්තම මේ හඳතුලුව බෞද්ධගේ අත් පොත්ත එළඟට දස පාර්මිතා විස්තරන පොත තමයි පාරමිත අප්‍රරණය තවතිනවා අභිධර්ම මාර්ගය කියලා පොත. ඟට අපි ලමු මේ පාඩ මේ ඊළඟට වැදගත්කාරුට හරි මේ හාන්දරන්ට ලැබුණු සම්මාන විවිධ පදවිතානන්තරමේ තියෙන්නේ සම්මාන පන්ධිත පාද පිරිනමනවා මේ වගේරුන්ටිකක්වේ ොතන විස්තර කරල තියන්නේ මේ ඉතා දගත් කරුණුන ත් මේ වෙලාවේ අපිට කතා කරන්ඩ කරුණු නෙමේ තම කෙටියෙන් අපි මේ කරුණන්ටි කතා කර්ඩ ඕනි හරි දැ මේ හාන්දුරුන්ගේ අපපත්තුීමම ගැන අවසාය සඳහන් වෙන අදහස් නමසියානු හතේ ජූලි හත්තරවෙනිද. ගන කතා කරනකුට අපිට ලියනකුට විශේසින් කේටි සටහන් ලියනකුට වගේ ඉතා මැදගත්කාණය තමයි මෙ මෙතන මොකක්ද මෙ හාදුරෝ කලින්ම් දැනුවත් කරලා තියනවා ලියලම තියල තියනවා හාන්දරුන්ගේ මේ ආධාන කොහොමද කරන්ඩෝ නි කියලා ඉතින් ලස්සන පෙටි වල දාලා කෝඩිවල් දාලා සබ්ද ොරන් ගහලා මේ වගේ දෙවල් කරන්න එපා දරගුටක්ගහලා ඇඳ පිටිම ආධහනය කරඩ කියලා තමයි වහන්සගේ ඉල්ලිීම තිබේ ඉල්ලිීම පරිදිම ඒ කටයුතු සිදුකර කියලා ඔන්න ඒ පාඩම අවසං වෙනවා ඊළඟට අපිට වැතගත්කාරණය තමයි ශ්‍රීම අත් අනගාරික ධර්මපාල තුමා ගැන තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ ද මේ ගැන කතා කරනකොට අපිට ඇත්තටම මේ යුරෝපීය ජාතින් දහනාවන සියවස වගේ වෙනකොට අපරටේ විශේෂ ලොකු වෙන සක්කරලා තිබ්බා ඉතින් ඒකඒ ප්‍රතිඵලයක් විදිහට බුදු දහම අදහි අධනයට අහාසේ බුද්ධහම හන ද වන ඒවගේ ි‍ෂුණුහන්සේලට දානිදුන්න දඩගාන සවභහඇත් තමයි ක්‍රියාත්මක වනේ මේ යුරෝපියය ජාතිගයන් ඔය කාලේ. එළඟට අපි බලමු හරි මේ තියන්නේ උපන්දිනය, එදදා සරසය හැට හතරිි සඇත්තඟ දහත අනගර්ග ධර්ම්පාලතුමාගේ උපත එතකට පියා බලමු උපියා කවුද කරොලි සේවාවිතාරණ මහතා. එළඟට මව මල්ලිකා ධර්ම ගුණවර්ධන මැතිනය, උපතේදිගත් නම මොකක්ද දොන් ඩේවිට හේවා විතාර නොවන්නව ඉංග්‍රීසි බලපෑම් දැක නම්මට ඉංග්‍රීසි සිංහල නම් පවා අංකරගත්තා සිංහලයෝ ඒ කාලේ ඉතින් ඒ බලපෑම් මෙතැත් අපිට පැදිලි වෙනවා. එළට මෙන්න මෙතන වැදවත්කාරණයක් කරනවා මේ පංච මහාවාද ගැන මතක් කරනවා ඒ අතර පාන දුරාවාදය මතකතියන පංච මහාවාදවලින් එකක් මේ තමයි මේ වාදීබ සිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරු අපිට හමවෙන්නේ උන්වහන්සේ තමයි මේ බුදුදමට විරුද්ධ මතවාදයන් පරාජ කරන්නේ. අපි බලමු එ මේ ප්‍රතිඵලයක් වි හට තමයි ඇමරිකාම් ජාතික කරනල් ලිස්ටීල් හෙන්ඩ ස්ටීල් ෝල්කත්තුමයි ඒවාගේම බ්ලවැස්ක මැතිනිියයි රුසි අනුකාන්තාව ක වන ඒ මැතිනියයි ලංකාවට එන්නේ කියන කතාඕතන් තියනෙ මෙන මෙතන සර සවි සඳර් රැස. පුවත් පත. අපිට මෙතනදී වැදගත්වනවා ඊළඟට අපි බලමු අනගාර්ග ධර්ම්පාලතුමා තමගේ රත්තේහමෙන්න්න මේ පාටේ සඳහන් ප ප්‍රදර්සනය කරා මොකක්ද ගීරිී මස් නොකවු කියන ඒ පාටේ එඟට ධර්ම්පාලතුමාගේ සේවාවං ගැන කතාගනට විසේ ස වැදගත් කාරණ තිය මේ බුද්ධ ගයා ූමිය අතීතය අත්කරගෙන හිටීම මහන්තා කියන්න ඒක මතකතියානකෙට පසනැහින්න පුලන්නේ මහන්තා කියන හිදු පූජකි එයටකොට මේක බෞද්ධයන්ට අයත්තුනේ මේ හින්දුන්ගේ මේ ධර්ම්පාලතුමා තමයි මේ හිදු බව් මේ මහන්තා නැමට හිදු පූජකයකින් මේ බුද්ධ ගයාව සිංහලයන් වෙන්ුවෙන් වෙන්කර ගත්ත ඉළඟට මෙතුමාගේ තවත් ප්‍රකට ප්‍රකාශ ඇතිවා සිංහලනි නැගිට බද්ගාව බේරගනු කියන ප්‍රකට කියමන එකත් අපිට වැදගත් විශේසිෙන් ප්‍රශ්නයට උත්තර ලියනකොට. එරඟට අපි ඔන්න අවසාන වසයෙන් අපි මොකදද ලියන්ට තියනෙ පනස් හත්වන වී අවුරුදු පනහතේදී මෙතුමාගේ අවසන් දේශනය ගිහියකු විසියන් කරනවා එකත් අපි මතගතියාගම පැවිදිවෙනි මොනමින්ද. අවසාන කාලේද සිරි දේව මිත්ත හොු මතක තියාන සිරි දේව මිත්ත නමින් පැවිදි වෙනවා ඊළඟට තවත්කාරණයක් තිෙනවා බුදුසසුන බේරාගැනීමට තවත් විසිපස් වතාවක් මේ දමදිව ඉපදේවා කියන ප්‍රාථනයයුක්තෝ තමාගේ ජීවිත අවසන් හුස්මහිල්ලුවේ කෞද කියවගේ ප්‍රශ්න කහන්න පුලන් එතකුට සිරි දේවවිත්ත ධර්ම්පාල හිමියන් තමයි මේ විදියේ ප්‍රාථනාවක් කරමින් තමන්ගේ ජීවිතය අවසාන මොහොතේ තමන්ගේ ජීවිතය අවසන් කරේ ඒක හොඳට මතගතියාගම් අපි බලමු ඊළඟ පාඩම හයවෙනි පාඩම ඉතාම ඉක්මලින් කෙතිෙන් මෙතන උගන්වන්නේ ධම්ම පපදේ ගැන දම පරේ ගැක කියනකට බදුරජන් වහසේ දේශනාකරකු ධර්මය සාරය දමපද කියෙනවා ඉලාලන තවත් වදගත්කාරනයක් තමයි බෞද්ධයාගේත් පොත ඒක මතක ය ත ප්‍රශන හැද ලාල සූත්‍රපිටගේ ත්‍රිපිටගේ සූත්‍රවින අපිධර්ම කියිත්‍රපිටක සහගන්නේ එතර සූත්‍රපිටකේ කුද්ගනිකායට තමයි දමපදයත්වනික කත්මතක යන්න සත්‍රපිටක නම් නික අ ඇත්ව කෙලා හන්ට පුළුවග තුට දම්පදයත්වන්නේ ුද නි කයි ූත්‍රපිට ගෙන ඒක අපි මතගකතියා ගත්තා. ඊලංඟට වර්ග කියති නොද විසිහය වර්ග විසි අඇත්ති නෝ ාත කියද ආරසය විසි, තුනයි ගාත හාරසය විසි, තුනයි නිධාන කතා දෙසියානු නමයක් තියෙනවා එකෙන් ඔන්න ධමපදෙන් ගොඩක් ආදර්ස. හට ග්ඩපුලුවන් කියෙන කාරණය. මතක් කරන්නේ මේ මුලින්ම තින ගාාවක්ෝච මං අවධමං කියන ගතාාවම කති කියන්නේ ආසවල් කෙන මට අරවිදිහට බැන්න්න මේ විදිහයට පහරදුන්න ඉතින් පරාද කර එන්සා එම හිත තා අයි බඳල කියෙනගේ වෛය සංසේ දෙනේ නෑ කියෙන කාරණ එතන මතක් කරනවා ඒ වෛරේ සංසි දෙන්නේ කොහොමද ඉළංගාතාවෙන් කියන්නේ මේ මෙව තේරුන්හෙන් මදගත යදෝනි මේ වනකොට මේ ගාතාවම ගැන වෛරේ සංන්සින්නේ ඒ විදිට හිතන්නේ නැත්තං කියන කාරණය ඉඟට මේ ගාතාවෙන් මොකක්ද කියන්නේ තන්කම්ම කතන් සා මෙන්න මේ වගේ නරකකාරම කරන්න හොඳ ැමද කරන්න හොඳ නැත්තේ කඳුලූ පෙරි දෙනතෙන් යුතුව මහුණෙන් යුතුව අඩමින් විදින්නට සිදුවනවන උරිපාකය. ඒ වගේ දෙවල් කරන්න හොඳනෑගෙනක තමයි මේ ගාථාවෙන් කියන්නේ කාරණය අපපු බලම් වැදවත් කරුණක වෙතරක්. ඉරට කරන් ඕෝනිවලුත් කිය කරන් ෝනිිමොනාද යම කරලා පසු තැවැන්ඩවෙෙන නැත්තං සතුටෙන් ඒකේ විපාගේ විඳින්ට පුළුවන්නන්ම් ඒක කරන්න කියලා තමයි ඔය ගාතමන්කි ඇනිලට අත්ත නව කතම්පාපන් අත්තනාසං කිලිස්සති කියෙන ගාතාවමන්කි ඇනමකක්ද. කෙනෙකුගේ පිරිසදු බව හෝ පිරිසිදු භවති කරන්නේ වෙන කෙනෙක් නව තමා විසින් මයි කියන. කාරණීලන්ට සූකරණ අසාදූනී. මොනාද කරන්න ලේසි කියන එක කියනවා. මොනාද කරන්නට අමාරු කියෙනනක් කියනවා. ලේසි හරි ගොඩා ලේසි මොනාද තමන්ට අනන්ටත් නරක් වන දේවල් කරන්න ලේසිීලු. එළඟට මකල් ලේසි ලූ නෙමේ අත්ත ලේසිේ. එළඟට පරම දුක් කරන්න ඉතා මාරු මුණද මන්ට යහපතක් වන දේවල් කරන එක. කියල තමයිමසු කරන්න හාසාදූනි කියෙන ගාතාවන් කියන්නේ. එලන්ටම ආචරිත්තා බ්‍ර්ම චය කියෙන ාතමද කියන්නේ. මට හැකියාව තියෙන කාලයේ අලසවයිඳලා මහලු කාලයේ පසු ැවෙන පුද්ගලෙකු ගැනයිකට දක්ුලතින උපමාව තමයි මහලු කොස්වාලීනියාගේ උපමාව මෙතන දක්ොල තියෙන්නේ. එලාට මෙතන තියෙන්නේ ඊතල උපමාව ඊතල උපමාව මතක ඇතිවලට. අ ඔහ ඉල්ක්යක් නැතු ඉතලෙක් විදින ශක්තිමත්ක පුරුසේක ඉතලෙ හිල්ල ඇතක හරි තැනක වැටෙනවා වැටි චතන කරුව දන්න න විදග නාදන්නත්න මොකදවෙන්න ඊතලෙ කොලොරුදුුවලට ැහිලා විනාස ෑන වගේ තමයි තරුණ කාල හැකික තිබ කාල අ තරුණ ජාවේ තියන කාලේ අධිවේගී තරුණකම කියලා කියන්නේ ඒ අධවේගි තරුණකම තියෙන කාලේ. තමන්ට ඕන දක් කරන්න පුුවන් කියලා හිතලා ඉතින් හිත තද කරලා ජීවිත විනාස කරන්නෙන ගැන මයි මේ හාචරිිත්ව ්‍ර්චගන ගාාවන් කියන්නේ ඉතල උපමාව හොඳට මතකතියාන්න ඒක තමයි ඔය කියන්නේ මෙෙන මෙතන කියනවා දියුණුවන්නකුගේ ලක්සන තමයි මේ තියනෙ දියුණුවන්නකු ගුණනාාග හක් ගැනක කියීමේ උත්ටානොතු සතිමතු ව කියෙන ගතාවම දහසයෙන් පෙිපොත අපිතාක නොටේ හත වෙනම කතා කරුම් පැහැදිලිව එ සම මෙතනද ටි කතා කරන්නේ. ලඟට තමත් ප්‍රශනයක් හදන තැත් තමයි බුදු දම යෝනිස්ෝ මනසිකාරය කියන මොකක්ද කියලා හන්ඩුපුලම්මොකද යෝනිස්ෝමනසි කාරයමකද යෝනිස්සෝමනසිකාරක කියන්නේ යෝනි සෝ මනසිකාරය කියන්නේ හොන්ද්‍රමදයන් වලට පොත්තම පෙන්න්න ලම මෙන්නම එතන මේ තියෙන්නේ විමසා බලා කටයුතුකිීම විමසා බලා කටයුතු කිරීම තමයි. යෝනිසෝ මනසි කාරය කියන්නේ බුදු දහමේ ඒකත් මතකතියාගෙන ඔන්න අපි ඊළඟට යන්නේ ඊළඟ පාඩම මොකක්ද. ඒ පාඩමතින වැදත් ම කරුණට ඉතාම තියෙන් කතාාකරනයන් සීලය හා බෞතික සංවර්ධනය කියන පාඩම තමයි අපිට මෙතන දීසාකච්චා කරන්න තියෙන්නේ මෙතනති මුලින්ම මෙන්න අපිට හොමෙන ඉතාම වැදගත්කාරම කීපයක්. එකක් තමයි. මේ තියෙන්නේ මොකක්ද. ක්ාව මුලින් මතක් කරනවා ත්‍රී සිික්ෂාව තමයි සීල සමාධි ප්‍රඥ්ඥ දැ මෙතනින් අප අපිට ට මතකැට ආර්ය අස්ථාංක මාර්ගගේ ත්‍රී සික්ෂාවේ බෙදපු හැටි. ඒකාරය තමයි මෙතන කෙටීම් මත කරන්නේ ඊට තිස්සල අපි මෙන්න මෙතන බලම්ේ බලාට. නිවන් වගේ පලමු සිික්ෂාව මොකක්ද. නිවන්මගේ පලමු සිික්ෂාවකක් මද කියලා හඳ පුුවන් එතකට ොකක්ද අපි මතකතියානුව නිවන් මගේ පලමු සිික්ෂාව තමයි සීලය සීලය. ීළංඟට සීලයේ යන්නට ආර්යස්ථාංග මාර්ගගේ අඇත්වන මාර්ගංග මොනවාද කියලා විහයට අහයි. මොන දෙතකුට සම්මාවාචා. අනිතක සම්මා කම්මන්ත අනිතය තමයි සම්මා ආජීව. මේ මාර්ගංග තුන මතකතියාන්ට සීල සික්ෂාවට ස සීල සික්ෂාවට අඇත්වන ආයෂස්ථාංග මාර්ග මාර්ගංග තුන මනවාද. එතකුට අපි මොනා දුඋත්තරලියන්නේ මෙටික මතතියන සම්මවාචා සම්මා කම්මාන්ත සම්මා ආජීව හර්ලේසි. ි ම ඊළඟගට වචනෙන් සිදුවන වැරදි හතර මොනවද කියලා අපි අර කන්නු කතර වන දැන්දැක්ක අපි කීපොත කතාගනට හර ලේසිනේ දැන් ඔන්න අපි නෑමතත්ඒේ ගැන තකරනවා මුසාවාද පිසනාවාච පරුසාවාච සම්ප්පලාප. මේ කියන කරුණු හතර මතකතියාන්ට සීලය ගැන කතාගනට වචනය සිදුවන වැරදි. ඊළගට ත්‍රිවිිද සිික්ෂාවේ පළමු ඇන්න මොකද කියල බටකුත් සීලයක ලේසි මතකති යන්නේ. ඟ බලමු වැදගත් කාරණය මොකක්ද මේ පාඩ මේ හමුවුවර්ණ විශේෂෙන් ප්‍රශ්න සැඟවෙලා තියන තැන මොකක්ද කියලා බලමු මෙන මේ විී පශන කැහු උත්තර ලියන්ට පුළුවන් බලන්ඩද සීල සික්ෂාවේහි මූලික භාවිතය මේ තින වච්චනේ මෙ මම් මේ හදනයවයම නවේ සීල සික්ෂාවහි මූලික භාවිතයෙු මත් එතකුට උත්තර මකක්ද පංච සීලය පච සීලය තමයි සීල සික්ෂාවේ මූලික භාවිතය මෙන්න ඊලගටට වැද්දගත්ම කරුණ මෙතන අපිට හම්මුව වෙනවා මෙතර පශ්න කිහි පැකැ දෙනවා ටිකක්ි මතක තියාගම් වූ මෙතන ඉතාම වැදගත් කරන්නේ මුලින්ම ේතියෙන්නේ මේ වාහන්ඩ කෙසේ හෝ තමන්ගේ කටයුතු කරගෙන ගසා මෙගමින් බොමින් ජීවත්ව පුද්ගලයාගේ දියුණුව බුදුර බුදුදහමේ සමාන කල තියන මොකද කියෙලායි. එතකට ඒක මතක තියාගන හොට සූරකපුටන්ට කියන්නේ කීලිකපුටන්ට මේ තින සාරධර්ම අතහැර ගසාකෑමේහි සමත් සූර කපුට තමයි උපමා කරල දන පුදධාමේ කාබී ජීවත්වීම කෙසේ හෝ අනු ජීවිතරලට හනි කර හරි. ඉලංකාරනය තමයි ලෝවැට සඟරාව ගන මෙතන සදහකරව ලෝවැඩ සංඟරාව ලිවි කව්ද වීදාගම මෛත්‍ර හි මේ එකත් මතක දෙයාගමු. මෙන්න මෙතන කවීනු ප්‍රශ්නක හන්ට පුලොන් කාලා රසමුසු භෝජන කරපෙම් යන කවි අන්තර්ගත වන කෘතිය හණඬ පුලුවන් ලෝ වැඩ සංඟරාව. එ නැත මේ කවිියෙන් කියවෙන මොකක්ද කියලා හන්ඩත් පුලුව ඇතකොට රසමුසු භෝජනානු බව කරමින් හිස් ජීවිතයක් ගත කරන කෙනාගේ කෝලමක් වගේ ජීවිතයක් බහුර කෝලමක් වගේ කියන කතාව තමයි මේ කවියෙන් කියන්නේ කියන කාරණය තමයි මතකතයා ගන්ඩ ඕන. ඊළඟට මේ පාඩ මේ අටවැනි පාඩේ දියුණුේ හා පිරිීමේ දොරටු කියන පාඩම මේ මුලින්ම හමුවන වැදගත්ම කාරණය අප ඉක්මටම් බලමු මෙන්න මෙතැන තියෙන මමොකක්ද ෙ මෙලොව පරලොව දුණුව මෙලොව පරලොව දියුණුව පිළිබඳව කතා කරන සූත්‍ර බුදුදහමේ තුනක් නම් කරන්න දෙකක් නම් කරන්නගේ ලැවුත් මෙන්න මේ සූත්‍ර තුන මතකදයාන්ට ඔමනනාන්දේ. වියක පජ්ජ සූත්‍රය මහා මංගල සූත්‍රය පරාබව සූත්‍රය මේටික තාමදවත් මේ ප්‍රශ් ොඩක් හැදෙන්න්න පුුවන් තැක් මෙන්න අපිනවා හුද්ග වෙලාවකින් මෙන මේක මතදයාන්ඩ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරෙක් කොහේ දිද කියනකත් අහන්ඩ පුළුවන්, ත प्र්‍රකාස ස්වාම අපි පස්කම් සුව අनභාව කරම බදරුව සාාවන දුක්खරත සහිත ගිහිගේ වාසය කරමු. කියන කතාව ්ಟිකත් ಯලාද ්‍රකාස බුදුරජාණන් වහන්ස දි කරනलाත්ද, කියලා නම්বেෙකත්ද දීගජානු කෝලිය පුुත්‍රයක්ත් ඒ පිළිතු අත ද ක මතක ඉද ගේ මතියේ. ජාන ෝලි පුතරයක් මයි බදුරජාන් වහන්සට මෙම ස්වාමීණී අපි පස්කම් සුව අනුභව කරමින් ජීවත් වෙමු අමුදරුවන් පෝසණය කරමින් ජීවත් වෙමු කියන කතාව පැහැදිි කේ බුදුරජාන් වහන්සේ ඉදිරිී කියන කාරණය මතක තියන්න එළඟට මෙන්න මෙතන බලමු මෙලොව දියුණුවට හේතුවන කරුණු හතරක්. වගේම පරලො දියුණට හේතුවන කරුණු හතරකුත් දේශනා කරලා තියෙනවා. කාට දේශනහ ඒක මත ය හ ගගේ ොෝදවනට හේතුනරනු හතරක් ප ලෝ දියනට හේතු කරන හර බුදුරන් වහන්සේවිසින් ේශනරේ දීග ජානු කෝලිය පුත්‍රය අට හරි එනට මොෝ දියවනට හේතුර කරමු හතර මොනවාදේ යින් දෙක් නම් කරඩවගේ ප්‍රශන කරනල උට්ාන සපදා රක් සපදා කල්ලයාන මිතතා සමජීවිකතා මෙවා කියල කියලා පුරුදු වෙන්නඩ ඕනලට මෙ මෙතනම උත්්ාන් සම්පගන කතගනට මෙම වචනවට තේරුන්ට මතරතියාගම. උට්ටාන විරාදිගතා කියන්නේ මොකක්ද එකනම් උත්සාහෙෙන් එලට මෙන්න මෙතන මේ බාබල පරිචතා ගැන මොකක්ද මේවල තේරුම් තා මැදගත් ා බල පරිචිතායන්නේ අදහස්වෙන්නේ කියල තේරු තරදේ. එතකට උත්තරරිලියන් අපි තරගණඩ පුළුවෙන්න්නපෙේ මෙතකුට බාහ බල පරිචතාගන මොකද කිය ැනගන්නඩුවනි ාබල පරිචිතා ගැන දඇති මහසි කියන රන ඉළඟගට සේදවක්කිත ගැන දහඩිය හලා හරි සේදාා කියයන හඩිය සේදවක්කිත ගැන දහඩියලා ධම්මිකග ධර්මිකව දම්ම ලදදාාගයන ධර්මිකව ධර්මික්‍රියා අු ගමනය කියනක ඉතාමලේ සිටික හරි දැ මෙන මෙතන වැදගත් කාරනයකාය හමයින මොනද ධර්මිකරකයා හය ධර්මිකරකයා හය මොන ධර්මිකරකයා හය කුසිකර්මාන්තය වෙළදාම ගවයන් රැ බලාගැීම. දුනුවිල්පය හමනැත්තා ආරක්ක සේවාාව රාජ්‍ය සේවය වෙනත් සිල්ප කරමාන්ද මටික මතකත යාන්නට ධර්මි රැකයා තුනක් නාම් කරන්නද එකක් නම් කරන්ඩුවගේ ප්‍රශ්න හනතකුට තාබදගත් ඊළඟට මෙන්න මේකී මේතියන ඉතාම් පැදගත් කාණයක් ධනේ විනාසවී යාහැකි ක්‍රම හතරක්කු ගණන සූත්‍රයමකදද කියලා මහමගගේ සත්‍ර කරන්නේ මෙතූත්‍ර ියග පජ සූත්‍රය වගේ සූත්‍රී පැද. විනාස වී යහැකි කම හතරකුගන්න සත්‍රේ තමයි වියාගපාජ් සූත්‍රයමකාරද වියාගපාජ සූත්‍රේලාට ව්‍යියගපාජ සූත්‍රයේ දැක්වුණ දන විනාසවී යහැකි ක්‍රම හත්තර. ඒ ක්‍රම හතරෙන් දෙක් නනාම් කරන්න කියලා හ්ඩපපු හෙමනත්තතා ඒ ක්‍රම හත්තර නම් කරන්න කියලා හඬක්පුලුව තරමනාද ධනේ විනාසවී යාහැකි ක්‍රම හතර. එක තමයි රජේයට අ ඇත්වීමෙන් අනිතක සවරුම් විසින් පැහර ගැනීමෙන් ගින්නෙන් හෝ ජලයෙන්. විනාසවීමෙන් තමා ප්‍රිය නොකරණයට. යත්වීමේ ඒක හොඳට මතක තියාන්න මේ ආරස්සා කරගන්න එකට ගෙනවා තම උපයපු ධන අරස්සා කරගන්න කරමකදගේ ආරක් සම්පදා කියර ගෙන එයිලන්ට කල්ලයන මිත්තතා යන්න තියෙනවා මෙතන මෙන්න මෙතරත් මතකරයා අපි සද්දා සීල චාග ප්ඥා. මේ කියන්නේ කල්ාන මිත්‍රයන් තුළ තියෙන ගුණාංග. කලාන මිත්‍රයකු තුළ දෙක ැකි ගුණනාංග තුනත් දක්වන්නඩ වගේ ඇහුත්තේම මෙන සද්දා සීල තියාගේ ප්‍රඥා මතරයාන්න සද්දා සීල තියාග. ප්‍රඥා වැටික හිඩ පුළුවන් එලාට සමජීවිකතාව කියන්නේ මොකද එලාට මේ බල මෙිර වැදගත් කරන කීහි පැත්තිනවා. අපි ඉතාම කිටියම් මතක දයා ම සමජීවිකතාව කියන මොකක්ද අයවැය මනාව තුළනය කරගෙන ජීවත්වීම අයවැය මනාව තුළනය කරගෙන ජීවත්වීම තමයි මොකක්ද සමජීවික තාව කියන්නේ එළඟට මේ තව තින මෙන්න මෙතරන වශනය මේ බලන්න උදුම්බර කාදක කියැනමකක්ද අත්තික්කා කන්නා ගසට නැගාතු සොලවා මොකද කරන්නේ ල ෝත්මකද වෙන්න ඉදුර රිත් වැටනවා මාලුත් වැටනවා ගැත් වැෙන ඔකො ටන ට පස්ස මොකරන්න අ විදිශ් ගිරිි හිපයක් ක ර කහලන කනවා ඇතකුට මොකද වෙන්න අපතයනු අන්න ඒ වගේ සමහරයි වේධන් කරනවා කියලා කියනවා ආදායමට වඩ වැඩ වීදමක් කරනවා කියෙනක තම එකයන් උදුම්බර කාදිකයන් ඊරඟට අපි බලමුක ඊළඟ වැදගත් කාරණය මකක්ද කියලා ආමේ තියෙන්නේ මෙතනින් ප්‍රශ්නයක් හැඳපනවා මෙන්න මෙහෙම දියුණු අදාල කරනු තිස්සටක් දේශනා කරන සූත්‍රය මොකදද හ මංල සතු්‍රෙමනැ තම්මහ මංගල සූත්‍රයේ දියනොට දා කරනු කියයක් ඒසනක කනොදගේ ප්‍රශ්නය හෙඩපුලු ඇතුරු තිස්සාට. ඒ කරනු අතරෙන් යාය කරනු ක කිය මදක හ හෙන් ප අ අතරෙන් දෙකක් නම් කනන් වගේහ තුර පිදව තන් පිදීම අනුනෑ ැසුරකීම නොනැතැන් ඇසුකිරම් වගේ කරනු තුනත්වත්‍ර මදගතියාට භාගෙට ලියන් ඉතාම. ඒ ඉනිලට මෙතන තවත් වැදගත් කාරන කමුින් නොම්ේ මොකද මෙතන අහන රි පාබව සූත්‍රයේ ඔන්න මතදයාම් පරාභාවව සූත්‍රයෙන් පස්සනැක හෙන පුළුව මොකක්ද ඒ පිරීමට හේතුවන හරි අර වන්න මෙතන පස්ස කීප ඇතින. පිරිරහීමට හේතුවන කරුණ. බුදුරජාණන්හන්සේගෙන් විමසුවේ කවද දෙවියෙ බ්‍රහ්මෙක් මනුස්සේ ගාන්ධර්ය එකඇතු රුක්තර දෙදවිය දෙවී විසින් තමයි පිරීමට කරුණු බදුරජාන් වහන්සේගේ විමස ඒ එක උත්තර විදිහට තමයි පරාබස තර දහනු දේශන කරන්නේ ඒක ගාතා දොලාහකින් ඔන්න පිරිහීමට හේතුන කරුණු දේශනා කරනවා මේ දන පිරීමට හේතු ඒ කරුණුටික ඒ කරුණු දොලාහ තමයි ඔය දක්වලා තියෙන්නේ අපි ළගට බලම වැදගත් කරන ොමකක්ද කියලා ඊළඟ හරි ඒ පඩම ඔය ටික තමයි අපිට ඉත්තාම ගටියේ මතක් කරගන්න තියන ඊළඟට තියෙ නවවෙෙන පාඩ බදුදහමෙන් හෙළිවෙන සිතීමේ හා වමසීමේ නිදහස මේ පාඩම මේ තියෙන ඉතාම වැදගත් කරණය මේ කාලාම සූත්‍රය මේ සූත්‍රය පැදිි කරන යයාම්කිසිේද පිගන්ඩෝනි කොහමද කියරම මෙන්න විදිර පිගන්ඩ එපා කියල නො මේ කරනොටික වලට මත ගැති නයායු ූල ෙම නැත්තම් සදුසුයි කියලා පේරනි රංච මාතයෙන් යම්කිසි දෙයක් ිගඩ එපා කියනවා එක කියන් හැමදයක් පිගඩ එපා කියලා න මේ කියන්න මේ විදිර ආරංචෙන් ලබච් පලීටම් පිළිගන්ඩ. එපාගේ කරුණු තමයි මෙතැන පැහැදිරිකන්න ඒතික ඉතා මදගත් තීලාඟට යමක් පිළිගන්ඩ ඕනි කොහොමද කියලා. රුණුහතරත්න මෙම මේ කරුණු හතර තමයි ඉතාම්වැදගත්තු වෙන්නේ. මේක මතකතියාගට බුදුජාන් වහන්සේ කාලා මඇත දේශනා කරපු. ආකාරයට යම්කි කරනු පිළිගෙනීමද සලපබලියුතු කරුණුහර ොද කියලා හටපුවා.ඒකරුණුහර තමයි මෙතන ම ගත්වන්නේ යම්කිසි දෙයක්ක් කු සල් ද කුසල්ද කිය හලබන්න හමැත්තත් නිරවදී සාදදිද කියලාහොලබන්නවා හෙත් නැත්තම් නුවනැත්තු ඒට නින්දා කරනවාද පසංසා කරන්නවාද. අනිත්කාරණය තමයි මේකකරොත් හොදක්දවිල නරකක්දවෙනි. මෙ මේ කියන කරුණු හතර හොයල බල්ලා තමයි යම්කිසි දෙ පිල්ිගන්ඩ ඕනි යංගවිසි කාරයක් හොඳයි කියලා තීරණය කරඩ ඕනි කියන කාරණය පැදිි කරවා මේ නිදහස් චින්තනය පැහදිලි කරන සූත්‍රය මකක්ද. හොඳර මත තියගෙන බුද්හමේ නිදහස් චිින්තනය පැදිිරන සූත්‍රයක් තමයි කාලාම සූත්‍රය මොකක්ද කාලාම සූත්‍රය නිදහස් චින්තනය බුද්ධහමය පැහදිලි කරන අවස්ථාවක් සූත්‍රයයක් කාලාම සූත්‍ර. එළඟට අපි බලමුූ දහවිනි පාඩම මේ බෞද්ධාන්‍ය තාව සූරකමේ සහජීවන සහජීවන ගැන තමයි මේ පාඩම ගන්නන්නේ තම ෙටිීං මේක කරුණු කීහි පැත්තම අපිට කතා කරන තින අපි බලමු වැදගත් කරනු මොනාද කියලා මෙතන්ද අපිට අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේ තමයි මූලික වෙන්න මේ පාඩම මිහිදු මහරතන් වහන්සේ විසින් තමයි අපිට බෞද්ධ සංකෘති හඳුරල්ලා දෙන්නේ කියන කර නිසා දැන් අපි බලමු මීදු හරතන් වහන්ස ංකාවට වැඩම කරට පසේ ොකක්ද වුණනේ එෙක් අපේ රට අරති බනි ගස්ගල් වලට වන්දනා කරන ක්‍රමවේද ඒවා වෙනස් වුනා හැේ අර්ථවත් විදියටට ඒ පතිසේප කර නෑ අපි ලම් එන්න මේටික මතතියාන්ට බෘක්ෂ දේවතාවන් නැදහූ අය මීදදු මහරතන් වහන්සේ වැඩම කරට පසේ මොකක්ද සිදවනනි බධ වන්දාවට හමෙනතත් බෝධිපුජ පවත්න්ට පුරුණා ගි දෙවූ වඳපු අය මොකක්ද කරේ. ුදුජයන් වහසට වදන්න පුරදු ුණනා. එලාන්ට මල උන් ඇද අදහෝපාය මියගයායට පින් දෙෙන්න්නට පුරුදුන. ඊලාන්ට ගස්ගල් පරුවත වලට වන්දනාරපු අය මොකක්දකරේ බුදුගුණ සිහි කරලා මනාටර්ද බන්දෙ. චෛත්‍ය හාතික මතරතියන මෙවා පිළිවල්ට අනිමාරයෙන්ම අහන්ඩ පුළුවන් එකින් එක වැදගත් කරුණු විදිහට විභාගේයේදී ප්‍රශන හැදෙන්ට පුළුවන් තැන්ටිගත් මයඔය. එලංකාරණයේ ජීව විද්‍යාත්මක වසයෙන් ගත්තාම වෙනත් සත්වයාතර ව වෙනස්කම් තිබ්බත් මිනිසා අතර එවැනි වෙනස්කම් දකිනට බෑ කියන කාරණය පැහැදිි කරන සූත්‍රමකන්ද. කියලා ඇහුෝත්න් වාසෙට්ට සූත්‍රයේ තමයි මේ විදිර ජීවවිද්‍යාත්මක වසයෙන් වෙනස්කම් දැක්වීමට මිනිස්සා අතර නොහැකි බව ගුදුදහමේ දක්වලා තියෙ මොනසූත්‍රයේ ද වාසෙට සූත්‍රය.ඉළඟට මෙන්න මෙතනද සතර බ්‍රහ්ම විහර නහමු වෙනවා සතර බ්‍රහ්ම විහරණ මොනාද මෙත්තා කරුණා මුදිතා උපේක්කා චතු අපමඥාව විදිහකත් හඳුනවා චතුඋපමඥා කියන්නේත් මෙත්තා කරුණා මුදිතා උපේක්කා එක අනිවාරෙන් මතකතියාගම අපි මෙතන වැදගත් කාරණ ඇත්තමයි මුදිිතාව කියන්නේ මොකාක්ද මුදිතාව කියන්නේ අනුන්ගේ දියුණුව දැක සතුටුවීම හැකියාවේ එක මතකතියන මුදිතාව කියනුගේ දියුණු දැක සතුරුවීම හැකිිය ළඟට ඉතාම වැදගත් අස්න වැඩි වසේ හැදෙන්ඩ පුළුවන් පාඩම මයි මේ එකොස්වෙවැනි පාඩම මේ කර්මය පිළිබඳුව ප්‍රශ්න විශාල ප්‍රමාණයක් කන්තර්ගත වෙලා තියෙන පාඩම මෙතන් තමයි වැද්දගත්ම කාරණය අපි හමුව එන්නේ මෙන මේක මත තියාගම චේතනම් ික්වේගම්මන් වදදාබ චේතයත්තුවා ගම්මන් කරති කායියනවාජයමනසා කියයෙන ප්‍රකාශ මේක තේරුම හණඬඩපුුවන් චේතනාව තමයි කර්මය කියන්නේ කියන අදහස තමයි මේ ගාතා පාටි තියන මේක නිවාරෙන් මතතියාගණඩුවනි තාම වැදගත් මේ පාඩම සම්බන්ධෙන් කතා කනකොට ඊළඟට මෙන්න මෙතන මේ බලඩ චුත්තුූපාද ඥානය ගැන මොකක්ද කියලා හන්ඩ පුළුවමේ ත්‍රවිද්‍යා සම්බන්ධෙන්ගහන්න චුතපා ඥාය ගැනමකද සත්වයාගේ මතු පැවැත්ම දකින නුවන්. ඉළඟට පුබ්බේ නිවාසාන උස්සති ඥානය කියන මෙතන තවයිකත්ති නොනේ ඒක මතක තියාගන්නට පුබ්ේ නිවාසාන උත්ස්‍ර ඥානය ගැනමකද පෙර පැවැත්ම දැකීමේ නුවවන මේ ප්‍රශ්්‍රටික හානවා මේ ටික ඉතාම් වැදගත් ඊළඟ වැදගත් කාරණය තමයි මේ තියෙන්නේ මේ මොකක්ද චුල්ලකම්ම විභංග සූත්‍රය මේ සූතරෙන් අහන්නේ වැදගත් කාරණය මොකක්ද මේ සූත්‍රයේ දේශනා කරේ කාටද කලලා ඉස්සලම් අපිට හොමෙනවා ේත වනාරාමි බදුහර වැඩඉන්න කාලේ තෝදය පුත්‍ර සුභ කියන තරුණයා විසින් ඇහවා මොන දැහුයි විස්සමතා දාහත්තරක් ගැන සමතාගැෙන බෙනස්කම් මෙලුව අපේ මිනිස්සු අතර දාකින්න ලැබෙන බෙනස්කම් දා හතරක්. ගැන බුදුරජාණ වහන්සේගේෙන් විමසුල් ලැබේ කවුද කියලත් උත්තර හතරක් දෙන්නඩ පුළුවන් ඒ උත්තර හතර අත්තරේ නිවැරදි උත්තර විදිහත තෝදය පුත්තර සුබ් කියන තරුණය තෝරගණඩ ඔබට මතකතියන්න ඕනි විසේසයම මේ සූත්‍රය මතර චුල්ලකම්ම විභංග සූත්‍රය. ඊළඟට මෙන්න ඒ විසමතාදා හතර. මේටික තමයි ඉත්තාම වැදගත්. ඉතාම කෙටියෙන් මතකතියාගඩුවි වැදගත්ම ු ටික මටික මටික වැදරගත්න්නේ මෙන මේ වශචන්ටික මේ අප යුග කියයන අල්පායවස දිීගයක කියනෙ විරුද්ධ පැත දීගවස ලාලට හවවා බාද ආබාද වැඩීි අප බා කියයනන්නේ ඕක ෙසි අනි පැත්ත ආබාධට. දුබන්න කියන්නේ අවලස්සන වන්නවන්තාගයන ලස්සන වෙලට අපේ සක්කා කියන්නේ යසස් නැතියයි. මහෙ සක්කා කියන්නේ යසස් ඇති අය. එලාන්ට අප බෝග කියෙ අල්ප බෝග ඇතිගන් දුපතයි මහ බෝග කියයන පහසත්ත යි නීචුලන වචන මතය ීචුලන කියැන පහත්තයයි පහත්්‍යැයි සම්මතාය උච්චකුලිනා කියයන්නේ උසස්සය සම්මතයි ලාන්ට මේ වචනය මතකතයාගම දුප්ප්ඥා නුවනින් අඩ්ඩු අය ප්ඥාවන්තා කියයන්නේ නුවනින් වැඩ අය නුවින් යුත්තය වැඩිකිනවට නුවනින් යුක්තාය. එළඟට මෙන්න මෙතන මේ ඒම. ෝදී පුත්‍ර මානාවකයායට කිව්ව කතාව තමයි මේතියෙන්නේ කර්මය තමයි දා අතකරගන්න ඉන්න හැම කෙනෙක් කියන කතා මෙන්න මෙත්තන වගුව මේතික තමයි වැදගත්ම වෙන්නේ. එකන විපාකයි මෙතන ක්‍රියාවයිතියන්නේ තැම පැතින ඔපාගේ මොකද අල් පවසුව කියෙන අඩුවසේ මියනනි කවුද කියෙ හටුපුල ඇතුර ප්‍රා ගත කර කියෙන ප්‍රණ ගත කරන්න නැති කෙන දීගස ලබන හරල්ලේසි. න නික්ත් පැත්තෙන් ලඩරෝග වැඩිව්ද සත්වඇන්ට හිසා කරන්නෙන සත්වට හිසා කරන්න හිංසා කරන්නේ නැතිගෙන. බ නිරෝගීව ජීවත්වනවා කිය. එලාන්ට දවේසින් ඉන්න කෙනා දුරවර්ණ වෙනවා වර්ණවත්වනි කවද දවේසේ නැති ඇම මේ වර්ණත් කියන්න අපේ හැම හමේ පැහැනෙමේ ඒ මතතියන්ට ඒකති එතර දීගෝ ස්තරගන්න්න වැරට ඉට මේ අල්පේ සාක්කය කියන යසස් නැති. යසස් නැතිව ඉපතිි කවුද අනිත්තයගේ සැපතට දියුණුවට ඉර්සියා කරන්න අය යස නැතු විපතික අල්පෙක් වන්නට මහසක්ක යසස් ඇතිව පදින්නේ අනුගේ සැපතට ඊර්සියා. නොකරන අය මතකතියාගාණරෝ ඊළඟට බලු ලංකාරණය මේ තියනෙ දුප්පත්ව ඉප දෙන්නේ තමා සතු දේ අන්න ඇත දෙන්ද කැමැති නැතිය. එතකුට මහත් බෝග පහෝසත් ඉපදිනේ තමා සතු දේ අන්නයට දෙන තැනත්තා කියනක දන් දෙන්න පුද්ගලයක් කියන එක එන්නට පහත් කුලවල එප දෙනකවුද ගරු කළයුත්තන්ට ගරු නොකරන පිළියුත්තට පුදන්නේ නැති නොපුදන අධිමානය යුක්තායට අ යුක්තායද පහත් කලල්ිපදනකෙන උ සසස්කලපදිනවා මේ විදියට ගරුල ුත්තට ගර කරන.යි එල්න්ට ප්‍රඥ්ඥාවවාඩු ඉපදිනක උද කුසල්මනවාද අකුසල්මනවා දහෙමන තම් සත්‍යසාත්්‍යය ධර්මය පිළිබඳව විමසීමක් කරන්නේ නැති අය ප්‍ර්ඥාවාඩු ඉපදිෙනවා ධර්මය පිළිබඳව විමසීමක් කරණයි ප්‍රඥාව සහිත උපදිනවා කියන කාණේ තමයි ඔන්න ොතරන පහැදි කියන්න කරන්නේ ඔය ඉතාම වැදගත් කරුටික ක අපි ඉතාම ඉක්මනින් කතාගර මේ කරුටික ඉතාම වැදගත් අනිවාරයෙන් ඔබ නැවත දැම්මේ වෙලා අමතකැනම් ඒටික අනිවාරෙන්ම නැවත අදිනෙ කර ඉතා වැදගරුටි කිියු ඉතාම කටීින් කතාකර ළඟට දොස්වනි පාඩම ගියොත්් ොව වනි පාඩේ වැදගත්ම කරුටික කතා කරමු ඉතාම වැදගත්ම පාඩමක් මේ මේ තියෙන්නේ මොක අදද මෙන්න මේක මතගතියාගන්ඩ දහම එ ධර්මාබෝධී පටි සම්පාදයකයන්නේ අවබෝධය දෙකක් නොව පටි සම්පාදය තේරුන් ගන්නවා කියන්නේ ධර්මය තේරුන් ගන්නවා කියන්නේත් එකක් කියන කාරණය තමයි මෙන්න මේ ප්‍රකාශය වැට පැදිලි වන්න කියෙන හොඳ මතයාය කියන යාම් කිසි කියෙනෙ පටි සම්පාදය දකිනවසේ ධර්මය කිනව නුවනනිහ හෙදවී නුවනින් ධර්මය දකිනවන ඒන පටි සම්පාදී නුවනින් දකිනව කියන රණය කියන්නේෙ ධර්මයත් ධර්මය අවබෝධයක්ත් පටි සම්පාදය අවබෝධත් එකයි කියන කාරන්නේ ළංකාරණ කෝලිත උපතිස්ස කියන පරිපබ්‍රාජකය දෙන්න මුලින්ම්ම කාගළඟග හිට ඒද මුල්ගුරුරය කවුද සංජයගෙන පරිබ්‍රාජකය ඒක මතක තියාන ඉහිතා මදත්කාරණය ඇතුර බෞද්ධන වෙනදන්න උපතින් ඊළඟට මේ දෙදදෙනගෙන් උපතිස්සගෙන පරිප්‍රාජකයාට හමෝන භික්‍ෂුන් වහන්සේ කෞද කිය විවාාගට හුපුල ඇතුර අසජ හාමුදුරුව තමයි හම්බවෙෙන ලන් අනිත්කාරණය මෙන්න මෙත නැමේදන්නේ හේතු ප්‍රත්තිය මේ ෙන කාරණ හේතු ප්‍රතිය ඇතිකල ඇතිවන්න ආඋධර්මයෝ හේතු ප්‍රතිය නැතිකල නැතිවේ මේ ප්‍රකාශය කවුරුන් විසින්ද අස්සජී මේ මේ කවුද සංජය පරිප්‍රරාජකැටනේ උපතිස්ස පරිබරාජකයට පැහැදිරිි කරේ කවුද අස්ස ජී තෙරුන් වහන්සේ විසින් කියන එක ඔබට මත්තක තියෙන්ට මතග තියාගන්ධ වෙනවා. එළකට මෙන්න පහටි සම්පාද මූල සූත්‍රේ කෙටි සූත්‍රය. මේගනම් අනි වාරෙම අතක ්‍යයානනි පරි සම්පාත් සම්බන්ධෙන් රචා ප්‍රනයකැහෝත් හේතු පල දහම සම්බධ රචන ප්‍ර්නැකහෝත් මොනවත් දියල වැඩක් නෑ. මේ කියන මුූල සත්‍ර ාන ැතුව. මේ ස තර ට පස් හන්න පුල තේරු හනවා මස්මින් සත දං හෝතික කියනමකද මේ ඇතිකකාල මේ ඇතිව. ඉමස්ස උපාද මේ දන් උපාජති කියෙන පිලිම්මකද තේරුම හට ගැනීම හටගැ මස්මින් අස දන්න හොති ගැන ඇතිකකාලේ. තිනව මස රෝදාධයිදන්නේ ජ්ජති ගන මේ නැවීමෙන් මේ නැතිවී මේටික මතකතියන්න අනිවාරය ඉතාම වැදගත් වෙනවා මේ කරුණු ටික ඔය විශේෂෙන් පටි සම්පාද මූල සූත්‍රයේ. ඊළඟට අපිට දීර්ග විත කරන කකාන්න නති සැතතාම කටීම් වැදගත්ම කරුටික මේ ති චක්කවති සහිහනාද සූත්‍රයේ මකතියායන්නට මොකක්ද මේකින් කියන්නේ. දු දුපපත්කම කියන සමාජ ගැටලුව නැතිවෙන ආකාරය පටිලෝම පටි සම්පාද නයායට අනුව විස්තර කරලා තියෙන සූත්‍රය චක්කවති සයනාද සූත්‍රය ඒ හොඳට මදගතයාගට එළඟට මෙන්න මෙතන තියෙනවා සතර මහා භූත පටවආාපෝ තේජෝවායෝ ඒටිගත් මදගතයයාගම මෙන්න බැද්දගත්ම සූත්‍රයක් ගැනහ වෙනවා අග්ගි වච්ච ගොත්ත සූත්‍රය මොකක්ද මේ සූත්‍රයේ විස්තර කරන්නේ මේ සූත්‍රයේ තමයි දර ගිනි කියන බෞතික වස්තු දෙක පම යොදා ගනිමින් හේතු පළ සම්බධය පැහැදිි කරන්න. දරගිනි උපමාව ඇතුළත් වෙන්න මොකේද. අගි වච්ච මේ අගිගෙනකින් ගිනි මතක තියානුපුල අගි වච්චගොත්ත සූත්‍රයේ තමයි මේ දරගිනිි උපමාව ඇතුළත් වෙන්නේ මේ දරගිනි උපමාව ඔබ කතා කරල දි නෝ දීර්ගව නිසා. ඒක අපිට ඉතාම කෙටි සීමත කාලය තුළ විස්ත්‍ර කරන්න කාලන දරගෙන උපමවා හොඳට මතද තියාගණඩ ඕනි. එළඟට මෙතන බලමාපියෝ සියල්ල ඉස්සරගේ කැමැත්ත අනුව හමනැතම් පෙරකරමයම වෙනවා කියන එකත්. කිසිම හේතුවක් නැතුව හැමදේම් වෙනවා කියනකත්, ප්‍රතිස්සේප කරවා බුද්හමේ. මොකෙන්ද ප්‍රතිසේප කරන්නේ මොන ගැන්වීමෙන්ද. හේතු පල න්‍යයෙන් හේතු පල ධර්මයට අනුව තමයි ඒවා ප්‍රතිසේප කරන්නේ කියන කාරණ. නිවාරයෙන් මතගතියා අන්න මේ පාදම මේ ඔච්චරය අපිට වැදගත්ම කරනු ඉතා වැැදගත් කරනු තියෙන්නේ විභාගත අපි හාර උස්සන වන මීළඟට මෙනම ජීවන දැක්මක් ගැන කතා කන පාදම වැදගත්ම කරන තමයි මේ මුලින්ම අපි හම වෙන්නේ තමයි බුදුදහම මලික ගැන්වම් තුනා නම් කරන්න වගේ ඔබේ ප්‍ර්නයක් කහන්ු පුළන් එතකුට මතකතතියා ගන්නලි පටි සම්පාදය චතුරාර්ය සතතිය කර්මය පුලර් භවය මේ තමයි බුදුදහම මූලික ඉගැන්වීම් ව ගොඩක් තියෙනවා මේ කිහිපයයක් තුන ේික ත යාත වැට උත්තේ ඇ ටර වනන්නේ පිසම්පාදය චතුරාර්ය සත්තිය කර්මය පුනර් බවය. මේ මොනාද බුදු දහමි මූලික ඉගැන්වීම්. ඒවයි දෙක් නම්ර කෙල හැ හොත් තුන් දයන් පරිසම්පදි චතුරල් සතතිය කර්මය පුලර් බර. මේ දිර කටියම්ම ගත්තොත් මේ පාඩම පැහැදිලි කරන්නේ හැම දෙයක්ම පෙරකර්මයෙන්ම සිදුවෙනවා කියන කාරණය ප්‍රතිස්සේප කන එක අතීතකර්මියට බාරදිලා කම්වැනික වගේ ඉන්නවා කියන එක පතිස්සේප කන එක තමයි මේ පාඩමය කෙරන්නේ. පරිසර හිතකාමී විමු කියන පාඩමේ වැද්දගත්ම කරන්ටික ඉතාම ඉක්මනින් අපි උකහා ගමු. මුලින් අපිට හමු නෝොම පරිසරය කියන මොක්ද කියන කාරණය එකනග ලා දන්නවනි අප අවට ඇත්ති වටපිටාවට තමයි පරිසරය කියන්නේ ඒකරණන්නේ හොඳට මතකතියාගමු එලන්ට අපි බලමු මේ සම්බන්ධෙන් කතාකනොට ඉගැන බුදු දහම මොනවගේ ආකල්පයක්ද මේ පරිසරයට දක්වාන්නේ කියලා විස්තර කරනට වඩ අපි කිටි ප්‍රශ්න හැදෙන තැන්ටික ඉතාම ඉක්මනින් මතක් කරගමු මේ පාඩ මිනුත්. මෙෙන මේක බලන්ඩ කවරකුට දිවාරෑ පින් වැඩේද කියන පස්නය කවරෙක් නම් සුගතිරය ද මෙන්න මේ ප්‍රශ්නය ඇහුවේ කවද කියලා ආය බුදුරජාණ වහන්සේ. එතකොට මතක තියාආන්නනිි එතන උත්තරේ දේ දෙවියෙක් බමුණෙක් ගාන්ධර්රුවයක් මනුස්සයක් විදිහයට තකුට මතකතියාගන්නඩ දෙවියක් තමයි මේ ප්‍රශනය ඇහුවේ කවරකුට නම් දිවාරෑ පින් වැඩේද තුට දිවාරෑ පින් වැඩෙනෝ කිය ලබ තුහන් බෙසන කර කාටද පලතුරු. මල් පලතුරු උයන් වවනවන ස්වභායක වනන්තර ඒදැනු පාලම් සකස් කරනවන පොකුුණුවාදී සකස් කරනවන අන් එයායට දිවාරය පින් වැඩි නො කියලා පැහැදිලි කරා ඒකාරණය මතකදයායන් මේ පාඩමේ ඇහෙන බැද්දගත්ම කාරණයක් තමයි ඒ. ටම පා තමයි ිම ෝචන පූජාවගන කගන බුදුරජාණන් වහන්ස ස් කො ලට පවා රුසු දක් ව බව ති ශ්‍රීම බෝදී වහස දෙවන ුද්ධ යෙන්දවන සතිීදී නිමිස ලෝචන පූජාව පැත්තු බවු එකක කරුණුටික තමයි මේ පාඩම තාම වැදගත් කරනු වෙන්නේ අපි බලම ඊළංඟ පාඩම පාලො ස්වෙනි පාඩම මෙන මෙතන තමයි මෙතන තමයි වැදගත්ම කාරෙක් වෙන්නේ උතුම්ම ලාබේ පරම ලාබයමකද බුද්ධහමටන් වුව නීරෝගී කම තමයි, ආරෝගේ පරම ලාබා මතක ඇති. රත් ම ළඟට මෙට මෙතන තියවා බුදු දහමේ උගණන අවම සීල සික්ෂණෙමකක්ද කියලානු. බුදුදහම උගණන අවම සීල සික්ෂණය තමයි පංච සීලේහෙමනැතම් තවත්වාච නැති නො ගේහැසිත සීලේ බෞද්ධයාගේ එමනැතම් ගේහැසිත සීලේ ගේහසිත සීලේ යැනත් පච සීලේට බෞද්ධයාගේ නිති්‍ය සීලේමකදද ඒකත් පංච සීලයේ අන්නේ කියන කරුටික අනිවාරෙන් මතකතයන්ට කෙටි ප්‍රශ්න වලට ඉත්තාම දගත් තැන ටි පස හැදදි පුළුවන් තනක් මෙන්න මෙතන ල්ලාන්ට පදකාරණයතිවා මීතියෙන්නේ. ඒ තමයි සත්හට වන බව දුකට වෙදානන් කියන පාටේ. මේ පාටෙන් කියන මොකක්ද කියලා හයතුර සලු සත්වයන්ට වන බව දුකට වෛද්‍යවරය බුදුරජාණන් වහන්සේ. සත්ත්වයට සිදුවන බව දුකට වෛදිවරයා බුදුරජාණන් වහන්සේ කියන කාන්නේ තමයි මේ සත්හට වන බව දුකට වෙදාාන් කියන. කයි පිලින් කියන් එනට මේ අන්තර්ගතම පෘති අත් අහඩ පුළ ඒත් මතකතතියා ම ලොවඩ සංරාවේ විදා ගමයිත්‍ය හාදුල්ලිව ලොවට සඟර වලඟට මෙන්නම බෙද්ජූපමෝ ජිනවරු කියන පාටි තේරු මහණ්පුලොම වි්්‍යූපමෝ ජිනවරු කියනමකක්ද බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයකුට උපමා කරනවා කියන කතාවතමයි වෙද්ජූපමෝ ජිනවරෝ කියන ප්‍රකාශෙන් පැහැදිලි කරෙන්නේඒ මත තයා කපොතාව කියලා වි්ජූපම ජිනවෝක කියයන්නේ වෛද්‍යවරේකුට බුදුරන් වහසේ සමානකවා කියෙන. ඕ සමාහනවේ බදාන් වහසේ වයිද්‍යරු සමාන කන්න බැ උපමා කරන අවස්ථාව. ඉළඟට පරිසය කෙන නිරෝක්ම කැන කතාරන්නකට භික්‍ෂු වහන්සේලා නොකල තු ේවල් දක්ව දන හට ොත් හරි ටි පසෙට ික්ෂ හස ොකල දව ට මෙම දක්ල තිවා නිල් තලකොන්න මත ජලය මළ මුත්‍රා ැහැර කරන්න එපා නනිත ගුණුරඩු දමන්ඩෙප ඉන්දුල්හ ඉළඟට ඇටාදිය. දමනයක හොඳ නෑහ කියලා හොන පැදිි කර තින අනිතක මේ තින සෙනසුන් පවත්තාගෙන යනකුට එගැන් භික්ෂුන් වහන්සේලාට පරිසරය අරස්සාාවන ආකාරනි රෝගකමට වැදගත්වන උපදෙස් දීල තියනව කියෙන කාරණේ තමයි මෙතන ද වැදගත්වන මෙ මෙතන මතක යන්න වත්කාරණයක් භික්ෂුණ වහසේට සෙනසුන්වත.හනවන්නේ කිනම් කෘති යද වගේ අදහසකුත් මේ බලන්න මෙන්න මේ වත්තක් කන්දකය මෙතින් වත්තක් කන්දගේ තමයි භික්ෂුන් වහන්සේලාට සෙනසුන් වත පැනවීම සිදුකරලා තියෙන්නේ චුල්ල වග පාලි බත්තක් කන්දකයේ එකක් මතකතියාගමු හරි මෙන්න මෙතන එක් දිගට වැදගත්ම කරුුණටික අපපිට හවවේවා විභාගට ප්‍රශනහදන්න පුළුවන් බුද්ධහමට අනුව ලෝකයේ තියෙන බලවත්ම රෝගයේ විදියට දක්වල තින මොක්ද ිගච්චා පරමා රෝග මෙන්න මේක මතක තියන මේාිාට වල තේරුන් හන වන්නේ එතකු අප මේ මතකතියාගඩ ඕනි මොකක්ද ජිගච්ඡා පරමා රෝග ජිගච්චා පරමා රෝග එකන්නේ උත්සගන්න ලෝවතියෙන පරම්ම බලවත්ම රෝගය කියන කරන හොඳට දයනන්න කවද මෙම දේශනා කර බුදුහන්දුරු ඒ මතකතියාගම ල්ලන්ට මෙන්න මෙත මේ බලට ආහරි මත් අයුතා. මොකද ආහරේ මත් අයුතා ගන්නේ එකත් ඉත්තා වැදගත් ආහාරේ මත් අයුතා ආහරි මත් අංයුතාගන්නේ ආහාරෙහි පමණ දැන අනුබව කිරීම යහපත් බව. ආහර මත් අංයුතා ගැන්නේ පමණ දැන ආහරය අනුබව කරන්නඩ කියෙනක මෙන්න ඊටත් වඩා වැදගත් කාරණ ඇතිේවා ඒක සඳහගනිමන සූත්‍රේ. බද්ධාලි සූත්‍රයේ බද්දාාලි සූත්‍රයේ හොද මතතියාන්ට බද්දාලි සූත්‍රයේ තමයි ආහාරේ මත්ත අ යුතාව ගැෙන සඳහ වෙන්නේ. එතවට ආහාරේ පමණ දැන කටයුතු කළ යුතු බව සඳහං වෙන සූත්‍රය ඒත් බද්දාාලි සූත්‍රයේ. බදධාලි සූත්‍රයේ දැක්වෙන මෙන්න මේ කියැන කරුණු ග ප්‍රතිඵල ආ පමණදන ආර ගැනීමේ ප්‍රතිඵල දක්වෙන සූත්‍රයකු මද බදධාලි ූත්‍රියය පමන්දන ආහාර ගැනීමෙන් ලබෙන ප්‍රතිඵල දැක්වවෙන්නේ බද්ධලි සූත්‍රය කොහොමද එකක් තමයි රෝග බාධඩුවෙනවා ඉරට නිදුක්වෙනවා සැහැල්ලුවෙනවා කාය බලය ලැබෙන සුව පහසුව ලැබෙනවා. ඒ ඉළඟට අනිකාරණය තමයි ව මේ කොසල් රාජුම්. කොසොල් අඇතුමා තමයි මේ අික ආහාරන්භව කරලා ධර්මස්නයට ආපු අවස්ථාවක මේ කරනුණු බුදුරජන් වහන්සේ පැදිලික්කරේ කියන කාරණයටත් මතකතියාගම අපි. එට තවත්කාරණය භික්ෂුන් වහන්සේලාට ව්‍යායම කායික ව්‍යායාමයක් ලැබෙන විදදිහට සක්මන් මළු බුදුරජාණන් වහන්සේ අනුමතලේ බික්‍ෂුන් වහන්සේට ික්ෂුන් වහසලාට සක්ම ලුව න සක්මන් කරන්න ික්ෂුන් වහන්සේට ඇෙකුට තන යික ව්‍යයායම ලැබෙනන්නේ සක්මන් කරන විට. එතකුට සක්මන් මළුව අනුමතකරේ කාගේ ඉල්ලීම මතද ජීවක වෛද්‍යවරයකි ඉල්ලීම මත්ත. ඔන්න ඒක මතකතියාට සක්මන් මල්ලුව මේ මම මේක සිලෙක් කරට හරියට අහු වෙන්න හරි සක්මන් මල්ුව මෙතින කෞද වෛ්‍යවරයා ජීව පෛදවයක් ඉල්ලිීම මත තමයි බදුරජන් වහස භික්ෂු හන්සේලට සක්මන් මලුව ඔන්න අනු දැන වදාරේ. ඊළඟට මේ වාර්ජෝතලයකිත්තෝ කියෙන ගාතාව මතකතියානි ධම්ම පද ගාතා ගැන කතා කරනකොට ඊළඟ පාඩම තමයි ඊළඟ වැදගත් කරුණටි අපි බලමු දාසේවන පාඩමේ ඉතාම වැදගක් කාරුටක ඉතා ඉක්මනින් කෙටී අපි මතක් කරගමු මේ පාඩමේ තියන්න ඔන්න ඉතාම බැදගත් පාඩ මතමයි මේකත් ධර්ම සංගයනා ගැන තමයි මේ හන්නේ ප්‍රශ්න වැඩි හරියක්ම වලදන්නවානේ විශාල ප්‍රශ්න්‍රමාණයක් මේ පාඩමින් හැදෙන්ඩ පුළුවන් මෙතන මුලින් නිවනයෝ නාම ශාසනස්සායු මේක තේරු හටඩපුුවන් එකට හොට මකතියාන්න විනය තමයි ුදුසුනි ආයුසේ විදිහයට බුදුහාරු දේශනා කරලා තියනෙ බුදු සසුන යස වින විනයෝනාම, ශාසනත්ස ආයු කීප වතාවක්ම කියල කියලා මේ වචනය හුරුවෙන්ද විනයෝනාම ශාසන ආයු එනඟට ධර්ම සංඝායනා යන්නේ අදහස් වෙන්නේ මොකක්ද කියලා අහන්ටත් පුළුවන් ඒකට මොකක්ද උත්තරේ. ධර්ම සංගායනාව කියන්න මොකක්ද. ධර්මදර විනය දර මහතරුන් වහන්සේලා එක්ැක්ස් වෙලා සාසන දියුණ බලාපොරොත්තුවයිෙන් බුද්ධ වචන. ඒකරාසීකොට සජ්ජායනා කරන. අන්න ඉට තම මේ කියවල කීපසරයක් අහල හරි මතකදයාන්ට ධර්ම සංගයනා කියන්නේ අන්න ඉර විේ දර ධර්මදර මහතරුණු හසලා ඇස් වෙලා බදුසසුන කාලයක් පවතින්ද ඒතුවන විදිහට ධර්මය හා විනේ සජ්ජායන කරනු. අන්නඉගරිගෙන ධර්ම සංගයන කියලා. එළඟට දැන් අපි බලමු මෙන්න වැදගත් කරුණුටක හත්ත සේනය පටන් ඉගෙන ගන්න වැදගත් කරනුටික ේටික තා ඉක්මන මත්කරකම අප පලවෙනි ධර්ම සංගායනාව දෙවන සගායනාව තුගන ධර්ම සංගායනාව හත්රවන සංගායනාව පළමු දර්ම සංගායාව බදුජාණන්හසේ පිරණනවාම් පාල මාස තුනකට පස්සේ දෙව ධර්ම සංානාව අෞුදු සියකට පස්සේ තුන්ගන ධර්ම සංගායනාව බදුරහන්දුරු පිරනුවවාම් පාල වුරදු දසිීති සයික පස්ති හත්තරවන තේරවාදය ධර්ම සංගායනාව මේ ක්‍රස්තුපූර පල වන සියවස්සේ එක මදග යා ලාන්න හේතුටි ලමු kalian ධරම ස ේතු මක බද හන්රුව ුසස වච ට ම. ට ව ධर्ම සං ට ්‍ය තරක භක්ෂ වහන්සේ ස්ස අකප වස්තු අප දස වස්තුූ තමයි वව රම ස තු ධරම ස හේතුම ක්ද ද ග ්‍රයෝජන ේක් ාවෙන් සිල් ත් භික්ෂන් වහන්සේලා ැවිදි ුණ ලා ප්‍රයෝජ බාග . ඒ මයි තුං වන සං ෑනට හේතු ලාට හත වන අර ස නට හේතුුණේ ත්‍රපිටකම මහතෙරන් වහන්සේලා හා ධර්මය විනාස වීමේ අවධන ති්බායෝ පිබඳ පස්සේ හිතාමකිෙටීම මතක් කරනවා අපි බලමු ඊලගට මූිත්ව ත කෞ්ද කියලා බලමු. පළම ධර්ම සඟානය මූලිකත්ව ගත්ත කෞද්ද මහා කාශයප මහරතන් වහන්සේ. දෙවන ධර්ම සඟායනය මලිකත්වය ගත්තේ, සබ්භකාමී මහරතන් වහන්ේ. තුන්ව ධර්ම සංගායනාව මුගලි පුත්ත තිස මහරහතන් වහන්ේ මහාකාශය පහරතන් වහන්සේ, සබ්කාමය මහරාතන් වහසේ මුගලි පුත්ත තිස්ස මහරතන් වහන්සේ ලට දායකත්ව ගත්තේ කෞද කියල බලමුකු රජතුමා. පළමිණ ධර්ම සංගාන ජාසත්තරයිතුමා ය හෝඩි මුල්ලකරගේ ජාසත්තරඇතුමා එලට කාලාසෝක ඊළඟට ධර්මාසෝක හතරම සංගාන ප්‍රාදේසි නායකේ. අජාසත්ත රජු කාලාසෝක රජු ධර්මා සෝක රජු පාදේශය නායකි එකටික මතගතියා ගමු දායකටික වෙනට ස්ථාන මතකතියයාගන්න ෝලි පලින් ධර්මංගාන කොහෙද තිබේ. රජගානුවර වේභාර පරර්වතය පාමුුණ සප්ත පරණී ගුහා ද්වාරය අභියස පළමින් සංානාවෙවන් ධර්ම සංගානාව කොතන තිබ ස්ථානය විසාාලාමහනුවර වාලුකාරාමේ. ඉළඟට තුන්වන ධර්ම සංගායනාව ති්බේ පැළලුක් නුවර අසෝකාරාමේ. හතර්මන ධර්මසංගානාව තිබේ මාතලේ අුවිහාරය එකරන් ලේසි මතක දයාන්. වෙළට සහභාවි විච්ච පිරිස බලමු. නන්දු පාලි තරුණු වහන්සේලා පළවිනි ධර්ම සංගායනාවට දෙවන ධර්ම සංගානාවට රීවත්ත සබ්භකාමී යස හන්දුරල්ලා ඊලන්ට මහින්ද මහාරක්කිත මහා දේවතිරන් වහන්සේලා තුන්ර ධරම සංගායනේ හතරු ධමංානාව පැහැදිනෑ ඉලන්ට මේක මතකතියා ගැන හරිම ලිසි ගත්ත විච්ච කාලය මේක ලසිී මතතියන්ට මෙතින හතාට නමේ දෙැ හතරනි සංගාන නෑන එසා පලවිනි ධර්ම සංගානය මස හතක් ගත වනා ධර්ම සංගාන ඉබර කරන්නට මහස අටක් ධර්ම සගාන ඉවරගණඩ ගත වුණ දෙව. ුණ රම සංගාන මසනම යගිය එක කාලය ඉරන්ට සහභාග විච්ච සංක්‍යාව ප්‍රමාණය පළමින් ධර්ම සංගායනාවට පන්සිියයක් මහරතන් වහන්සේලා සම්බන්ධ විච් නිසා පංච සතිකා එරට දෙවන ධර්ම සංගායනාවට හත්සීයක් මේ භික්‍ෂුණන් වහන්සේලා සම්බන්ධ විච්ච නිසා සත්ව සතිකා රන්ට තුමන ධර්ම සංගායනාවට දහසක් ක්ෂු වහන්සේලා සම්බන්ධ විච්ච නිසා සාහස්සිකා වචන මතකති යන්ට සාහස්සිකා. ඉළඟට අලුවිහාර සංගායනාව හතරවන තේරවාත් සංගානාවට පන්සීයක් සම්බන්ධ ගනේ පුස්තකාරුඩ සංගීතිය එක හඳුන නම තමයි හතරවිනි තේරවාත් සංාන පුස්තකාරු සංගීති. එළඟට ප්‍රතිඵල්ල ගොඩයි පළවිනි ධර්ම සංගායනාවේ, පලමින් ධර්ම සංාන ප්‍රතිඵල මොයාද විසිරිච්චය ධර්මයක් රැස් වුණ. එළඟට බානක පරපුරකට ධර්ම විනය පැවරුවා පලවිනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල විදිහට අනිතක වි නීතිරීති ඒ විදිහටම අරස්සා කරන්න පුදු හඳු පනවල තියෙන විදිහටම අරස්සා කරන්න භික්‍ෂු වහසලා ප්‍රති්ඥාදු යිනට දෙවන් ධර්ම සංගානාව ප්‍රතිපිලවනාද නීති විරෝධී කටයුතු භික්‍ෂුන්ට එකන භික්ෂන් වහන්සේලා ප්‍රතිස්සේප කලා අනිතක මයි දසක පපස්තුව හේතු වන දෙවන ධර්ම සංගායාවට වජිපුත භික්ෂු වහන්සේලාගේ පදසවස්තු. ප්‍රතික්ෂේප කිරී මහල්ලේ සි දෙවන ධරම සංගානාවක මදක තියන පුළුවන් අනිතික තමයි සිික්ෂ පද ලිහිල් නොකට ඉදිරිට පවත්තනිය මෙන්න මේක. අටලොස් නිකාය බිහිවුණේ දෙවන ධර්ම සංාන ප්‍රතිඵලයක් විදිහටඒ එක හොඳර මතතියාන්න. අට්ට ලොස් නිකායි එකයි දහට බිහි වුණ දෙවන ධර්ම සංගාන ප්‍රතිඵලයක් විදිහට ඒ මදක තියානු නිලා තුන්නර ධරම සගාන ප්‍රතිපල ම ලමු තුන්ගර ධර්ම සංාන ප්‍රතිපාල තමයි අර. ඇතුන්ළ දරම සංඟ පාත්වන්න්නත් හේතුවනේ දුුල් මහනුම් පැවිදිවීමනේ ලබසත් කර බලාගෙන. අන්න ඒ කියන පිරිස හැට් දාහක එක මතකතියයාන්ට. දුසිල් මහනුම් හැට දහසක් සුදුවත්හඳවල සසුනේ නිර් පාවී කියව සංගායනාවේ දීද තෙවන ධර්ම සංගායනාය ප්‍රතිඵලයක් විදිහට හැට දහසා. ඊලංකාමය තමයි ශාසනක පිළිවෙත් අර බිනේ කටයුතුය ආරම්භ කර මෙ මේක මතතියාන්ට කතාවත් උප කරනය සම්පූර්ණනේ. එමනැත්තම් ත්‍රිපිටක කතවත් උප කරන ඇතුළත් කරලා. අභිධර්ම පිටකය සම්පූර්ණ වනේ තුන්වන ධර්ම සංගායනාවේ හරි ඒ මතකතිය ගණ්ඩ. එළඟට ත්‍රිපිටකය අංග සම්පූර්ණ වනේ දෙවන පළවිනි නෙමේ තුන්වන ධර්ම සංායනාවේ ත්‍රිපිටකය. ත්‍රීකෑන්නේ එලක්කා ත්‍රිවේදය වගේ තුන සම්බන්ධෙන් කියවනේ එන්ස අල්ලෙසි තුංවල සංායනාවව කියලා මතකතිය ත්‍රීකෑන්නේ. එලක්කම ග්‍රිසි ත්‍රීගේෙනන එ ස ත්‍රිපිට මතක ලේතුට ත්‍රිපිටගේම සම්පූර්නේ තුන් ධර්ම සංගාන කිය මතය අනික මයි අ දේශය විදේශීය ධර්මපචායන් සිදුවේ කීවන ධර්ම සංගායනාවවිද තුන් වන ධර්ම සංගායනාව. එචර ඔට මතකතියාගන්න පුළුව සිවල ධර්ම සංගානාව ගැන කතාකනොට තේරවාද සිවබන ධර්මංඟායන හතර දෙක් ගැන අපි කතා වෙනවා මතගෙන කනි සංගායනාව අු හර සංගාන කට තේරවාදදිංගායන මෙතන හනි තේරවාද සංගානාවවතමයි ිපිගේ ්‍රන්තාරුඩ කරපු අල් විහාර සංගායනාව ්‍රිපිට කාරුඩ සංඟායාව. ත්‍රපිටගේ ග්‍රන්ථාරඩ කරා මේ හතරවන සංගායන දක මතකතියන්ට ලේසි. හරි. දැවුණන කිටියේ මතකරන යනවා පතම ධර්ම සංගයනාව ගැන්න මෙන්න මෙතනින් එහට ඇකු සුබද හන්දරුන්ගේ අරය වැත් න ොල පෙවෝ කියන කතාටිකවලට මතකයි මෙන මේටික මතකතියාගාට වෙනවා. මේතින්නේ ධර්මය නිකායවසෙන් කොටස් පහකට බෙදුන නිකායවසයෙන්. කොහොමද. දීගනිකා ආනන්දහන්තර ප්‍ර පිරිසට එලාන්ට මච්ජිමනිකාය සැරුත්්‍යහන්ඳර. ප්‍රමුක අගුතරනිකකා අුද්‍යහන්ර යෙන්ම අනරුද්්‍යාන්තර අගුතරනිකා අනුදහන්ත ලාලට සංගුත්තනිකාය හාකාශ්‍ය පාන්දරට පැවරුණ. එළකට කුද්ධගනිකා සියලු භික්‍ු හස ලටක මතයන්නේලෙසිනි හැම භික්ෂනා ේලාටම පැවරුණා බානක පරපුර බානක පරපුරවල් හැදුන පලවිින් සඟායනවැනි එකට කුද්දගනිකාය පැවරුණ කාට. සියලුම භක්‍ෂුණන් වහන්සේලාට ඒක අනිවාරෙන් මතකතියාගම ඊළඟට මේ නිකාය කියන වචනි තේරුමකක්ද නිකායි කියන වචන තේරුම තමයි සමූහය ගොඩවා සමූහය කොටස් එකතු සමූහය කොටස එකතුව හොඳට මතතියාන්න නිකායකයන්නේ සමූහය කොටස එකතුව එටික මතකතියාගම ඉරඟට මෙන්න මෙත්තන වැදගත් කාරණය විනය ඊට පසේ දැන් ධර්මය නිකාය වසෙන්ිදුර අතන දැන් විනේ පස්සාකාරයකින් සංග්‍රහ කරා විනය පස්සාකාරයකින් සංග්‍රහ කරා. ඒ කොහොමද පාරාජිකපාලි, පාචිත්‍යය පාලි, චුල්ලවග පාලි, මහාවග්ග පාලි පරිවාර පාලි මේ තමයි විනය පස්සාකාරයකින් සංග්‍රහ කරපු ආකාරය. මේක අනිිබාරයෙන් මතකතියාගන්න ඕනේ හොඳට කියවලා. දැ මෙන මේකාර ඇත් මතකතියන්න විනය පිතකය කාටද පැවරුයි දැයි. පික්වන කලින් ධර්මයන දැකැන විනේ පිටක විනේපිටකය උපාලීතරන් වහන්සේ ප්‍රමුඛ භික්‍ුන් වහන්සේලාට දමයි විනේපිටක පැවරුණේ විනේ පිටකක හොන්තට මතක තියාගම් විනේ පිටගේමනට අපි දෙවන ධර්ම සංගානාව ගැන පැහැදිි කරන කොට දෙවන ධර්ම සංගානාවේ හේතුේ වජිපි වජිපුතර භික්‍ෂු වහන්සේලා ඉදිරිපත් කරපු දසආකප වස්තුව. ද මේ සංගායනාවේ මොකක්ද සිද්ධ වනේ දස දහසක් භික්‍ෂූන් වහන්සේලා සසුින් ඉවත් කර දෙවන ධර්ම සංගානාවට හොඳර මතති යට දස දහසක් කරේ. එ තුන්වන ධර්ම සංගානාවගෙන කතා කරන්නකොට අධර්මවාදී භික්ෂුණනාසල හැට හසක් තු දර්ම සග පෙක් ද ශසන නිර පවයි හොදට මතගතිය නර පවග වෙල දැමනවේ දී වැදි දුසිල්වත් පිරිසා ැ මෙතනද වැදගත් පශ්නක හන ලුවන්තරන් මෙම මේ කතාවත් උප්රණයම කද කතාවත් උප කරණය කියන්නේ හොඳට මතකති ආන්න. පන්සීයක් පරවාද නැති කන පවාද ක කියැ බද්හමට ගැලපෙන් නැති මට පන්සීයා ඒවා ඇතු කරට වැනි කණඩනය කනයි ැ ඉවත් කල න සක්වවා පන්ේ ැන ුද්හම ගැපෙන අදහස් පන්සීයක් එකතු කරා. අන්න එහෙම සකස්කරපු පොත තමයි කතාවත්උප කරන කෞද මේ පොත සම්පාධනය කරේ මතක තියන්න කතවත්තු කරන පොත සම්පාදනය කරේ කවුද මොග්ගලී පුත්ත තිස්ස මහරාතන් වහන්සේ. මුොගලි පු් තිස්ස මහරාතන් වහන්සේ දමයි. කතාවත්තුප කරනේ සම්පාධනයක් කරේ දැන් ඒ කතාවත්තුප කරනේ මෙතින කතවත්තුප කරනේ මෙතර අංක පාහට දවට මේ කතාවත්තුප කරනේ අඩු වෙලා තිබේ අබිධරම් පිටක සම්පූර්ණවෙන් අභිධරම පිටගේට මේ ප්‍රකරන ගන්ත කියති නොද මෙතන හතක්ති නොනේ මෙති නිලක හතා තුර අිධරම පිටිගේට මේ හත්තෙන් හයක් වෙතරයි කලින් තිබ්බේ. තුන්වන ධර්ම සංගායනාව කතාවත්තුප කරනේ සම්පූර්ණ වනා. ඊට පස්සෙමකදුණේ අභිධර්මය සම්පූ අිධරමපිටකගේ සම්පූර්ණ වනාා ද තාවත්තුප කරනේ සම්පාදනය කරේ මෝගලි පුත්ත මහරතන් වහන්සේ ඔන්න ඒට කාරරි ඊලාට තුන්ර ධර්ම සංගාන ක්‍රතිඵලයක්කුදිට ධර්මා සෝකර අයතුමා මොකක්ද කරේ. ධර්ම විජය ප්‍රතිපත්ති අනුව දේශ දේශන්ත්‍රවල ධර්මය ්‍යපත කරනන්නේ ඒක ප්‍රති ලයක්ක ද ම මහි මහරතන්හසේ ලංකාට වැඩම කර මේක මතකතියා ගන්න්න වෙනවා මෙ ේටික මතකතියාන්න මේ ති. මේ කාස්මීර ගන්ධාරයේදී තමයි ආසි විශෝපම සූතයේ දේශන අකරේ එලට මහිස මණ්ඩලයේදී තමයි දේව දුත සූත්‍රයේ දේශනා කරන ඒතික පොඩම් මතගතියාගඩ වෙනවා මුලින්ම්ම මුලිින්ම ගිහිල දේනා කරේ ඉලට අපි බලු වැදගත්ම කරුණ ක අපේ මේ තම්බ පය තප පන සහර ශ්‍ර ලංකාව කියලා නෑ හොටර මතතියන් අත තන්පන්න ශ්‍ර ලංකාව ොර තන්ප පනිට වැඩම කරේ ිහිදු මහරත්තන් වහන්සේ මේ මතකතතියාඩ අනිවාරය. චුල්ල හත්ති චූල හත්ති පදෝපම සූත්‍රයේ තමයි තම්බ පන්නේයට වැඩම කරපු මිහිදු මහරාතන් වහන්සේ මුලින්ම දේශනා කරපු සූත්‍රය. මුලිම්ම තම්බ පනන්නේයේද සීලංකාේද මිහිදු මහරතන් වහන්ේ දේශරපු සූත්‍රම ගක්ද. චූල හත්ති පදූපම එක මුොන්ද මද යන වි ටහටන චූල හත්තිි පදෝපම සූත්‍රය මලි ද මේදුු මහරතන් වහසේ දශනාකර කිනම් රටේදීද. ගේ ප්‍රශ්න කණ්ඩ තුර ූල හත් පදපන සත්‍රේ තමයි ලංකාඩ වැඩම කාට පස මුලිම දේශනා කරේ චූල හත්ති පදපුණන සූත්‍රේ. එ අලු විහාර සංගායනාව හතරවෙනි තේරවාද සංගයනාව ගැන කතා කරන කොටට අපි දන්නවා ත්‍රිපිටක ග්‍රන්තා රෝඩ කරේ මෙන්න මේ සංගායනාවේ දී ඒ සංගායනාවේ වැදගත් කරුණු ගැන කතා කනුට මොනාද අපිට හමුණ ඉත්තාම වැදගත් කරුණු මෙත්තන්න හරි. අපිදන්නවා අ පොත්ව ලිුවන් පස මොකක් සිදුවනේ ලෝකීම ධර්ම පැතුනැයි ටහිනරටවල ඉංග්‍රිබාවට පරිවතනය වඋුණනේ අර එංගලන්තේ පාලි ග්‍රන්ථත සමාගම රීස්් ේවිච් මත්තුමාවාගේ මුුල්වෙලා සම්පාධනය කරපුනිසා ඉංග්‍රීසිට පරිවර්තනය කරා පාලි ග්‍රන්ථ ඒක පතිඵලයක්ව ලෝකෙම බටහි රටවල්ත් ප ධර්මය ඉගරගන්ඩ පයේස කරන්න හැකි වුණ එක පතිපලක් දිර මොක්ද සිද්ධ වනේ ලෝකම ධර්මය ව්‍යාපත වනා කියන කරනය තම ඔබ මෙතැ මතගතියාගඩුව. ට අපි පලමු හිදාගමන ින් ්‍ර ලාංක ජනජීවිතය ඔපොත්තුවිචකාර කියෙන පඩම වැදත්ම කරුට වෙෙතර මෙන මෙතන වැදගත් කරුණෝ කියහි පැතින මහින්දාාගමනේ සිදුවනේ මහිදදාගමනින් කීවනි වර්සයදදි කියලා හඩපුළ ඇතකුට දෙේසිේ තිස්සය බුද්ධ පරණනිර්වාණය ගුදු හර පිරවා පලා ුද දෙේ තිස්සයික පස තම මහිතුමාරතන් වහන්සේ ලකාඩ වැැමකගේ එහෙම නැත්තම් දේවන පේතිසිසරඇතුමාගේ පළමුුණ රාජ්‍යවාර්සය එහෙමත් නැත්තම් ධර්මා සෝක රජ්තුමාගේ දහටවැනි රාජ්‍යවාසේ වැදගත්ම කනුික ල්ලන්ට මෙතැනැදි මතක තියාගන්ඩ. ලක්දිව තේරවාදි බෞ් මූලස්ථානය මොකක්ද කිය හෝත් මොකද උත්තරේ මහා විහාරය මහා විහාරයි කොහෙද තියන්නේෙ මහා මෙව් නාවේ එක හොඳර මතියාන්ඩ දවනම් පිතිස්ස. රයිතුමා විසින් තමයි ඉදිකරයේ මිහිතු මහරතන් වහන්සේ උප දෙස ඇති ළඟට මේ මෙතනට වැගත්වන තවකාරණයක් තමයි භික්‍ු සමාජාරම්භනා ලංකාවේ කාගෙන්ද මහාආරිට් කුමරාගෙන් ඒ මතකතියාගන්ඩ. එළඟට ජාතික අධ්‍යාපන ක්‍රියාවලයක් ආරම්භුණේ කිනම් විහාරය කේන්ද්‍ර කරගෙන ද මහා විහාරය මහා විහාරය කේන්ද්‍ර කරගෙන ඒළඟට භික්ෂු නිසාසන ලංකාව ආරම්භනා සංගමිතා තෙරින් වහන්සේගේ වැඩම කිරීම නිසා ලංකාවේ පැවිදි වුණේ කවුද අනුලා විස්සව. මතගතතියාන්ඩ අනිවාරෙන් අනුලා බිසෝ පැවිදිවීම තම ලංකාවිද මුලිීම පැවිදිුණනි අනුලා ිස ඔන්න ංකාවේ භික්ෂනි සාසන රම්භ වුණා ඒවා මතගතියන් මේ වැඩගත් කරු අනිවාරෙන් කීපවතාවක් බලන්ද ඔය කරුණු අමතගන නැමත ඇවිල්ලා මුල් කොටස් වල ඇවිල්ලා මේරුටක මතක් කරග ැතිකරට දෙවනම්. ති රයිතුමා තමයි අපට වැදගත්වවෙන්නේ මිහි රහතන් වහසේ ලංකාවට වැඩ කරනකුට මතක්වන්න රයිතුමා දෙවන පැදිස ඇතුමා මේ මහා රිට්ට කියන්නේ කුමාරයා කියන්නේ දෙවන පැතිස ඇතුමාගේ බෑන කෙනෙ මෙය තමයි කුමාරුල් පන්සයක් එක පැවිදි වෙලා මහින් ලංකාවේ භික්‍ෂු නිසා භික්ෂු හසනය ආරම්භ කලි දුමින් දාගමනය කියන්නේ මකක්ද දම්බදීව ට ශ්‍රීමා බෝධීන් වහසගේ දක්ෂණසාකාව ලංකාවට වැඩමකිීම තමයි දුමින්දාගනේ හොඳරමදයන් හිදදාගන දුමින්දගන පට ලො ගන්ඩ එ පමහම වුණාවේ වේ තමයි මේ ශ්‍රීමහබෝධී ක්ෂින සසාකව රෝපණය කරේ ලංකාවේ මහමේ වුණාවේ ඒක මතගතියාගන්න වන ඉතාම වැදගත් කරුණු තමයි මේ මේවා කිසිවක් ඔබට ඇකක්වත් අපතයාවන්ඩ අමත කරඩ කිසීම අවාකිසිම විටක බෑ විවාාගයට සාර්ථක මහුණ දෙෙනවන් නං. අපි පෙළ පොත මසකරම තව ඉත්තාම පුංචි පාඩම් කිහි පැතිනේ දහටවැනි පාඩමට තා ඔන්න හෙල්ල බොදු කලාවේ අශසී ගැන කතාරනවා ඇකුට මුලින්ම අපිට බුද්ධ පතිමාව ගෙන කතා කර හම වනවා මෙතැති වැදගත්වන්නේ බදුරජණන් වහන්සේගේ කාලේනං බුදුරජ හබදුරන් වහන්සේ වඳනා කර මත් බදුරාන් වහන්සේගේ පින්ුවන් පෑමෙන් පස්සේ මිනිස්සුන්ට වඳන්න වෙනත් දේවල් අවස්්‍යය වනා. තර බුදුරජාණන් වහන්සේ වෙනුවට මුල්කාර වන්දනා කළ මොනාට මිනිස්ස කිය හන්ට පුළුවන් පූජනි වස්තු. ද ජ ව ද හුත් ියන්න න්දේගේ දෙක් නම්රඩ කියල විට හොත් මදලියන්නන්නේ ඒටික අනිවාරෙන් මතක තියාගන්නඩෝ නතිකොට බෝධිය වජ්‍යාසනය, පත්මය සිරිපතුල ඉලන්ට ධර්ම චක්‍රය, ස්තූපය මේවා තමයි පූජනී වස්තුූ බුදුජාණන් වහන්සේ වෙනුවට මුල්කාරය මිනිස්තු අන්දනා කරපු ඒවා. ඒක හොඳට මතකදයාන්න ඉතාම වැද්දගත් කරුණක් තමයි ඒ. එළඟට මෙන්න මෙතන විධ මාධ්‍යයන්ගේ බුදු පිළිම නිර්මාණය කලා පස්සේ මොනාදේ මාධ්‍යනයකත් මතතියන්ට බුදු පිළිම නෙලු මාධ්‍යන් තුනක් නම්කරන්න වගේ ඇහෝත් ප්‍රශ් පසරේ ලේසි කරන වන මේ වගේම තම හනද එතකොට මේ හමතගේ සහලට මේ ගැවදනමු කරනෑන ලොකු ගැරු ගෙන ගැමරු ප්‍රශසන හිත නිසායිතුටු කලු ගල් බදාම ලෝහ කිරරිගරුට ඇදත්වල නු ීවලනු බුදු පිළිම එල්ලා තිය නොයිල්ට බුදු පිළිම තව තව තියනවා ප්‍රධාන වර්ග තුනකට බෙදෙන. ුදු පිළිම ප්‍රධාන වර්ග තුනකට බෙදෙනනොමනාදේ. හිටි හිදි පිළිම සැතපෙන පිළිම මොනාද. හිටි හිදි පිිම සිම සැතපෙන පිළිම වලටම තමයි ඔත් පිළිම කියන්නේ ඒවාචනත් මතක තියාගන්ඩ අනිවාරයෙන් විභාගයට හෙන්ඩ පුලුවන්. හිටි හිදිි සැතපෙන හෙවත් ඔත්. මේ තමයි පිළිම වර්ග බුදුපිළිම වර්ග තුන ඊළඟට, තවත් ප්‍රධානකොටස් දෙක්කට බෙදෙනවා මේ පිළි බුදු පිළිම ආබද්ධ අනාබද්ධ කියලා ඒ වචන් දෙක මතකතියාගන්නුවනි ආබද්ධ අනාබද්ධ විදිහට ප්‍රධානකොටස් දෙකකට බුදු පිළිම සිටගෙන සිටින බුදු පිළිමවැට මනාද කියන්නේ හිටගෙන සිටන බුදු පිළිම හිටි පිළිම කිය කියවාන්නේේ. ලඟට හරි ැම් ොකද මේ ආබද අනාබාධ කියයන්නේ පිළිමීමට පිටුපසිං ගලක් එහෙම නැත්තම් වෙනත් බාහිට ආධාරකඇත්තියනවන අන්නටකෙන ආබද්ද කියලා එහෙම නැත්තන් අනබද් ක කියෙන තුට බද බදු පිම යකට උදාහරයක් දක්වන්නට කිවෝත් ආධරකයක් ඇතිව නිමවල තින බුදු පිමයක් ති නද මොකදදේ. ප්‍රසිද්ධ අව්කන බුද්ධපතිමාව. හරි ඒක අනිවාර මතකතියන්ට ප්‍රසිද්ධ අවකන බුද්ධපතිමාව ආබද බදුකිලිමකට උදාාරණයක්. එඉලට ආධාරකයක් නොබැති, අබද ුදු පිළිේට දදාරනැ තමයි මාලිගාවෙල බුදු පිේ මාලිගවල බුදු පිළිමේ ආනාබද්ද ලාට ප්‍රසිද්ධ අව්කන බුද්ධ ප්‍රතිමාව අනාබද්ධ. හ ඒ මතක යනන්නපලන් අයන්න එන්නේ මොකදද. ආබද්ධ පිළිමේ ආබද්ධ පිළිමේ තම අව්ගන පිළිේ. මාලිගාවෙල අනාබද්ධ පිළිමේක මතකතියන්ට පටලෝ ගන නැතු අනාබද මාලිගාවිල්ල ඊළගත්ත ළඟ දගත්කාන්නන්නේ හරේ හිටි පිළිකයන්න හිඳගෙන සිටන ඉරියාවෙන් තියන පිළිබණ එතකොට හිටි පිළිමට උදදාහර දෙයක්දක්වන්නට කිබොත් මනාදලියන් හිටි පිල්ලිීම හිටි පිළිීමට උදාහරණ තමයි අනුරාධපුරේ ප්‍රසිද්ධ සමාධි ප්‍රතිමාව හි හිදි පිළිමක් හි හි හින්දි පිළිමයක් තම අුරාධපුරේ සමාධී බුද්ධ ප්‍රතිමාව. ඊළගට ඕ තවයික්ත් න ොළඹ කෞතු කාාරයේ තැපත් කල තින සමාදි බුද් ප්‍රතිමව ධාරයක් වෙන්න කියලා පහතින්ෙක්ව දා දැඩුපුන රරි අුටික තුර මතදයන හිඳි පිලිේ සමාධි බුද්ධ ප්‍රතිමා දෙකම සමාදික වුව ගමන් මතක තියන හිඳි පිම. ඊළඟට අන්රාධකරේ ඊළඟට මේ කොළඹ කෞතුගගාරේ තියෙන දෙකම සමාධ පිළිම දෙක ඊළඟට අපි සැතපෙන ඉරියව්ෙන් තිය පිළිම ගැන කතාකරු සැතපෙන ඉලියාවෙන් තන්තිරිමලේ පොන්නරුවේ ගල් විහාරයි ඒක මතකති යන මෙතිනි සෑතපෙන පිළිම සැතපෙන පිළිමළඟට බුදු පිල්මල මොනාද මුද්‍ර මුද්‍රා 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 කිය න ොනාද බුද්ධ ප්‍රතිමාාවල අත්හ ඇගිලි උපයෝගි කරගෙන කරන්න සන්නවද සසාවිතිය කිය පන විඩදධදිනවයකි තුයි ඇගිලි ෝදාගෙන දෑසාම මිස්සුත අපිත්තු ඇගි යෝදාගෙන පනි දවන ති බදහන්තරුත් අත්හා ඇංගිලි යදාගෙන පාණි සන්නවිතර කියාවලයක් අනුගමෙක් රයිගකට කියෙනන මුද්‍රා කියලනේ. ඒවගේ මුද්‍රහයක් පිළිබඳවන්න බද්ධහමේ අපට හඳුරගන්න ලැබෙන බුද්ධමික ගන්නනකට දැ හුල බදහම මුදර ත් වනක් න කන හම ේරු හුපුල දැ ප දියන මුදර ී දන දර හොට ැ පේවාන දයාන මුද්‍ර වමතකඩ දකුණුවත තීරතිවා මේක විවාාගට මෙන්න මෙහමත්තාන. වම්මත්ල මත දකුණුවත්ල පිහිටා තිබෙන මුද්‍රාව මොකද එතකොට මතකතියාගඩ මේක සමාධි පිළිමිවල තමයි වැඩීම තියනෙ භාවනානුයෝගී රියවක් අනු ගමනය කරන මුද්‍රාව මොකද දියාන මුද්‍රාව ඊළඟට අබය මුද්‍රාව අබේ කියන්නේ සාමාන්‍ය මතකතියාගන්ද අබේ කියන්නේ බය වඩ එපා කියන වගේ අදහස එක මත අබය බයනෙවේ අභය බයෙන්ද එපා කියන කතාවිතුර ලෝක සත්වයාට පුරුමෝ ඇති සසරභු බිය දුරු කිරීම තම නිරූපණවෙනි බියන සසරබිය දුරකිීම තම නිරපණ වනි මේ අබය කියන මේ අතේ කියන බලන්න බයවෙන් එපා කියන අදහස ව තයි මුත් මේ බයෙන්ද පා කියන අදසනව ියනකුට මතකතියාගන්ද බී සසර බිය දුරකිරීම අදහස් වෙන්නේ මේක එළඟට අබේ මුද්‍රාවවෙ ළඟට විතාර්ක මුදරාවෙන් මොකද අදහස් වෙන්නේ විතාර්ක මුද්‍රාවෙන් අදහස් වවෙ ගැට ලොවිසඳී න එක පෙන්ල දනවා පහැදිරි කරල දනවේ බලලාත තියන විදහම පැහදිලව හැයි භාවිත නවා දකුණුුවත උග්ටනවා බ්බරෑගිල්ල මපට ඇංගිල්ලේ තුඩ මත තබා කාවයක් ලෙස ඇගිලි සකසා තිබීම දැක්වෙන එහමනැත්තම් ප්‍රකට වන මුද්‍රාවක මන්ති කෙන තුරළු විතාාර්ක මුදාව විතාරක මුද්‍රාව ඒක මතරයා නිලා ධර්මචක්‍ර මුදාවටය අපි ධර්මචක්‍ර මුදාව කියයන මොකක් මකක් ධර්මචක්‍ර මුද්‍රාවයෙන් අදහස්වැනි ලේසිී මතකදයන මෙතතින් ධර්මචක්‍ර මුද්‍රාව මුද්‍රාවේ අත් දෙක භාවිතා කරනවා අේ ධර්ම චක්‍ර මුද්‍රාවේ. එතකට මොකද මෙතනි පැදිවෙන්නේ ධර්මය පැහදිරි කිරීම ඉතා ලේසි ඒක මතකත අන ධර්මචක්‍ර මුද්‍රාවේයිට භූමි ස්පර්ස මුද්‍රාව මේ භූමිය දෙසට අත්ත දිගුකරගෙන ඉන්න මුද්‍රාව මේකින් මොකක්ද කියන්නේ මේ පොළොෝ දෙසට ඇයි මත දිකරගෙන පොළෝ පෙන් අන්නේ. ුදුරජණන් වහසේ මාර පරාජයේදී පොළොව සාක්ෂසි දැරීම තමයි සංකේතුවත්වෙන්නේ පොළොව සාක්සිි දරීම තමයි සංකේතවත් ව මාර පාජයේදී බුදුරජාණන් වහන්ේ ඊළඟට වරද මුද්‍රාව මොකද වර්ද කියයන්නේ වරධානය වරද කියන්නේ වරධානය කරන මුද්‍රාව තමයි වරද මුද්‍රාව කියන ඊළඟට එනවා ආසනව අපි මුද්‍රා ගැන කතාගර ආසන ආසන කියන්න මනාද හිද ගැනීම සඳහා භාවිතා කරන ආධාරක. හිද ගැනීමට භාවිතා කරන ආධාරක. එවට කියනවා මනාද ආසනගෙලයි වගේ ආසන දෙක් නම් කරන්න තුනක් නම් කරන්නගෙලා හ එතකට පලවනිික තමයි වීරාසනය තමයි මේ තියෙන විභාවිට අහ්‍ය සමාරලට වෙන මෙම්. වාරිවී සිටිනට වම්පාදය දකුණුපාදයට යටින් හා. දකුණුපාදේ වම්පාදයට උඩින් පිහිටන ලෙස තබාගෙන සිටන එරියව් සන ඇත්ව කිය හඳුර ඇතුු ව රසනය මතද හනි ලට බද්‍ර ආසන තින් දරාසනය හර ලේසි බදරාශනය මේක හන ඔබහට මෙන්න මෙහම හරත්තිනවා කලින් හිදගෙන ආසනයක හින්දර් මදක් උස්සු ආසනයක හිඳගෙන කළවා දෙපසට විහිදවා පාද පහලින් නැති පත්මයක්වැනි පිටයක් මත තබාගෙන සිටීම දැක්වෙන ආසනයකු මද බද්‍රාසනය පද්‍රාසනය එක මතක තියාාගඩ ඊලාන්ට පත්මාසනය මෙන්න පැටලෙන්ට පුළුවන් මේ බන්නඩ ය උඩ තියවනේත් පත්මයක් වගේ නිසා ගොඩක් ළමයි රැවැටෙනවා මෙන්න මේකට මේක පරිස්සමෙන් දැන්වොන අද මතක තියාගණ්ඩ අනිවාරෙන්ම ආය වැරදෙන්ටි දෙඩ එපා මේ තියන මෙතරම පත්මයක් මත මෙතන හැකැඩයක් තියනනේ මෙතන ඇතන පීටයක් මත. පත්මයක් වැනි පීටයක් මත. ඉනිසා මේ පත්මාසනය නෙමේ මේ හොඳර ම ම මේ බද්‍රාසනය රි. පත්මාසනය කියන්නේ මෙන්න මේක මේ තියන්නේ පාදතියාගෙනඉ පත්ම එක ආකාරයට රි පත්මාසනය එළඟට ප්‍රතිමා ගර මෙන්න මෙතන මැදගත් කරන්න ප්‍රතිමා ගර කියන්නේ මොකදද මේ පිළිමවල ආරස්සාාවට පිළිම වන්දනය ප්‍රචලිවීමත් සමඟ ඒ පිළිමට ගිය ගෘහයක් හදන්ට පටන් ගත්තා එති පැරණිම ප්‍රතිමා ගර වර්ග තුනක් තියනවා පැරණම ප්‍රතිමා ගර වර්ගතුනගේ මොනවාද කෙල භවිට හොත්මොකද ලියන උත්තරේ. ගන්ධකුි පාසාද ගෙඩිගේ. ගන්ධකුට පාසාද ගෙඩිගේ මොනාදේ ප්‍රතිමා ගර ගන්ධකුටි පාසාද ගෙඩිගේ. මනාදම ගන්ධ කුටිය කියන්නේ ගඳකුටි කියැනමකක්ද හර්මිලේෙසි. බුදුහාන්දර්‍ර වැඩවිස කුටිය. බුදුහන්ද්‍ර වැඩවිසු ගුටියට කියනමකක්ද. ගන්ධටිය. ගන්ධකුටිය මැරම්. එක මතක තියාගණ්ඩ. එතකුට ගන්ද කුටීවලට උදාහරණ මොනාද මෙදීනි කිරිබත් වෙහෙර ඉලට තොළුවිල පන්කුලිය යන ස්ථානවල මේ වගේ ප්‍රතිමගරතියනොකවා ගන්ධ කුටිවට ඇත්. එලන්ට පාසාද පාසාද. ඒත් හොඳ උදාහරණයක් තිනවා පාසාද ගැන කතකරම් මෙතිව රත්න ප්‍රාසාද ගොඩ නැගිල්ල. බිසෝ මාලිගා ගොඩ නැගිල්ල. මේවගේ ස්ථානවලින් හමූ වන්නවා මේට අදාලා ආකෘති පාසාද වලට අදාලා කෘතිීළඟට, ගෙඩිගේ ගෙඩිගේ ගෙඩියගේ ගෙරිිගී ගැන කතා කනොට අයත්තු වෙන්නේ මොනාද තූපාරාම පිළිමගේ ඉල්ලංඟට මේක මතකතියාන්න මේ මහා පැරකුම්බාරජ සින් තමයි මේ තූපාම පිළිමගය කරේ කවුද මහා පැරකුම්බා රජ විසින් තූපාරාම පිළිමගේය කළේ එක හොඳට මත තුපාරාම් පිළි පිළිමගේ මහා පැරකුම් රජු එලන්ට තිවංක පිළිමිගේ ලංකා තිලක පිළිමිගේ ප්‍රසිද්ධ නාලන්දා ගෙඩිගේ මතකදයන් ලෙසිනාලන්ඳ ගෙඩිගේ ගෙඩිගේ කියන කොටසට එළඟට අපි බලමු හරි චිත්‍ර කලාව ගැන කතා කරනකොට ඔන්න මහනුවර යුගගේ චිත්‍ර ගැනතම අපිට මුලිම්ම කතා කරන්ද හමුවෙන්නේ මහනුවර යුග. දැම මහනුරයෝගේ චිත්‍රවල විශෂ ලක්ෂ ම ඉතාම කෙටේ මතද යන බහෝ රේකා කර්මය වර්ණපූර්ණය යනාංග දෙකින් නයුතුව තමයි මේවා සිද්ධ කරලා තියෙන්නේ. එළඟට මෙන්න මේ ප්‍රශන හැඩ පුළුවන් මනාදම රත්තු. සුදදු කහ කලු රත්තු සුදු කහකලු මෙවා වැඩිංයෝ ද්වා. එරට නිල් කොල පාට අඩුවෙන්න්නේ දවයික මතකතය අන්ඩ වැඩ අඩුවෙන් යදුව නිල් කෝලන්. වැඩිී දවා රත්තු සුදු කහ කලු කියෙන පාට තු ැගර ඇත තිනව පොඩියට ළගදිනවලකොට එහම දැක්වීමක්නෑ නෙම එකක්ම් විදිහට පැතිි විදිහර තමයි මේ චිත්‍රමහ නුරුගේ චිත්‍ර පර්යාාව ලෝකේ නෑ ොඳට මතයාන්ට අඳුර එළිය ආලෝකයේ දැක්වීම නැහැ මහනුරුගේ සිතුුවම්බල මේ තියනෙ මැදවල විහාරයේ සිතුුවමක් මැදවල. එළට තව කතාවක් මතදයන්න අකණ්ඩ කතන ක්‍රමය ප්‍රකට. ක්‍රමයට සිතුුවම් මැඳීම ජනප්‍රිය වුනේ කිනම් සිතුුවම් බලද මහනුරුගේ චිත්‍රවල අකන්්ඩ කතන ක්‍රමටගෙන කතාවක්. කිසියම් කතාවක් එක චිත්‍රරාමුවක්. යම් කතාපූතක එක චිත්‍රරාමණ්‍ය වෙයි සිදුවම් පෙෙනක් එක, චිත්‍ර රාමක තියනවා. ඇ මුල තිබි එරහැර සම්පනය වගේ විස්තර ගඩ චිත්‍ර රාමමුක තියනවා ගොඩාක් එකක් නෙේ. ඉළඟට නූතනයගේ චිත්‍ර නූතනයගගේ චිත්‍ර ගැන කතා කරන කොට ඔන්න වැදගත්වන අය මේනවා රිචට් හන් රිකස් ඊළඟට එම් සාර්ලිස් හොඳට මදකතියාන් රිච එ ලිස් එ සාාලස් මෙයාලා අනිවාරෙන් මතකතියාවන් ඉතාම වැදගත්. ට තවත් නතන චිත්‍ර කලා සේ ප්‍රබල නිර්මාණකරුතමයි ජෝී ෝී හොඳට මතකතියාගම ජෝජ්ීට් තමයි මතකතියාන්න මෙෙන බොරැල්ලි ගෝතමී විහාරයි. සිතුවම් ඇඳ ලතින්නේ කවුද ජෝ් කී විසින්. මහොගේ සිතුුවම්බල වෙනස මයි මොහු බුද්ධාලම්බන ප්‍රීතියට වඩා ස්රුංගාරය ස් මතු කිරීමට උත්සාහ ගන්නවා කියලා බොහෝ අය කියනවකෞද මේේ ජෝජ එතිනේ ජෝජ්කීට්කගේ චිත්‍ර බොරැල්ලේ අලු විහාරෙ බොරැල්ලේ ගෝතමි විහාරයේ බොරැල්ලේ ගෝතම විහාරයේ තියෙන චිත්‍ර ඉතින් මේ සිතුුවම් දැක්කම සමාරයට හිතෙනවා ස්රුංගාරය මතුකිරීමට බුද්ධාලම්බන ප්‍රීතියට වඩ උත්සාගන්නවා කියලා එළඟට මේ තවත් චිත සිල්පි තමයි ඇල්බ ධර්ම සිරි කියන්නේ ඇල්බ ධර්මසිරි එනෑට තවයි ඉන්නවා සෝම බන්ධු විද්‍යාපති මේය ටිකක්් මතකතියාගන්නන. ඔන්නඒ කතා කරා වක්ගේම ඉත්තා මැතගත් පාඩමත් තමයි මේ මේ සාහිත්‍යය ගැනතා කනකට දමිදි සාහිත්‍යයුග ගැන කතා කනුට අපි බලමු මේක වැදග කරු මනාර කියල සිද සංගර හොඳ මතතියාාවන්න සිදසංරාව ව්‍යාරන ගන්තය සිද සංගරාව ්‍යාකර ගන්තය සිදසංගරාව ලියුණේ මොනයුගගේද. ම්ඹදදිනියුගේ දඹදදිනියුගේ තමයි සිදසංරාව ලියුුණේ ලට පියුම්මල් නිගණ්ඩුව ලියවුණේ දදදිනියගගේ ඉල්ලු සදැස් ලක්කුණ එඉල්ලු සදැස්ලක්ුණ සිදස් සංරාව පියුම්මල් නිගණ්ඩුව ලියවුුණේ දම්බදිිනියුගේ ට කරුණෑගල යුගගේට එනකුට කුරුණෑයගල යුගේ ඉතාම වැදගත් වචනයක් තමයි මේ හස්ති සයිර හස්ති සයිලපුර කියන්නේ කුරුණෑගල සාහිත්‍ය යුගෙතේක හොඳර මතරදයාන්. හස්ති සයිල පුරැහෙ වන තම්ම මේ කුරුණෑග කාලේ. ලියවන ග්‍රන්ථ එකක් තමයි පන්සය පනස් ජාතක පොත පන්ස පන ජතක පොත ලියුණනි ොනයු ගද හස්තිසයිලපුර එහමනැත පන්සේ පනස් මෙම කොෑගල යුග පන්සේ පනස් ජාතක පොත්ත එක හොඳට මතක දන්න ඊලාට තවත් පශ්නක කහටුම් පාලි ජාතකතකටාව ජාත කට්ට කතාව පාලි ජාත කට්ට කතාව සිංහලට නැගීමෙන් තමයි පන්සේ පනස් ජාතක පොත ලියලා තියෙන්නේ පාලි ජාත ගට කතාව සිංහලට නැගීමේ පන්සේ පනස් ජාතක පොත එ න්ට ජාතක පොත්තේ ජාතකතා පන්සය පණහක් නෑ ඒ මතකතයයාන්ට පන්සිය කියද තියන්නේ හතලි හතයි පන්සය හතලිස් හතක් තමයි මේක කතා ජාත කතා තියෙනලාට සිංහල බෝධිවන්සය පාලි බෝධිවන්සේ පරිවතෙන සිහල බෝධිවන්සේ මොන යුගෙදලි වේ කුරුනෑගල යුගෙලාට තූපවන්සයත් කුරුුණෑගල යුගගේ හස්ති සයිලකුර යුග තූපවන්සේ කවද කෞද තුූපහන්සේ ලි්වවි විද්‍යා චක්‍රවර්ති, පරාක්‍රම පණ්ඩිත නැමැත්ත එක හොඳට මතදයාට තූපහන්සේ කවුද ලිවි විද්‍යාචක්‍රවර්ති, පරාක්‍රම පණ්ඩිත නැමැත්තෙක් ූස විද්‍යාචක්‍රවර්ති, පරාක්‍රම පණ්ඩිත නැමැත්තෙක් ලට ගම්පොල ගම්පොල යුගයට ගියෝතුන් ගම්පල යුග ගැන කතාගන්නකොට. මොද වැදගත්ම වෙන්නේ. මෙන්න මේක මතක තියාගම් සිංහල සන්දේශකෘති මුලින්ම හමෝන යුගමකක්ද සිංහල සන්දේශකෘති මුලින්ම හමුවෙන්නේ ගම්පොල ගම්පොල යුග තමයි සිංහල සන්දේශකෘති මුලින්ම හමුවෙන්නේ ඒ මතකතියාගණ්ඩ ඕනි අනිත්්‍යක තමයි මේ බුවන එක බාහු රජුගේ කාලයේ රචනාාවච්ච සන්දේශය තමයි මයුර සන්දේශය භුවනක බවරජ්වලන් කාේ බෝනක බහ රජලනේ රජුගේ කාල මෛුර සන්දේශය ඊල්ලංගට් හරි අරි මෙට මේගත් මතක දෙ යනමේ ගම්පොල සිට දෙවිනුවර උපුල්ුවන් දෙවියන්ට මොනරෙු මෛරු කියයන ොනරනි මෛරු සන්දේශ, රච්චනාකර ඇයි. එක අතර්රගත වෙලා තින මොකක්ද මෛරු සන්දේ. මෛරු සදේ ඇතුළ අත්වෙලා තින ගම්පොල සිට දෙවිනුවරු උපුල්ුවන් දෙවියන් වෙත යෑෙන මොනරකු අතය වෙන පනිිවිඩා. මොනරකු අතය වෙන පනිිවිඩ කාටද උපල්ලුවන් දෙවියන්ත දෙවිනුවර උපල්ලුවන් දෙවියන්ට. ඊල්ගත මේයගේ රච්චත සවස් සන්දේශය තමයි තිස්සර සන්දේශය. හරි එතන මේ සන්දේශයක සමානයි කලා කියන සහරයි තිස්සර සදේශය මර සන්දේශයයි ගම්පොල ගම්පොල යග ගම්පොල යුගෙවන සන්දේශකන කතා කරනකුට ගම්පොල සන්දේශය මුලින්ම හම වෙන්නේ. ගම්පොලයුගේ මරු සන්දේශයේ තිසර සන්දේශය හෙතරින් වැදගත් වෙනවා එදික මතකතියාගම කෝට්ටේ සාහිෙතති යුගෙවන්න ස්වර්ණමය සිංහල පද්්‍යසාහිති ස්වර්ණමය යුගෙකු මදද සිංහල පද්්‍යසාහිති ස්වර්ණමය යුගෙකු මදද ස්වර්ණමය යුග තමයි සිංහල පද්්‍යසාහිති කෝට්ටේ කෝට්ේ යුගගේ සිංහල පද්ධ සාහිතති එට සෞසත කල පැමිණි මේ කවිය කවින් කියන මොකදද සත්බාසා පරමේස්වර තොටගම්ුවේ රාහුල හිමියන් ඔන්න තමන් කවි ලෝකයේ සිලුමිනක් කියලා පැහැදිලි කරනවා මෙන්න මෙතන පැහැදිලි කරන. මොකක්ද සෞසකගේ පැමණි ගුලුවරන් දෙරන්න සපමණි මේ කියන කවි සත්්බා ස පරමසරු තොට ගමශ්‍රී රාහුල හිමියන් තමන් කවින් අතර උගතුන්ට සිලුමික් කියන්නේ ඒ අත හ මෝ මතරේ බැවල්නො කියන කාරණ ලංකාරනය සැල්ලිඉනි සන්දේශ පරවි සන්දේශය කාවිසේකරය මෙන්න මේ යුගයේ රචාන වෙන්නේ හරිමතන ප්‍රශ්නයක් කහණුලන් තව තොටගම ශ්‍රී රාහුලේමයන් වින් තමයි මෙන්නම පොත්ලි වි සැලඉනි සන්දේ පරවි සන්දේ කාවිසේකර මතකද අන්ද සැල්ලිනි සන්දේශ කාවිසේකරය පරව සන්දේශය ලිවිකවුද තොටගම ශ්‍රී රාහලේමයන් තොටගමේ ශ්‍රී රාහුලමයන් සැලිහිනි පරයවි කාවිසේකරය ටගම රා්ලමියන් වෙලට වීදාගම මෛත්‍රී නාහමියනුත් මේ කෝටයගේ පති ප්‍රසිද්ධ ඇතිවරන් වහන්සේෙනමක්. තුර කෝට්යුගේ ප්‍රසිද්ධ යතිවරැන් වහන්සේලා දෙනමත් තමයි වීදාාග මෛත්‍ර හාන්දුරොත් ඒවගේම තොටගමින් ශ්‍රීරාහුල හාදුරොත්. එතකොට මේ අපේ වවිදාග මෛත්‍ර හාදුරුව ගෙන කතාගනොට ලෝ ඩ සංරාව මත කරන්න බැලෝ වැද සඟරාව ඊළඟට තවත් ප්‍රශ්නය ක හණඩ පුළුවන් වීදාාගමෛත්‍ර හිමියන විසින් ලියන ලද කෘති දෙක් නාම් කරන්නගෙ හන්න පුුව මො දන් පාම විසිවන පාඩමක් හැම වනෝපායට අදාළ සූත්‍ර තුන දංුවෙන නිබ්බානම් පරමක් පත්තකම්ම සූතය පත්තකම්ම සූත්‍රය පංච බලි මොනද ඥාති බලි අතිති බලි පුබ්බ පේත බලි රාජ බලි දේවතා බලි මොනදේ පංච බලි අතකම්ම සූත්‍රයේ විත්‍රවෙන්නේ පංච බලි පච ලි න වාරය මතක තියාගම ළන් අති බලිගනමකක්ද ආගන්ක සත්කාරය ආගන්තක සත්කාරයට කියන්නේ පංච මේ අතිති බලි අතිති බලි ආගන්තුක සත්කාරය ඒ මතක තියාගම ඊළංගට තවතිය නවමනද පුබ්බ පේත ලි කියන්න මියගේ ඥාතිීන්ට පිම්ප ත ද කිම රජ ලි කියන රටවවැසියම් විදිහ රජයටටරල යුතු යුතුකම් ලඟට දේවතා බලි කියැන්න ද ියන්ට පින්දීම ටික මතතියා ගන්නඩුව ළංඟට බලමු වැද කරුණු මොනාද කියලා ඊළංගට එන්න මෙන්න මෙත්තන වැදගත් කරුණු කිහිප්‍රා එක්කට එකතුයා තිෙන මේ බලන්ඩ මේ පත්තකම කියන වචන තේරුම බහිටහටපුල ඇතර මේ පත්ත කියනමොකක්ද මේ පත්ත කියන වචනය වචන දෙකක් තියෙනවා සුදුසු යෝග ලාට කම්ම කියන්නේ ක්‍රියාව එතකොට සුදුසු ක්‍රියාව කළ යුත්ත තමයි පත්තකම කියෙනක තේරුමයි එක හොඳට ත කියයන පප් පත්තකම්ම කියනක ප්‍රා්තකර්ම කියලත් කියනවා ති මේිකා අනිවාර්ය මතක යන්න මේ වැදගත්ම කරුණටික පාඩමේ අපිට එන්න අඩ දැම් තියෙන්නේ සාරන්සේ මෙතෙක් කතාකරපු ඔය අදා ඔක්කොම කැටන් තියන්නේ ඒටක තිබේ ඉලාට අපි බලමුඔය ධන පරිහරණය කරන ආකාර ගැන මයි විතර විසි දෙවන පාඩම ඔන්න පාලකයාට බුදු දහමේ මඟ පෙන්න ආකාරේ පාලකට අදාල ගැන්නීම දේශපාන මුූල ධර්ම කහි පැත්තිනවා එකක් තමයි දස රාජ ධර්ම විභාගට අහයි පාලකයාට ුදුදහම ගන්න දේපාන මූල ධර්ම තුනක් නම් කරන කලා එක් තමයි දසරා ධර්ම නිත්‍යව පිතාකරුම් දසරා ධර්ම මතකතියාගන්ඩ දානේශලේ පරිත්‍යයාගේ රුජු බවබුදු බවතාපස මෙෝ මතක යන්නට එකක් තමයි දානයකයන මකක්ද පාලකක දානයකයන්නේ පන්සල්ට ගහිල්ලා දින පතාම් දානයක දෙෙනවාට වඩා යිටයාගේ දයක්ත්තිනවා එක තමයි ජනතාවගේ සුභසාධන සැලසීමක හොඳ මතද ආන්න්න. රජතුමාගේ ධනය කියන්නේ. ඒවාගේම තමන්ගේ ස් පහස කාලේ ශ්‍රමය ධනය පරිත්‍යා කරන ඕන ඒක තමයි පරිත්‍යයාගේ කිය පරිත්‍යයාාකයන් රජතුමාගේ ශ්‍රමය ධනය කාලේ සුව පහසුව කැප කිරීම. වෙලාන්ට රුජුභව කියනේ ආවංකව කටයතු කරනවා කිය එකක මුරදු බව කියන්නේ මුදුමොලොක් හදවක් තිය දෝනි දඩි හදවතත් එබම් පාලකගෙන් කරදර වඩ පුළුව මනිසුන්ට වෙලාලන්ට තපස කියන්නමකක්ද ඉඳදුරම් පිනවීමට ගිජනවී කටයුතු කිරීම. ට අක්්‍රෝධය අවිහිංසාාවවිනිසාවාදී බව ඇත්වීම ඉවසීම ඉවසීම කියන්නේ මොකදද මෙතන පාලකයාගේ විසීම නැත්තන් ඇතරම දුරදිග බල්ල කටුතු කරන්නඩ බයක ඉවසීම වැදගත් කියන්නේ එයාන්ට අවිරෝධතාව අනිත්තක ඔන්න ඊළඟ දේශාලන මුූල ධර්මය තමයි පාලක ුතු කියලාල දෙෙන පංචසීල ප්‍රතිපත්ති ඇතුර පල් ංච විද දුෂ්චරතිෙන් ඇත් වෙන් ඩෝ නි පාලකක් කියන කරන එතන වැදගත්වන්නේ මෙන්න සව බම්ඹ විහිරන සව බම්ඹ විහරණ හැදිරන තවත් නමත්තින අපි කරනු කතා කර චත්තු අපප මං්ඥා චතු අපපමණා කියන සතර් බ්‍රහ්ම විහරණ සතර්බ්‍රක්ම විහරණ තමයි මෙත්තා කරුණා මුදිිතා උපෙක්ක මෙතන මෙත්තා කියන්නේ මෛත්‍රයක කියන්නේ හිතවත්කම කරුණාව කියෑන අනුන්ගේ දුක දෙක හදවත කම්පාවන ගතිය මුදතාව කියන්නේ අනුන්ගේ දියුණුව දෙක සතුට වීම මෙත්තා කරුණා මුදදිතා උපෙක්කා කියන්නේ මැදහත් බවටලෝ දහමින් කම්පානු වී මැදහත්ව කටවුතු කිරීම තමයි උපේක්ෂාව එෙමැතම් උපෙක්වා විදිහට හඳු නීලඟට විසිතුන් වන පාඩම ඉතාම වැදගත් ඉතාම වැදගත් ඒවගේම අවසාන පාඩම අපි ඔන්න විදිගු ගමනක් ඇවිල්ල දැන් අවසාන්ටවිල්ලා තියෙන්නේ මේ ටික මේ පෙළපුත සම්පූර්ණෙන් ආවරණය කරා නම් ඔබ නියතවසෙන්ම ඉහලමගතිඵලෙන් ලබනවම එන් ස විශ්වාසයෙන් උත්සාහ ැදි සිරිින්ද මේ ටිකත් හොඳින් අ්‍යියනේ. අන්ඩ දහයිසෙන පෙළ පොත් අපි ීපත් කරන මේ පෙලපොද්දක අධ්‍යනකරුත් ට නියතවම විභාගේ ආය මුල්ල ඉඳදම් පෙ පොත් අධ්‍යනකර නැති රන් ප්‍රමන දැ ි ල රනැ සි පත්න මිද ද තමයි මුලම බුදුජාණන් වහන්ේ මුල්ම ධර්ම ේශනාව පවැවත්තුවයි මොක්ද බදුරජාන් වහන්සගේ මුල්ම ධර්ම දේනාව. දම් සැ් දම්සක් ඇවතුම් සූත්‍ර දේශනාව එහමනැත්තාම් ධම්ම ක්කා පවන සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ අපිට හමුවනවා මජ්්‍යිමා පටිපදා කියලාවාචන මජිමා පටිපදා කියනමකක්ද මධ්‍යියම ප්‍රතිපදාව එහෙමනැත්තම් මැදුම් පිළි වෙත. තමයි ඒ ඩඟට මෙතන විස්තරන්නේ ත්‍රී සික් අවසීල සමාධි ප්‍රඥාාව හැ මෙතන මෙබ අන්ඩ මෙතන අධිචිත්ත අ අධසීල අධිචිත්ත අධි ප්‍ර්ඥාව විදිහත මේ වචනතුන යොදලදිනවා ඒ මතකතියාගඩ දැම් මෙන්න මෙතන සම්මාධිටි සම්මා සංකප් මෙන්න ්‍රීසික්ෂාව බෙදන හැටි මතකතියාන්ඩ. සම්මාධිති සම්මා සංකප්ප දෙක තමයි ප්‍ර්ඥාවට එන්නේ එෙම නැතම් අධි ප්‍රඥාවට ඊළඟට සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මා ආජීව අනි තුන ොටස් තුනතුනට බෙදල එන්නේ හරිට ලෙසි එකැ ඉතුරු හෑන රෂ් මාර්ගය පලවෙනි දෙක එන්න සම්මා නවෙ මේ මොකක්ද අද ප්‍රඥාවට ඊළඟට සම්මාවාචා සම්මාකම්මාන්ත ආජීවන්නේ මොකට ද අධස්සීල ඉළඟට සම්ම වායාම සම්මා සති සම්මා සමාදයෙන්න්නේ අධි චිත්තේට ඒක මතකතියාන්න භාගට ඇහුවෝ තන්න අනිවාරයෙන් මතකතියාගඩ වෙනවා විභාගට මේ විශේසිෙන් බෙදා දක්වන්ද එෙම අවතාර්යෂ්ටාංග භර්ගිත්‍රී සික්ෂාවේ ඉලට මෙන්න මෙතන මේ මොකදද මේ දක්වල තියෙන්නේ පහකට බෙදල තියන මොකද මේ සම්මාධිත්්‍යතිය. ඔන්න මතක තියාන මෙතැ වාහගට වැද වැදර ප්‍රශන හෙ පුුව මේ පාඩු සමාරයටට කෙල්ල ැති සේකරයක් වැදගත් විදිහදා පිටිකක් තිීන් විස්තර කරන්නේ සම්මාධිට්‍යිය පස්සාකාරයකින් අටු අවල දැක්වෙනවා ඒවාහින් දෙක් දක්වන්න වගේ විාහිට අහටු ප ැතිකට මකත යාන්දෝනි කම්මසකතා සම්මාධිත්්්‍යය. කියන බෑන්න කම්මසකතා සම්මාධිත්්‍යය ධ්‍යාන සම්මාධිත්්‍යය විදර්ශනා සම්මාධදිිත්්්‍යය එලන්ට මාර්ග සම්මාධිත්්‍යය පල සම්මාධිත්්්‍යිය. සම්මස්සකතා සම්මාධය ්‍යාන සම්මාධිත්‍යය විදර්ශනා සම්මාධිත්‍යය මාර්ග සම්මාධිත්්‍යය පල සම්මාධිත්්‍යය හොඳට මතක දයාන්න මේ කියන පස්වදෑරුම් සම්මා දිට්තිියයට අදාළ කරුණුටික ඊලාෑන්ට මේ ගාතාව බලන්ඩ කායන සංවරු සාදු සාධවාජය සංවරෝ මේ ගාතාව පැහැතිලි කරනීම කදද. සියලු දුක් නැතිකිරීම තමයි බුදුසාහ බුදු දහමේ අවසාන අරම්මුණ කියන කතාව, ඟට මෙන්න මේ කරුණටික මතගතියාන්ද සම්මා වායාම කියන මොකක්ද සම්මා වායාමක කියන නිරදි උත්සාහන මොකද ත්සා කරන්නේ කුසල්ල අකුසල් සම්බන්ය අකුල් සම්බන්ධයෙන් ගන්න උසාහයමොකක්ද නූප පන් කරපු නැති අකුසල් නූපදවන්ඩ කරන්න නැතු යින්ද ඒ වගේ උපන් අකුසල්තියනො ැති කරන්න අනි පැත්තිෙන් කුසල් සම්බන්ධයෙන් උපන් කුසල් වැඩදි වුණු කරනවා නූපන් කරපු නැති කුසල් උපදවාගන්ඩ උත්සාරවා මේක තමයි සිව්වැදරුම් වායාමේ හෙම නැත්තාම් උත්සාහ වෙන්නේ ළඟට සම සතියක යන සර සත පට තු ග සර සති පටාන නම් කරන්ගල ාහිට හන්ුල සතර සති පට්ාන මද කායනු පසන ේදනු පසන චිත්තාානු පස දම්මානු පසන තින යායනු පසන ති ේදන් පසන දම්මානු පසන චිත්තානු පසනයිටික අනිවාරයෙන් මතගතියාගන්. ඒ තමයි සතර සතිපට්ඨානය ඊළඟට වැදගත්ම කාරණය තමයි මේතියෙන්නේ විතක්ක විචාර පීතිසූක ඒකක්ගතා කියන්නේ මනාද දයාන අංග දාන. ංග ඒකන කරුන්ටිගත් අනිවාරයෙන් මතක තියාගන් ඩෝනි. මේ පාඩ මේ මෙච්චරයි ඔන්න ඉතාම කිටීන් කතාකරොත් එක්වල හස්ශ්‍රීණය බුද්ධරමම් පෙළපපුොත සම්පූර්ණයෙන්ම මෙහම තමයි අපිට කතා කරලා අවංකරන්න පුළුවන්වෙන්නේ.